ஒன்லைன்ல மாட்டேன் ஏனோ அது ஒன்லைனா இன்னும் அதுக்கும் இன்னும் ஓகே பதினே ஏனோ அது ஏனோ நீ ஆ ரைட் ஹரி වැඩට බයිම් දැන් ළමයි ශාක රාජධානිය ඔගොල්ලෝ ගිය සතිය අපි කතා කරපුවා බලාගෙන ආවද ගිය සතිය අපි කියලා දුන්නේ මතකද මං ඔයගොල්ලන්ට කිව්වේ ශාක රාජධානිය ගැන මොනවද සාකච්ඡා කරේ කියන්නේ ශාක රාජධානිය බෙදෙන විදිය ඒක තනි කරම ඔළුවේ හරියටම පළපදියම් වෙලා තියෙන්නට ඕනේ මොනවද ශාක බෙදෙන ක්‍රම ටික කියන්න බලන්න ශාක බෙදෙන ප්‍රධාන කොටස් කීයකටද දෙයකට මොනවද ඒ සපුෂ්ප ශාක අපුෂ්ප ශාක මල් පිපෙන ගස් මල් පිපෙන්නේ නැති ගස් මල් පිපෙන්නේ නැති ගස් නැවත කොටස් කීයකට බෙදුවද දෙයකට මල් පිපෙන්නේ නැහැ බීජ හට ගන්නෙත් නැති ඒවා මල් පිපෙන්නේ නැහැ හැබැයි බීජ හට ගන්නවා එතන ඒකෙත් අපි කතා කරා ඊට පස්සේ මම ඕගොල්ලන්ට කතා කරා මොනවද මේ සනාල ශාක විනාල ශාක කියන්නේ මොනවද කියලා සනාල ශාක කිය සනාල ශාක විනාල ශාක කියන්නේ මොනවද කියලා මතකද සනාල ශාක කියන්නේ මොනවද දැන් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ නිකම් මේ දඟලලා හරියන්නේ නැහැ මං කියනෝ හැමදාම ඕක හැමදාම කියන ඇයි ඒ ඔයගොල්ලෝ ඒ තම මට්ටමට කොහොම හරි ඔළුව හදා ගන්න මේ පැය දෙක තුනට හරි හරිද මොනවද සනාල ශාක කියන්නේ දැන් ඉතින් මෙලෝ දෙයක් මතක නැතුව ඇති මොනවද සනාල ආහාර ජලය වැනි දෑ පරිවාහනය කරන්න නාල පද්ධතියක් තියෙනවා නම් ගහේ සනාලයි එවැනි නාල පද්ධතියක් නැත්තම් විනාලයි එන්න ඒතර මුළු සිලබස් එකටම මං කතා කරා ඔයගොල්ලොත් එක මුළු සිලබස් එකටම එවැනි ශාක විනාල ශාක තියෙන කීයද දෙකයි මොනවද විනාල ශාක දෙක මාකන්ටියයි පොගනාටුමයි අනිත් ඔක්කොම සනාලයි හරි ඊළඟට අපි කතා කරා මෙන්න මේ ටික දැන් මේ වර්ගීකරණය මම ඕගොල්ලන්ට කතා කරලා ඉවරයි රූප සටහන් දැම්මා ඔක්කොම කතා කරා දැන් අපි මේ කිසිම අත්තකට ගියේ නැහැ තාම දැන් අපිට ඉගෙන ගන්න තියෙන අතු හතරයි මොනවද ඒ අතු හතර එකක් තමයි දැන් අදා වුණා අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ අත්ත අපුෂ්ප බීජහට නොගන්නා අත්ත තව චුට්ටකින් මම ඉවර කරනවා ඊට පස්සේ අපුෂ්ප බීජ හට ගන්නා අත්ත ඉවර කරනවා ඒක නම් පොඩි වෙලාවයි යන්න ගොඩක් නැහැ ඊට පස්සේ මල් පිපෙන ගස්වල මේ අත්ත මල් පිපෙන ගස්වල මේ මේ දෙකම ඇත්තටම එකට උගන්නා එතකොට ප්‍රධාන වශයෙන් අතු කීයද තුනයි උඩ අත්ත දෙකම එකක් වැටෙන්න තමයි අයිති වෙන්නේ මේ දෙක වෙනම උගන්නන්න තියෙනවා අපි දැන් මෙන්න මේ ගැන හොඳ අවබෝධයෙන් ඈ මේක අනිවාර්යයෙන් විභාගෙට එන්න ඉඩකට වැඩි කොටසක් කිංඩම් ප්ලාන්ටේ ලොකු ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ගොඩක් විස්තර තියෙනවානේ. එතන මෙන්න මේ අත්ත ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ මල් හට ගන්නෙත් නැති බීජ හට ගන්නෙත් නැති අත්ත ගැන කතා කරන්නයි යන්නේ. ඒකේ අපි නවත්තලා තියෙන්නේ ව්‍යුහය. නෑ ඊට කලින් එකනේ කීයද 55 වෙනි ප්‍රශ්නේ. නේද 55නේ ඔව්. ඊයට 4 වෙන ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ බලන්න 4 නෙමෙයි ඒක 54. නෑ. නෑ 52 වෙනි ප්‍රශ්නේ කියලා එක හදාගන්න ඉහත 52 වෙනි ප්‍රශ්නේ 52 ඈ 52 වෙනි ප්‍රශ්නයේ සඳහන් නිදසුන් සනාල සහ විනාල ලෙස වර්ග කර දක්වන ඉතින් හරිම ලේසි ඔයාට කරන්න තියෙන්නේ විනාල ගස් දෙක ලියන්න ඉස්සෙල්ලා විශා විනාල බීජ හට නොගන්නා අපුෂ්ප ශාක මොනවද මා ලියන්න මාකැන්ටියා හෙවත් අක්මා ශාක මාකැන්ටියා හෙවත් අක්මා ශාක මාකැන්ටියාවත් අක්මාශාක ක්‍රමාවත් දාන්න ක්‍රමාවත් දාන්න අනිත් එක නම මොකද්ද පොගනාටුම් හෙවත් පාසි පොගනාටුම් හෙවත් පාසි පොගනාටුම් හෙවත් පාසි පොගනාටුම් හෙවත් පාසි ඔන්න ළමයි මලුත් නැති බීජත් නැති ගස් දෙක ඔයාගේ සහ විනාලයි ඔය දෙක විතරයි විනාල ඉතින් අනිත් ඔක්කොම මොනවද අනිත් ඔක්කොම සනාල මල් අට ගන්නෙ නැති ගස්. අනිත් ටික මේ දැන් මෙතන මේ රූප සටහනේ තියෙනවා අනිත් සෙට් එක මේ තියෙන. මේ දෙන්න විතරයි විනාල. අනිත් ඔක්කොම සනාල ශාක. ඇත්තට මුළු සිලබස් එකේම අනිත් ඔක්කොම සනාල. මේ දැන් කතා කරන්නේ මල් නැති සනාල ගස්. මල් නැති බීජත් නැති සනාල ගස්. ටික ලියන්න කියලා ඔය කැති ලියන්න. සෙලජිනෙල්ලා. කොහමද දා ලියන්න. සිංහලෙන් ලියන්න සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා. සැල්වීනියා
සැල්වීනියා. සැල්වීනියා. ඊළඟට ඇක්‍රොස්ටිකම්. කැරන් කොකු කියන වර්ගය. ඇක්‍රොස්ටිකම්. ඇක්‍රොස්. ඇක්‍රොස්ටිකම්. ඊට පස්සේ ඩ්‍රයිනේරියා. ඩ්‍රයිනේරියා කියන්නේ බේදුරු වලට. සිංහල නම බේදුරු. ඩ්‍රයිනේරියා. ඩ්‍රයිනේරියා. හරි. හරි. තව මේකට අයිති වෙනවා ගස් පර්ණාංග. ඒකත් ලියන්න. ගස් පර්ණාංග. ගස් පර්ණාංග හෙවත් ගිනි ඔට. ඇටියල් ලොකු ගස්. මෙයා පොඩි ඒවානේ. ගස් පර්ණාංග හෙවත් ගිනි ඔට. අපි ඕක කතා කරා 9 වසරේදී ජීවමාන පොසිල යටතේ. ගස් පර්ණාංග. ගස් පර්ණාංග. හරිනේ. හොඳයි. දැන් මේ සෙට් එක දැන් මේ ඕගොල්ලෝ හොඳට කල්පනා කරන්න, හොඳට තේරුම් ගන්න. හරි. මේ අපි කතා කරන්නේ බීජ හටගන්නෙත් නැති, මල් හටගන්නෙත් නැති ඕගොල්ලෝයි සිලබස් එකට අදාළ. තව ඕන තරම් ගස් තියෙනවා. මේ අපි කතා කරන්නේ බීජ හෙවත් ඇට හටගන්නේ නැති, මලුත් නැති ගස් සෙට් එක තමයි මේ ඔක්කොම ඒවා. ඉතින් මේකේ දැන් පොදු විස්තරය ලියන්නයි යන්නේ. මොකද්ද මේ 56 වෙනි ප්‍රශ්නේ කියන්නේ? බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල ලක්ෂණ ලියන්න. ඉතින් මේ සෙට් එකේ ලක්ෂණ තමයි අපි දැන් මේ ලියන්න යන්නේ. මට කියන්න පුතේ, මේ මට කියන්න. බීජ හට ගන්නෙත් නැති, මල් හට ගන්නෙත් නැති මේ ගස්වල සමහර ශාක මොනවද? සමහර ශාක විනාලයි, සමහර ශාක මොකද කියන්නේ? සනාලයි. ඒක තේරුණාද ඉස්සෙල්ලාම කියන්න? මලුත් නැහැ, බීජත් නැහැ මේ ගස්වල. බීජ හට ගන්නෙත් නැහැ, මල් හට ගන්නෙත් නැහැ. එතකොට මේ ටික තමයි මේ තියෙන්නේ. ඔයාට ඉගෙන ගන්න තියෙන මලුත් නැති, බීජත් නැති ගස් ටික. එතකොට මේවායේ පොදු ලක්ෂණ ගත්තම මේ මල් හට ගන්නෙත් නැති, බීජ හට ගන්නෙත් නැති ගස්වල සමහර ඒවා විනාලයි, සමහර ඒවා සනාලයි. මේ දෙන්න විනාලයි, අනිත් කට්ටිය ඔක්කොම සනාලයි. මේ විනාලයි කියන්නේ පුතේ මේ ගස්වල පටක විභේදනයක්. ඒ කියන්නේ නිශ්චිත කාර්යයක් කිරීමට විශේෂ සකසුණු සෛල සමූහයක් නැහැ. පටක විභේදනයක් නැහැ මේ දෙන්නගේ. හරිද? මේ දෙන්නගේ නැහැ. අනිත් හැමෝටම ඇත්ත කඳ, ඇත්ත ක, ඇත්ත පත්‍ර, ඇත්ත මුල තියෙනවා. මේ අනිත් ඒවට, මේ සනාල ගස්වලට සත්‍ය සත්‍ය කඳ, සත්‍ය පත්‍ර, සත්‍ය මුල් තියෙනවා. හැබැයි මෙන්න මේ දෙන්නට සත්‍ය කඳ තියෙනවද? නැහැ. සත්‍ය මුල් තියෙනවද? නැහැ. සත්‍ය පත්‍ර තියෙනවද? නැහැ. පත්‍ර වගේම තියෙනවා. ඒවා ඇත්ත පත්‍ර නෙමෙයි. පත්‍රයක් කිව්වම මේක දිගේ නාරටි යන්න ඕනේ. මේක එහෙම නැහැ. හරිද? මේවයි එහෙම නැහැ. එතකොට තේරුම් ගන්න මේකේ view එක ඔන්න බලමු. අපි තේරුම් ගන්න මෙන්න view එක ගැන අපිට තියෙන විස්තරයක්. හෙමින් ලියමු. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඉතා කුඩා ප්‍රමාණයේ ශාකවල සිට විශාල ප්‍රමාණයේ ශාක දක්වා පවතී. ඉන්න ලියන්න එපා. මං කරුණාකරලා කියන්නේ හොඳට තේරුම් අරන්. අද අපි ඉවර වෙනකොට ශාක වර්ගීකරණය හරියට තේරුම් අරගෙන යන්න. හරියට තේරුම් අරන් යන්න. නිකන් ඔහෙ අසාල් ලිවීම, ඒ බලා ලිවීම උනාට වැඩක් නැහැ. තමන්ගේ ඔළුවට මේක ඔබා ගනිමින් යන්න ඕනේ පන්ති ඇතුලේ. තමන්ගේ ඔළුවට මේක ඔබා ගනිමින් යන්න ඕනේ. හරිද? නිකන් ඔය අරේ මේ කැර කැවි කැවි මේ 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 බෝ වයින් බෝනික්කා වගේ එම බෑ. මේක මේකත් එක්ක යන්න. රයිට්. මට කියන්න. දැන් ඔයා මේ දකින ගස්වල මොකද කියන්නේ? මේ ශාක පොඩි ඒ ඔක්කොම ලොකු ගස් තියනවද මෙතන? මුකුත් මේ ලොකුට හැදෙන ගස් එකක්වත් තියනවද මෙතන? තියනවද? නැහැ. නැහැ. ඒ වුණාට මේක කියනවානේ මේ ඔයා මේ තියෙන වාගේ අච්චු පොතේ තියෙන ඔය වගු. ඉතින් ඕක දැන් මං කැලි වලට කඩලා ටිකෙන් ටික උගන්වන්නේ ඔයගලට. දැන් මේක කියනවා view එක. view එක. මේ මල් හට ගන්නෙ නැති, බීජත් නැති ගස්වල view එක ගත්තම කුඩා ප්‍රමාණයේ ශාකවල සිට විශාල ප්‍රමාණයේ ශාක දක්වා පවතී. ඔයා ඔය දැක්ක ඔක්කොම කුඩා ප්‍රමාණයේ ශාක. විශාල ප්‍රමාණයේ ශාකක් තියෙනවා. එකක් උදාහරණයක් විදිහට අපි අන්තිමට ලියපු එක මොකක්ද? ගස් පර්ණාංග. හෙවත් ගිනි ඔට. උස ගස්. මටත් වඩා උසයි. උසට හැදෙනවා. එහෙනම් කුඩා ප්‍රමාණයේ ශාකක් තියෙනවා, විශාල ප්‍රමාණයේ ශාකක් මේ අත්තේ තියෙනවා. රයිට්. ලියමු. පළවෙනි ලක්ෂණේ. උත්තර කුඩා ප්‍රමාණයේ ශාකවල සිට පොගනාටුම් කියන ඒවා හරිම චූටි. ඉතා කුඩා ප්‍රමාණයේ ශාකවල සිට විශාල ප්‍රමාණයේ ශාක දක්වා පවතී.
ඉතා කුඩා ප්‍රමාණයේ ශාකවල සිට විශාල ප්‍රමාණයේ ශාක දක්වා පවතී. කුඩා ප්‍රමාණයේ ගස්වල ඉඳලා විශාල ප්‍රමාණයේ ගස් දක්වා තියෙන. දෙවනි ඩොට් එක. ඇතැම් ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වී නැත. ඒ නිසා මුල කඳ පත්‍ර පවතින්නේ නැහැ. ඇතැම් ශාකවල සත්‍ය පටක විභේදනයක් නැහැ. ඒ කියන්නේ ඇත්ත කඳ, ඇත්ත පත්‍ර, ඇත්ත මුල නැහැ. ඒ වගේම තියෙනවා. සත්‍ය කඳ, සත්‍ය පත්‍ර, සත්‍ය මුල් නැහැ. කවුරු හරි කියන්න මේ කාගෙන්ද මේ කියලා දෙන්නේ. ඇත්තම් ශාකවල ඇත්ත කඳ, ඇත්ත පත්‍ර, ඇත්ත මුල් නැමේ කාගෙන්ද මේ කියන්නේ? ඔය සෙට් එකේ කාගෙන්ද? මාකැන්ටියයි පොගනාටුම් ගැන කියන්නේ. ඕනනම් වරහනක් දාලා ඉඩ තියෙනවා නම් එකත් එතනට ලියන්න. මාකැන්ටියා සහ පොගනාටුම් ගැන තමයි ඔය කියන්නේ. ඒවට මුල වගේ තිබුණට ඒවා සත්‍ය පත්‍ර නෙමේ. මුල වගේ තිබුණට ඒක සත්‍ය මුල නෙමේ. ඒ මුල තියෙන්නේ වතුර උරා ගන්න නෙමේ. ඒ මුල තියෙන්නේ අදාළ පෘෂ්ඨය අල්ල ගන්න විතරයි. ඒකට අපි කියන්නේ අවුල් පාසුව කියලා. මුල කියන්නේ නැහැ ඒකට, අවුල් පාසුව. හැබැයි මේකේ සත්‍යකන්ද, සත්‍යපත්‍ර, සත්‍යමුල් තියෙන ගසුත් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අනිත් සෙට් එකම සෙල්ල ජිනෙල්ලා නේප්‍රල එපිසේ ඔක්කොම මොනවද? සත්‍යකන්ද, සත්‍යපත්‍ර, සත්‍යමුල් තියෙන ඒවා. ඊළඟ එක මෙම ශාක තලස ලෙස හඳුන්වයි. ඒ කියන්නේ ඔය මාකැන්ටියා සහ පොගනාටුම් කියන ඒවා අපි සලකන්නේ ගස් නෙමේක, තලසාකාර ගස් තමයි තලසාකාර ශාක. තලස තලස. ඊළඟට ඇතැම් ශාකවල පටක විභේදනයක් සිදු වී තියෙනවා. පටක විභේදනයක් කියන්නේ සෛල සමූහයන් එක් රැස් වෙලා යම්කිසි කාර්යයක් කරන්න විශේෂණය වෙලා තියෙනවා. හැඩ ගැහිලා තියෙනවා. සනාල පටක දරයි. සනාල පටක දරයි. මේවා මුල කඳ පත්‍ර පවතී. අයිවයි තියෙනවා මුල කඳ පත්‍ර. අර පුගනාටුමේ මාකැන්ටියේ අර ඉතුරු සෙට් එක ගැන මේ කියන්නේ ඊළඟට. මෙන්න මෙතෙන් දැන් කියන්නේ. ඒගොල්ලන්ට ඇත්තටම සනාල ශාක. ඒවායේ කඳ පත්‍ර මුල් ඇත්තටම තියෙනවා. දැන් ඔබට හරි චිත්‍රයක් මැවෙන්න ඕනේ මේ මේ අත්ත ගැන. මොකද්ද අපි අත්ත යන්නේ? අපුෂ්ප බීජ හට නොගන්නා අත්ත ගැන මේ කතා කරන්නේ. අපුෂ්ප බීජ හට ගන්නෙ නැති අත්ත. අපුෂ්ප බීජ හට ගන්න නැති අත්ත ගැන මේ කතා කරන්නේ. දැන් සම්පූර්ණ පුතේ මේ තමන්ට හොඳ සම්පූර්ණ ව්‍යුහය ගැන පුළුල් අවබෝධයක් දැන් තියෙන්න ඕනේ. මලුත් නැති, බීජත් නැති ගස් ගැන ව්‍යුහය ගැන ඇහුවොත් ඔයාට ඒ ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? පුළුවන් දැන් කියන්න විස්තරේ. මේකම ඕනේ නැහැ. මේක මටවත් පාඩම් නැහැ. මේක මටවත් පාඩම් නැහැ. ඔයා පාඩම් කරන්න ඕනෙත් නැහැ මේක. මේ මල මගුල මේ මොකද්ද? මේ තියෙන විස්තරේ ඔයාට දීලා තියෙන. ඔයා පාඩම් කරන්න ඕනේ. මේකේ තියෙන මොකද්ද? අදහස ඔළුවට ගන්න ඕනේ. මේ වාක්‍ය පිටින් මේවා පාඩම් කරන්න ගියොත් එම පිස්සු ඇදේ. දැන් මට ඔයාට කියන්න, ඔයාගේ ඔළුවේ තියනවද දල අදහසක් මේ ගැන? මං අහනවා පුතේ, මේ මල් පිපෙන්නේත් නැති, මල් පිපෙන්නේත් නැති, බීජ හට ගන්නෙත් නැති ගස්වල ව්‍යුහය මොන වගේ? එතකොට ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මෙන්න මේමයි සර්. ඔය කියන ගස්වල උඩා ශාකවල ඉඳලා විශාල ගස් දක්වා ඔය ගස් තියෙනවා. හැබැයි ඒ ගස් වලින් සර් කොටසක් ඉන්නවා විශේෂ පටක විභේදනයක් වෙලා නැහැ. ඒවා විනාලයි. ඒවා ඇත්ත කඳ, ඇත්ත පත්‍ර, ඇත්ත මුල් නැහැ. අනිත් සෙට් එක ඔය අපි එහෙම කිව්වේ කා ගැනද? පොගනාටුම් සහ මාකැන්ටියා ගැන. ඒ වුණාට සර් අනිත් සෙට් එක ගත්තොත් ඒවා සනාලයි. ඒවා ඒ සත්‍ය කඳ, සත්‍ය පත්‍ර, සත්‍ය මුල් තියෙනවා. ඊළඟ ඔයගොල්ලන්ට ඕනනම් මෙහෙමත් කියන්න පුළුවන්. අර විනාල ගස් වල අපි කියන්නේ මොන හැඩයේද යට තියෙන්නේ? තලසක හැඩේ, තලසාකාර හැඩේ තියෙන්නේ. පැහැදිලිව ගන්න කියන කාරණේ මෙන්න මේ වගේ ඔයාට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද වැඩේ?
හරිද? නිකම් මේ ඔය පොත පුරවන එකෙන් වැඩක් නැහැ. ආයි කියනවා මම. පොත පුරවන එක නෙමෙයි. 10 වසර කියන්නේ ගැම්මට පාඩම් කරන වයස. ඒ ගැම්මට පාඩම් කරන්නේ නැති එකා වැටෙනවා. දැන් මේ පේන්නේ නැද්ද? එන්නේ නැහැ නේ. එහම ඇල්ලා 11 වසරට යනකොට ළමයි දැන් මගේ ඉන්නේ මං හිතන 80ක් වගේ තමයි. 11 වසර පන්ති ඔක්කොම පන්ති දෙකේම ළමයි ඉන්නේ. ඔන්ලයින් උයි ඔක්කොම. සාමාන්‍ය ළමයි හිටියා 130ක් 40කට කිට්ටු වෙන හිටියා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර වැඩ කරන්නේ නැති ළමයි ටිකේ ලකුණු අඩු වෙනකොට අම්මලා මොකද කරන්නේ? අයින් කරනවා. හරිනේ ඉතින්. ඇවිල්ලා වැඩ නැ ලකුණු නැත්තම් මේ පන්තියකට වල වැඩක් නැහැ නේ. මොකටද පන්තියේ වැඩ ලකුණු ටික වැඩි කරගන්න? ඉතින් පන්තිය ඇවිල්ලා තේක වැඩ කරන්නේ නැත්තම් ඉතින් මේක වැඩක් නැහැ. ළමයා පන්තියනට වඩා හොඳයි. සල්ලි ටික රුපියල් 5000 න්නේ. ගෙදර තියාගෙන මේකෙන් මේ හාල් කිලෝ 3-4ක් ගෙනලා කන එක. හාල් මිටි 3-2ක් ගන්න පුළුවන්. තේරුණාද? ඒ පන්තියට ආවට පන්තියට එන්නේ ඔයාගේ ලකුණු ටික වැඩි කරගන්න. ඔයාගේ ලකුණු මට්ටම තියාගන්න. එතකොට සෙට් එකක් ඉන්නවා පිස්සු කියලා. පන්තියට ඇවිල්ලත් වැඩ කරන්නේ. ඉතින් එතෙන්දි මට ඒ ළමයිගේ ලකුණු වැඩි කරන්න බෑනේ. මට මගේ උගේ මුගේ මොලේ අසට ලියල් රිංගල මොනව හරි කරන්නද බෑ. ඒතර ඒ ළමයා කියන දේ කරන්නේ නැත්නම් ප්‍රශ්න පත්‍ර කරන්නේ නැත්නම් පාඩම් කරන් වරින් කියවම් පාඩම් කරන්නේ නැත්නම් ඒ ළමයිගේ ලකුණු වැඩි කරන්න සක්කරයාවත් බෑ. මොන ගුරුවරයාවත් බෑ. ඌ වැඩ කරන්නේ නැත්නම් මට බෑ වැඩි කරන්න. එතකොට පෞද්ගලිකව ඔයාගේ තමයි ওই ලකුණු වැඩි කරන එකේ මහන්සිය ඔයාගේ. මම මග පෙන්වීම කරන්න පිළිවෙලකට උගන්වනවා. මේමයි මේමයි කියන. ඒක ගන්න එක ලකුණු ටික අරගෙන යනවා. ඒක විහිළුවට ගන්න එක ජෝකර් කෙනෙක් වෙලා අන්තිමට සමාජයටත් ජෝකර් කෙනෙක් වෙනවා. එළියට ගියාම ඉතින් මැට්ටෙක් නේ. ඉතින් ඔය ඒ වගේ එවුන් තමයි ඔය ඡන්දේ දෙන්නේ. ඔය මීහරක් සෙට් එකට හොරා කාබු සෙට් එකට ඡන්දේ දෙන සෙට් එකක් ඉන්නේ ඒ જાති තමයි. උන්ට තේරෙන්නේ නැහැ රටට කරපු විනාශය අවුරුදු 70 ගාණක් කරපු විනාශය තේරෙන්නේ අනේ අපේ රජ්ජුරුව කියලා රජ්ජුරුවගේ පුතා කියලා දෙනවා. නේද? මහරජා කියලා කිටියානේ නා මොකද්ද මහින්ද රාජපක්ෂ කියලා අප්‍රතිරූපයක් ගොඩ නැගුවා. සින්දු දාලා මිනිස්සුන්ගේ මුණුගත් මිනිස්සුන්ගේ ඔලුවට ගොඩ දැම්මා මහරජා. හරිද? අපේ වහල් මානසික මට්ටම තියෙන මිනිස්සු, වහල් මානසික මට්ටම තියෙන මිනිස්සු තාමත් ඒ මට්ටේ ඉඳලා අපේ මහරජාගේ පුතා කියලා නාමල්ට ඡන්ද දෙනවා. ගොන් 70. හරිද? ඒ දාය වෙලා තියෙන්නේ. අච්චර හොරා කාපු හොරා කාලයි කියලා එස්පනා පිට ඕන තරම් ඔප්පු වෙන සාධක තියෙද්දි ඡන්ද දෙනවා. මහරජාගේ පුතා. ඉතින් ඔන්නෝ තමයි ඒ ඕගොල්ලෝ ඒ මැටි හරක් ටික ගොඩනගන්න තමයි මේ අධ්‍යාපනයට සල්ලි වියදම් කරන්න නැත්තේ රජේ. පුළුවන් තරම් සමාජින් ඉන්නේ මෝඩයෝ ටික අන්නව. තාල් මුටිය මෙටියක් දුන්නම ඡන්ද දෙනවනะ. ඈ මේ කාලේට පොඩි පොඩි අයිටම් ටිකක් දුන්නම ඒකට අහු වෙනවනะ. ඒ එහෙ සෙට් එකක් තමයි ඉන්න ඕනේ. එතකොට හොරුන්ට හැමදාම මේ රටේ ජනාධිපති ධූරේ ඉඳලා හොරා කන්න පුළුවන්. තමයි ප්‍රශ්නේ. චර අපි දන්නවනේ අවුරුදු ඒක තමයි කියන්නේ. ඒගොල්ලෝ ඒ මට්ටමට වැටෙන්න එපා. ඉගෙනගෙන බුද්ධිමත් වෙන්න, තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි, ඒකයි මං කියන්නේ. හරි, ඉතින් අර ඒ ඉගෙන ගන්න ඕනේ ඒකයි. රජයට ඕනේ මීහරක් ටිකක් මේන්ටේන් කරන්න. ඒතොර උන්ට ඡන්ද ගන්න ලේසි. උඹලට ටික දෙනවා, ටොපියක් දෙනවා, චුවින්ගම් දෙනවා කියලා. චුවින්ගම් දෙනවා කියලා කිව්වනේ රනිල් ලොක්කා. එහෙම කිව්වා. බේස්ලට් දෙනවා ඒ කිව්වා. ඒක කොමාරි බොරු කියලා ඡන්ද ගන්න. ආවට පස්සේ ආඩවාසි කිසි දෙයක් කරන්නේ නැහැ. දැන් ඉස්සරත් එහෙම දැන් කියනවා කීයද? දැන් කියනවා රජයේ සේවකයන්ට මෙච්චර දෙනවා, අච්චර දෙනවා කියලා. අනුර කුමාර කිව්ව 10,000ක් දෙනවා කියලා. ඊට පස්සේ තව එකෙක් කිව්වා නෑ අපි අපි 15,000ක් දෙනවා. ඊට පස්සේ අර තව එකෙක් කියන සජිත් කියලා ඌ කිව්වා අපි 25,000ක්. හරිද? ඉතින් කරන්න පුළුවන් වැඩද කියන්නේ. රජයේ සේවකයෝ 1,15,000කට එහා ඉන්නවා මං හිතන්නේ. 115ක්. හැම එකකටම 25,000 දෙන්න පුළුවන්ද බෑ? ඒකට අහු වෙනවා. මෝඩ රැලක් ඉන්නවනේ උන් අහු වෙනවා. දෙනවනම් හොඳයි. ඉතින් මමත් රජයේ සේවකේ වයිෆු රජයේ සේවකේ අපි දෙන්නට රුපියල් 50,000කින් පඩි වැඩි වෙනවා. එතකොට ඇයි මට 25,000? එයාට 25,000 දෙන්නටම 50,000කින් වැඩි වෙනවා පඩි. එහෙම බැලුවොත්. එහෙම වැඩි කරන්න බෑ. ඔය කියන්නේ ඡන්ද ටික ගත්තට පස්සේ ඉතින් උන් ඕන පැත්තට දිව නැවෙන જાතියනේ ළමයි. ඕන පැත්තට දිව නැවෙනවා. ඡන්ද දිනුවට පස්සේ මොනවරි කියන්න පුළුවන් මේ දිවේ. හරිනා? ඕක මම මෙහෙමයි කිව්වේ. අපි තව ටීකින් දෙනවා. ඕනෝ තමයි වැඩි. ඒවට අහු වෙනවා අපේ ජනතාව. ඔකයි කතන්දර. හරි, අපි බලමු. අපි වෙන පැත්තකට යමින් ඉන්නවා. හරිද? අපි නැවත මේ පැත්තට හැරෙනවා. දැන් අපි කතා කර කර හිටියේ මොකක් ගැනද? පාඩම් කරන එක ගැන. පාඩම් කරන්න. රයිට්. එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි, දැන් ඔන්න මූලික view එක ටික මේ බලන්න. මේ කවුද? මා කැන්ටියා. ඔය තියෙන්නේ මා කැන්ටියා. ඇත්ත කඳ, ඇත්ත පත්‍ර, ඇත්ත මුල් නෑ. ඔය මා කැන්ටියා. පාකැන්ටියා මේ එයාගේ ඔයා හොඳට බලන්න මෙයාගේ මේ දෙකට මෙහෙම වෙන් වෙලා තියෙන.
ඕක ටිකක් දිග වෙනකොට මේ කෑල්ල මෙහෙම ගිහලා මේ කෑල්ල මෙහෙම ගිහලා මෙතනින් කැඩලා යනවා. එතකොට එක ගහද්ද ගස් දෙකක්ද? ගස් දෙකක්. හරිද? මේ තියෙන්නේ මහා කැන්ටිය. තමයි ආයිස පොල් ගස් වගේ මොනවද තියෙන්නේ? මේ එයාගේ ප්‍රජනක ව්‍යුහය. හැබැයි මල් නෙමෙයි. මල් නෙමෙයි. මේ තියෙන්නේ පොග නාටු. පොග නාටු. මේ තියෙන්නේ පොග නාටුම්ම තමයි. දැන් ඕගොල්ලෝ ආයිස ඔය තියෙන්නේ සර් මල් සර් කිව්වේ නේ මල් නැහැ කියලා මේ තියෙන්නේ. මේ මල් නෙමෙයි එන්න. මේ මල් නෙමෙයි. මේකට කියන්නේ බීජාණු දානිය කියලා. මේකේ තියෙන බීජත් නෙමෙයි බීජාණු කියලා චූටි අංශු జాතිය පුරෝගත මලු. බීජාණු දානි. මේ තියෙන්නේ තෙව්වම තමයි පොගනාට. හැබැයි අර මල් නෙමෙයි. මලක තියෙන්න ඕනේ පෙති තියෙන්න ඕනේ මණිපත්‍ර ඒවා මුකුත් මේකේ නැහැ. මේක බීජාණු දානිය. ඊට පස්සේ සෙලජිනෙල්ලා. මේකෙත් ඒ වගේ මලක් වගේක් හැදෙන රූපයක් නම් මට හොයාගන්න බැරි වුණා. මේකෙත් තියෙන මලක් වගේ එකක් මල් නෙමෙයි ඈ. දෙනේ සෙලජිනෙල්ලා. ඊට පස්සේ නෙප්‍රොලෙපිස් මේ මේවන ඉතින් ඕන් තරම් ගොල්ලගේ වල වල දැකලා තියෙනවා. මම එදා කතා කරානේ නේද මේ ගැන නැද්ද? මේක යට කෝපි කුඩු වගේ තියෙනවා කියලා දුන්නනේ ටිකනේ. බේදුරු ගැන කතා කරා. රයිට්. මේ මොනවද? පා මේ තියෙන්නේ ගස් පර්ණාංග ලොකු එක. ලොකු ගහ. ඈ. විව්වේ. රයිට් හැඩය. දෙක හැඩය ලියන්න. තලසාකාර හෝ ඉතා කුඩා පර්ණාංග ලෙස පවතී. විශාල ශාක විදියටත් තියෙනවා හැබැයි ඈ. දැන් ගස් පර්ණාංග ගත්තොත් ඉතා කුඩා නෙවෙයි ලොකු ගස්. ඒක මෙතන සඳහන් කරලා නැහැ. තලසාකාර හෝ ඉතා කුඩා පර්ණාංග ලෙස පවතී. තලසාකාර හෝ ඉතා කුඩා පර්ණාංග ලෙස පවතී. තලසාකාර හෝ ඉතා කුඩා පර්ණාංග ලෙස පවතී. පර්ණාංග. දැන් මට කියන්න පුතේ මේ මොකද්ද? මේකේ හැඩය කියන්න. තලස. තලස දෙකයි නේද තියෙන්නේ? කවුද තලස? තලස තියෙන දෙන්නට කවුද? පොගනාටුමුයි මා කැන්ටියයි. ඒවයි ඇත්තටම පත්‍ර ශාක නැහැ. අපි ඒවට කියන්නේ තලස කියලා. දැන් මෙයා ඇවිල්ලා කුඩා වර්ගයේ ශාක මේ තියෙන්නේ පර්ණාංග. හරි. රයිට්. ඊට පස්සේ පෝෂණය. අහන්න දෙයක් නැහැ. මේක පටන් ගන්නකොටම කිව්වා කිංඩම් ප්ලාන්ටේ ශාක රාජධානිය සියල්ලන්ම කවුද? ස්වයංපෝෂීන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒක ඉතින් හරිම ලේසි ඕන එකට ලියත හැකි යාලියන්. සියල්ලන්ම ස්වයංපෝෂී වේ ප්‍රභා සංශ්ලේෂීන් ප්‍රභා සංශ්ලේෂණය කරයි. සමහර අය ඉන්නවා අපිශාක. අපිශාක කියන්නේ ගස් උඩ වැඩෙන ගස්. ගස් උඩ හැදෙන ගස්. ඔය පිළිල වගේ ඒවා. පිළිල ඒගොල්ලොත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හැබැයි වතුර ගන්නේ අනික් ගහෙන්. මොකද ගහක් උඩනේ හැදිලා ඉන්නේ. පිළිල ඔයක දැන් අපේ මම ගන්න ඉස්කෝල නම් ඕන තරම් පිළිල තියෙනවා බලන්න පුළුවන්. ඇයි ඒක සාමාන්‍යයෙන් දැන් මම ගන්න ඉස්කෝලේ හරි ෂෝක් ගස්කොලන් අතින් හරි ඒ කියන්නේ ගස් වර්ග උඩක් පවලා තියෙනවානේ පරිසරය. කලින් වැඩ කරපු පාසලේ තනිකර කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ ගස් හරි අඩුයි. පුළුවන් තරම් අපේ මැඩම් වැව්වා නමුත් ඉතින් තනිකර පොඩි ඉඩක තියෙන. දැන් මේ ඉස්කෝලේ එහෙම නෙමෙයි ගම්බ ගස් උඩට තියෙනවා සරුවට හැදිච්ච. ඔය ඔයගොල්ලෝ බලන්න කියලා මම අපේ ඉස්කෝල ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. ඔය අඹ ගස් වල එහෙම පිල්ල හරියට තියෙනවා. අපි ශාක තියෙනවා. අඹ ගහේ කඳ පුරාම දැකලා තියෙනවද ගස් හැදිලා තියෙනවා. පොඩි පොඩි ගස්. අපි ශාක. තව තියෙනවා පිළිල කියලා જાතියක්. පිළිල කියන්නේ දැන් මේ මා ගොඩක් කරලා අඹ ගස් වල මේක හරියට තියෙනවා. ඕම තියෙනවා ගහ හරියද? පිළිලේ මොකද දන්නවද කරන්න? පිළිලේ මේකට සෙට් වෙලා මේකේ සෛලමට විදිනවා. සෛලමෙන් වතුර ගන්නවා. මේ ගහේ සෛලමේ යන වතුර වලින් කොටසක් ඒ ගහ ගන්නවා මේ. හැබැයි යා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එයාට ඕන ආහාරය හදා ගන්නවා. වතුර ගන්නව පසෙන්නේ. මෙයා ඉන්නේ ගහ උඩනේ. එතකොට මේ ගහේ යන වතුර ලයින් එක තැනකින් සිදුරු කරලා එයා ඒ වතුරින් ටිකක් මෙයා ගන්නවා. එතකොට මේවට කියන්නේ අර්ධ පරපෝෂී ශාක. ලොරැන්තස් කියලාත් මේ ගස් වලට කියනවා. ලොරැන්තස්. ඒ නම් දැන් ඔගලගේ පොතේ අයින් වෙලා තියෙන නිසා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. හරි. ඒක හරි. ප්‍රජනනය. ප්‍රජනනය. මේගොල්ලන්ට ළමයි ලිංගික ප්‍රජනනයක් තියෙනවා. අලිංගික ප්‍රජනනයක් තියෙනවා. බීජාණු මගින් තමයි ප්‍රධාන වශයෙන්ම තම වර්ගය ආභෝ කරන්නේ බීජාණු මගින්. අහගන්න මම පොඩි උදාහරණයක් කියන්න. දැන් මේම තියෙනවා පොගනාටුම් ගහක්. ඒකේ තියෙනවා උඩ ඇදෙනවා මෙන්න මේම නෙළුම් පෝට්ටු වගේ එකක්. ඕක ඇතුලේ තියෙනවා බීජාණු. මේක මල නෙමෙයි ඈ. මං කිව්වේ බීජාණු දානිය. එතන මේක පර්ණ තුනම මේක විවෘත වෙලා මේ බීජාණු සුළඟට ගසාගෙන යනවා. ගසාගෙන ගිහිල්ලා
ඒ සුදුසු තැනක වැටෙනව තව පොගනාටුම් ගහක් ඇදෙනවා. සුදුසු තැනක වැටෙනව තව පොගනාටුම් ගහ මේම ගස් ඇදෙනවා. අන්න ප්‍රජනනය තම වර්ගය අභෝ කරා බීජාණු. මේගොල්ලන්ට බීජ නැහැනේ. අපි ලිව්වනේ බීජ නැති ගස් කියලානේ මේ තාම කතා කරන්නේ බීජ නැති ගස්. හැබැයි ඒගොල්ලන්ට බීජ නැති උනාට මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? බීජාණු කියලා જાතියක් චූටි අංශු જાතියක් තියෙනවා. ඒකෙන් තම වර්ගය අභෝ කරනවා. ඊට අමතරව මේගොල්ලෝ ලිංගික ප්‍රජනනයත් මේගොල්ලන්ගේ ඩිම්බ තියෙනවා, ශුක්‍රාණු තියෙනවා මේ ගස්වල. ස්පර්ම්ස්. දැන් අපි සාමාන්‍ය ශුක්‍රාණු කියන්නේ මිනිසුන්ගේ වටනේ. නමුත් මේ ගස්වල තියෙන ඒවටත් අපි ස්පර්ම් කියලා කියනවා. ශුක්‍රාණු. මම පෙන්නන්න ඕගලන්ට මට දැන් ඇත්ත ඇත්තම කතන්දරේ මට දැන් මතක නෑ ඒක ජීවණු චක්‍රය ජීවන චක්‍රය. ඕගලන්ට උගන්වන්නත් නෑ. නමුත් මේක අපි උසස් උගන්න ඉගෙන ගන්න තියෙනවා මේක ජීවන චක්‍රය. කොහොමද මේක වර්ගය අභෝ කරන්නේ කියලා මම ඔබට පෙන්නන්නම් තව ටිකකින්. ජීවන චක්‍රය මේ අපි ලිය මාලියන් බීජාණු නිපදවීම. බීජාණු ඈ බීජ නන් නෙවෙයි පුතා. බීජාණු බීජාණු නිපදවීම හා කොටස් වෙන්වීම. අලුත් වචනයක් කොටස් වෙන්වීම හයිලයිට් කරගන්න. කොටස් වෙන්වීම අලුත් වචන ආපු ගමන් ඒවා හයිලයිට් කරගන්න. ඔයාට අලුත් නම් ඔයා හයිලයිට් කරන්න මං කියන්න ඕනේ නැහැ. කොටස් වෙන්වීම මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි. අලිංගික ඈ බීජාණු වලින් කරන්නේ ලිංගික ප්‍රජනනයක් නෙමෙයි. අලිංගික ප්‍රජනනය සිදු කරයි. බීජාණු වැටිච්ච වැටිච්ච තැන්වල සුදුසු තැනක නම් ඒක පැලවෙනවා. ඇතර මට මේ ශාකවල ප්‍රජනනයේ ලකුවට දැන් මතක නෑ. දැන් කොයි කාලද ඔය ඉගෙන ගත්තේ? ඒ ලෙවල් වලටයි. ඒ ලෙවල් වලට නේ ඔය චුට්ටක් තිබුණේ. දැන් දැන් 2002. දැන් අවුරුදු කීයද? 22. ඒ ලෙවල් කරපු කාලේ 2002. හරි. ඒ ලෙවල් කළා අවුරුදු 22ක් වෙනවා මන්ද. රයිට්. ලිංගික ප්‍රජනනයද සිදු කරයි. ලිංගික ප්‍රජනනයත් කරනවා ඈ. එකක් ලියන්න. මේගොල්ලෝ ලිංගික ප්‍රජනනයත් කරනවා. අලිංගික ප්‍රජනනය විතරක් නෙමෙයි. ලිංගික ප්‍රජනනයද සිදු කරයි. දැන් කොටස් වෙන්වීම මම පොඩ්ඩක් ඔයාට කියලා දෙන්නම්. මම කියලා දුන්නා. මේ කොටස් වෙන්වීම කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්නම් අහගන්න. දැන් අර මා කැන්ටියාවල ඔන්න ඔහම තිබුණා නේද? එතන මේ කෑල්ල දෙකට බෙදලා තිබුණේ. ඒක මෙහෙම මේ කෑල්ල මේට ඇදෙනවා. මේ කෑල්ල මේට ඇදෙනවා. මෙතනින් කඩලා යනවා. කොටස් වෙන්වීම. කොටස් වෙන්වුණා මේක එක ගහක් මේක අනිත් ගහ. අලුත් ගස් දෙයක් ඇදෙනවා. ඕකට කියන්නේ කොටස් වෙන්වීම. ඕක පෙන්වන්නේ මා කැන්ටියා. අර මම පෙන්නුවේ කොටස් වෙන්වීම. දැන් මේ බලන්න. මේ තියෙන්නේ අර නෙප්‍රල්පිස් කියන ශාකයේ. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ අර කොලේ යට කෝපි කුඩු වගේ තියෙනවා කියලා කිව්ව නේද ඕගොල්ලන්ට? කොලේ යට ඒ තමයි බීජාණු හදන බීජාණු දානි. එතකොට මේ බීජාණු එකක් මේ වගේ එකක් මේ ලොකු කරලා පෙන්නලා තියෙන්නේ. ඒක ළමයි හොඳට මේරුවට පස්සේ ඒක ඇතුලෙන් ස්පෝස් කියන්නේ බීජාණු. ඩිස්පර්සල් කියන්නේ විසිරලා යනවා. බීජාණු විසිරලා ඒක තමයි අර ඔයාට කෝපි කුඩු වගේ આવෙන්නේ. හරිද? එතකොට මේ බීජාණු වැටිච්ච තැන්වල ඒවා පැලවෙනවා. මේ ස්පෝ එක වැටිලා වැටුනම පැලවෙනවා. පැලුණාට පස්සේ එම ස්ථානයේ ඒ තැන්වල මේ හෘදයාකාර කොටසක් හැදිලා ඒකේ මේ තැන්වල මේ එග් එක කියන්නේ ඩිම්බේ. ඩිම්බ හැදෙනවා. ස්පර්ම් මෙතන අකුරු ටිකක් අඩුයි. ස්පර්ම් ස්පර්ම් කියන්නේ ශුක්‍රාණු. ඒකේ මේ හරිය හැදෙනවා පිරිමි කොටස්. මේ ලිංගික ප්‍රජනනය ඈ. ඒ පිරිමි කොටස් ඇවිල්ලා මේක අස්සෙන් මේකට රිංගනවා. රිංගලා අන්න එතන හැදෙනවා අලුත් ලිංගික ප්‍රජනනයෙන් ශාක හැදෙනවා. හරිද? ඒ ශාක වලින් ආයි බීජාණු හදලා මේක මේම චක්‍රයක් විදියට සිද්ධ වෙනවා. ඔයාට මේ ගැන කිසිම ආකාරයක මතක තියා ගැනීමක් අවශ්‍ය නැහැ. කොහොමද ඇදෙන්නේ? හෘදයාකාර කෑල්ල මොකද්ද? කිසි දෙයක් අවශ්‍ය නැහැ. මම මේක දැම්මේ නිකන්. මේ ඇත්තටම මේ 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 කෑල්ල තනිකර මෙයාගේ මොන ප්‍රජනේද? මොන ප්‍රජන? ලිංගිකද අලිංගිකද? අලිංගික. මෙතනින් එහාට ලිංගික. තියනවා විතරක් දැනගන්න. වැඩක් නැහැ. ඉතින් මේවා අහන්නේ නැහැ. ස්පෝ එක ඔය මොනවද සයිගෝට් කියන්නේ මේ දෙයක් අහන්නේ නැහැ ඒවා. මේ තියෙන්නේ තවත් රූප සටහනක්. ඕකම තමයි. ලිංගික ප්‍රජනනයක් තියෙනවා. මේ තියෙන්නේ පොගණ අටුම් වල ඒක සිද්ධ වෙන ආකාරය. පොගණ අටුම් වල අර මං කිව්වේ මලක් වගේ එකක් හැදෙනවා කියලා මේ තියෙන්නේ. ඉතින් මේවා ගැන ලොකෝට ඉගෙන ගන්න ඕනේ නැහැ. ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනය දෙකම තියෙනවා කියලා ඉගෙන ගත්තම ඇති. ව්‍යාප්තිය. මේවා ළමයි ලෝකයේ මුලින්ම ඇති වෙච්ච ප්‍රාථමික ගස්. මේගොල්ලෝ අවුවට හොඳට ඔරොත්තු දෙන්නේ නැහැ. වතුරේ හැදින්නේ. ඒක නම් අනිවාර්යෙන් මේක තෙතමනේ සහිත තැන් වල විතරයි හොඳට හැදෙන්නේ. තෙතමනේ නැති වියලි පරිසරවල දකින්න ලැබෙන්නේ නැහැ.
ලියන්න. සෙවන සහ තෙතමනේ නිතරම රදා පවතින සූර්යාලෝකයේ අඩු තැන්වල තමයි මේගොල්ලෝ හොඳට ව්‍යාප්ත වෙන්නේ. නැති තැන්වල හදන්න පුළුවන් වතුර තියෙනවා නම්. වතුර යම්කිසි ප්‍රමාණයක් දාන්න ඕන. සාමාන්‍යයෙන් ගෙදර ළිඳ වටේ තෙතමනේ සීරාව තියෙන තැන්වල මේව හැදෙනවා. විශේෂයෙන් සෙලජිනෙල මම දැකලා තියෙනවා මේ අවට ගෙවල් වල ගොඩක් ලිං වල. ලිං ආශ්‍රිතව හැදිලා තියෙනවා මම දැකලා තියෙනවා. සෙලජිනෙල. මේගොල්ලන්ට වියලි පත්සරේ ඉන්න අමාරුයි. ඇයි ප්‍රාථමික ශාකනේ මුල්ම කාලේ ඇති වෙච්ච ගස්. ඊට පස්සේ තමයි දියුණු ශාක ඇති වෙන්නේ මේගොල්ල වෙනස් වෙලා. දැන් මං හිතනවා පුළුල් අවබෝධයක් ඕගොල්ලන්ට තියෙනවා මලුත් නැති බීජත් නැති ගස් ගැන. මලුත් නැති බීජත් නැති ගස් ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. හරි? ඒ පුළුල් අවබෝධය තව තහවුරු වෙන්නේ මේක ගෙදර ගිහිල්ලා මේ පාඩම් කළා බලන්න නැතුව ඇදලා ගන්න පුළුවන් නම් ඔළුවෙන්. අරගෙන කියන්න පුළුවන්. හරි ළමයි අද මෙන්න පාඩම් මේකයි කරන්න කියලා පොඩ්ඩක් ගුරුවරයෙක් විදියට. හරි මං කියලා දෙනවනේ ඔයගොල්ලන්ට මොන යම් ක්‍රමයකට. එහෙම නැත්නම් එහෙම නිකන් කරන්න අවුල් වගේ නා. පොත පාඩම් කළා දෙන්න. තාත්තට හරි අම්මට හරි දෙලා මේකේ විස්තර අහන්න කියන්න. ඔයාට කියන්න පුළුවන්ද කියලා බලන්න චෙක් කරගන්න. පොතේ ලියලා තියෙනවා ඔළුවේ නෑ. ඉතින් බෑ එතකොට. එතකොට බෑ. පොතේ තිබුණට වැඩක් නෑනේ විභාගෙට ඇදලා ගන්න ඔළුවේ නැත්. හරිද? රයිට්. ඊළඟ එකට යනවා. නම් ටික ලියන්නයි යන්න. පළවෙනි එක කවුද ඔබ හිතන්නේ මේ කවුද? කවුද ලියන්න? පොගෝ නා තුම් පාසි. ලියන්න. ඇයි මම මේ රූපවල ලියවන්නේ? මේවා දීලා ඔයාට විභාගෙදී අහන්න පුළුවන් මේ කවුද. හරිද? ඒක නිසා දැනගන්න ඕන රූපස්ථාන. මේ මා කැන්ටියා. මා කැන්ටියා නැත්නම් අපි කියනවා අක්මා ශාක. මේ සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා. රූපෙත් එක්ක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ආ මෙයාගේ නම නම් මේක. කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ ඈ. මොකද විභාගයේ රූප සටහන් තුන හතරක් දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා ඇවිල්ලා ඊළඟට ඒ සෙට් එකනේ තියෙන්නේ. ඔව්. ආ මෙයා ඇවිල්ලා පර්ණාංගේවත් මීවන. මෙයා ඇවිල්ලා බේදුරු ওই ගස් උඩ හැදෙන්නේ බේදුරු. ට්‍රයිනේරියා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ තියෙන්නේ සැල්වීනියා. සැල්වීනියා. පර්ණාංගේවත් මීවන දෙකම එකයි. මීවන කිව්වත් එකයි පර්ණාංග කිව්වත් එකයි. බේදුරු සැල්වීනියා. ඊළඟට ගස් පර්ණාංග. හේවත් ගිනි හොට. මෙයා තමයි ටිකක් ලොකු ගාකට එන්නේ. ගිනි හොට. හේවත් ගස් පර්ණාංග. ගිනි හොට හේවත් ගස් පර්ණාංග. හරි නේද? ඔන්න පුතේ ඒ අත්ත සම්පූර්ණයෙන් මං ඉවර කරා. ඕගොල්ලන්ගේ වගකීම පාඩම් කරන එක ඈ. මලුත් නැති බීජත් නැති ගස්. දැන් අපි කතා කරනවා මල් නෑ හැබැයි ඇට තියෙනවා. මල් නෑ ළමයි ඇට තියෙනවා. මෙන්න උදාහරණ. මඩු ගහ. මේ තියෙන මඩු. මේ තියෙන මඩු ගහ. මං හිතන්නේ ගොඩක් ළමයි දැකලා තියෙනවා මඩු ගහ. මේ මොනවද කියන්න? මේ තියෙන්නේ ගෙඩිද ඇටද? ඈ ඇට. ඇටේ. ඇට කිව්වම කැතයිනේ ළමයි. මොනවද බීජ? බීජානු නෙවෙයි මොනවද? බීජ. මේකේ මේ තනිකරම මේ බීජ තියෙන. බීජය ආවරණය වෙලා නැහැ. කෙලින්ම කෙලින්ම ඇට. කෙලින්ම බීජ. මේ මඩු ගහක්. මේ මඩු ගහේ ඇට එන මුල් කාලේ මඩු ගහේ හැදෙනවා මෙහෙම නයි පෙනේ වගේ කෑලි පේනවනේ. මේවට කියන්නේ මහා බීජානු පත්‍රය. මහා බීජානු නෙවෙයි වැරදුනා. බීජානුද මේ? මොනවද බීජ? මහා බීජ පත්‍රය. මේ මහා මේ ඇට කෙලින් මා ගෙඩි නෙමෙයි ඈ. ඇට ඇට ඇට. ගෙඩිය කිව්වොත් මොකද්ද? ගෙඩිය කියන එක ගන්න. දැන් අඹ ගෙඩියක් ගන්න. අඹ ගෙඩිය ඇටේද? අඹ ගෙඩිය ඇට දෙල්ලෙන්නේ ඇටේ වටේට ආවරණයක් තියෙනවා. ඇටේ වටේට ආවරණයක් තියෙනවනේ අඹ ගෙඩියේ. ආගන්න අඹ ගෙඩිය ඇට එල්ලි එල්ලි තියෙනවද? අඹ ගහේ ඇට විතරක් එල්ලෙනවද?
නෑනේ ඇටේ වටේට මොකද්ද තියෙන්නේ? ආ කන්න පුළුවන් කෑල්ලක් තියෙනවනේ ඇටේ වටේට. අපි කපලා කන්නේ ඇටේ වටේට තියෙන කෑල්ල. පැහැදිලි. එතකොට අහගන්න. අහගන්න. මේ මහා බීජ පත්‍රයේ බීජ ඇවිල්ලා. දැන් මේ බීජ ළමයි සාමාන්‍යයෙන් තරමක පුවක් ගෙඩියක සයිස් එකට ලොකු වෙනවා. පුවක් ගෙඩිය ලෙලි ගැවම් පුවක් ගෙඩිය සයිස් එක තියෙන. ඊටත් වඩා තරමක් ලොකු වෙනවා. එතකොට ලොකු නම් මෙහෙම ඉන්න බෑ නයිපෙනේට. නයිපෙනේ මෙහෙම වෙලා අර ඔයගොල්ලෝ කලින් දැක්කේ මේ තියෙන්නේ වේලිලා ගිය බීජ පත්‍ර පේනවද මේ? නයිපෙනේ වගේ කෑලි වේලිලා ගිහිල්ලා අර ඇටවල බරට එක මෙහෙම වෙලා දෙපැත්තට නැමෙනවා. කෙලිම මේව පැල කරන්න පුළුවන්. මේ ඇට ඔයදී ඔය ඇදලා තියෙනවා. පේනවද මේ ඔක්කොම ඇට? ගෙඩි නෙමෙයි, පල නෙමෙයි, ඇට. හරි? මේ තියෙන ලපටික අවස්ථාව. තාම ඇට මෝරලා නැහැ. මේ තියෙන්නේ පයිනස්. පයිනස්. මේ කෝ මේකේ ඇට. මේ තියෙන්නේ ඇට මේ. එක ඇටයයි, ඇට දෙකයි, ඇට තුනයි, ඇට හතරයි, ඇට පහයි, ඇට. මේක ගෙඩියක් නෙමෙයි, ඇට ගොඩක්. මේ තනිකර ඇට. මේක වේලුනාම. අහගන්න. හකපක වගේ තමයි. වේලුනාම ඇට වෙන් වෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවද ඔය විසිතුරු කුරුල්ල වගේ වහදන්න මේක ගන්නව දැකලා තියෙනවද ඔයගොල්ලෝ? හරි. ආ නත්තල් ගහෙත් තියෙනව. හරි. මෙදී මෙන්න මේක දැකලා තියෙනවද විසිතුරු බඩු හදන්න ගන්න? මෙදී. එතකොට අහගන්න. අහගන්න. මේ එක කෑල්ලක් මොකක්ද ආ කියන්නේ? එක කෑල්ලක් එක ඇටයක්. එක ඇටයක්. ඇටේ වටේට කිමුකුත් ආවරණයක් නැහැ. නොවේදී නොවේදී. ආ ඒවා පරිමාණ විශාල ගස්. විශාල පොල් ගස් දෙක තුනක් වගේ උස යනවා සමහර ඒවා. ඒ තරම් ලොකුයි මේ ගස්. හරිද? එතකොට අහගන්න. මේවාට තෙතමනේ තියෙන්න ඕනේ හොඳ භෞමික පරිසරවල ඕන තරම් මේක හැදෙනවා. මේවා විශාල ගස්. එතකොට බීජ හට ගන්න බීජ තියෙන. දැන් මෙච්චරලා පෙන්වුවේ ඇට ඒවා තමයි බීජා. ඊළඟට මල් හට ගන්න නැති ගස් ಜಾති දෙකයි ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. මෙයා කවුද? පයිනස්. අනිත් එක්කෙනා කවුද? මඩු. ওই දෙක විතරයි වාට ඉගෙන ගන්න තියෙන්නේ. තව වර්ග තියෙනවා ඈ. ඔගේ තව වර්ග දැන් පයිනස් වර්ග තියෙනවා. කොනිෆෙරෝ ෆයිටා කියලා කොටසක් තියෙනවා. ඒකට අයිති පයිනස් වර්ග තියෙනවා. සයිකඩෝ ෆයිටා කියලා මඩු අයිති වෙන කොටස තියෙනවා. ඒ ඩිවිෂන් එක තියෙනවා. ඒකට අයිති මඩු වර්ග තියෙනවා. තව ගින්කෝ ෆයිටා කියලා එකක් තියෙනවා. ඒක ඔයගලට උගන්වන්න නැහැ. හරි. රයිට් අපි ගමු. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. අහගන්න. අහගන්න. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. බී ඇට ඇට තියෙනවා. හැබැයි මල් නැහැ. ගස් විවෘත බීජක ශාක ලෙස හඳුන්වන්නේ ඇයි? බීජය ළමයි විවෘත වෙලා තියෙන්නේ. බීජය වටේට ආවරණයක් නැහැ. බීජය වටේට ආවරණයක් නැහැ. මේ කෙලීම බීජ. අනේ ඒක වටේට කිසි ආවරණයක් නැහැ පුතේ. ඒ නිසා මේවට කියන්නේ මොනවද? විවෘත බීජය විවෘත වෙලා තියෙන ශාක. ඒක ආවරණයකින් වැහිලා නැහැ. කෙලින්ම ඇට තමයි ගහේ කෙලින්ම ඇට එන්නේ. ගෙඩිය වටේ ආවරණයක් නැතු වෙන්නේ. සවිවෘතයි. සවිවෘතයි. හරි? දැන් අපි ලියනවා ඇයි මේවට විවෘත බීජක ශාක කියන්නේ කියලා. ලියන්න බා බලමු මේ මොකද්ද? බීජ හට ගන්න අපුෂ්ප ශාකවල බීජ ලියන්න එපා. බීජ ඵලයකින් ආවරණය වී නැත. අඹ ගෙඩියේ අපි කන්නේ මොකද්ද? ඵලය කන්නේ. අපි කන්නේ මොකද්ද? ඵලය. මැද මොකද්ද තියෙන්නේ? ඇටේ. හරිද? එතකොට මේකේ එහෙම ඵලයක් නැහැ. කන්න එම කවේ මේ ඵලයේ කොටසක් නැහැ. කෙලින්ම බීජේ තියෙන. ඒ නිසා අපි ඒවට කියන්නේ විවෘත බීජක ශාක කියලා කියනවා. විවෘත බීජක ශාක. රයිට් ලියමු මං කියන එක ලියන්න. ලියන්න. මෙම ශාකවල බීජ. මෙම ශාකවල බීජ. බීජ බීජානු නෙවෙයි බීජ. මෙම ශාකවල බීජ. ඵලයකින් ආවරණය මේ ඵලය ලියන්නේ මෙහෙමයි මේ පයන්න. ඵලයකින් ආවරණය වී නැත. මෙම ශාකවල බීජ ඵලයකින් ආවරණය වී නැත. මෙම ශාකවල බීජ ඵලයකින් ආවරණය වෙලා නැහැ. ඵලයකින් ආවරණය වී නැත. එම නිසා මේ වචනේ එහෙමම ලියන්න හුරු වෙන්නත් එක. එම නිසා මොකද්ද? මේවා විවෘත බීජක. බීජේ විවෘතයි. ආවරණය වෙලා නැහැ. එම නිසා මේවා විවෘත බීජක ශාක ලෙසද හඳුන්වයි. විවෘත බීජක ශාකය. බීජේ විවෘත වෙලා තියෙන ශාක. විවෘත බීජක ශාක ලෙසද හඳුන්වයි.
විවෘත බීජක ශාක. විවෘත බීජක ශාක. ඊළඟට අහනවා බීජ හට ගන්නා පුෂ්ප ශාක විවෘත බීජක ශාක සඳහා උදාහරණ දෙන දෙකයි මුළු සිලබස් එකකටම තියෙන්නේ. පයිනස් කවුද? පයිනස් මඩු. ආලියන්. පයිනස් මඩු. පයිනස් මඩු. පයිනස් මඩු. ඔයා මෙහෙම කරන්න. මේ ටියුට් එකේ මෙන්න මෙතන දාන්න මඩු කියලා. මේ පළවෙනි රූපේ ඉන්නේ මඩු. එතන දෙවෙනි රූපේ මේ බෝලයක් වගේ එකට දාන්න බීජය. මේ බෝලයක් වගේ තියෙන බීජය. බීජය. බීජය ගැලෙවුම් ඉතුරු වෙන කැලේට මොකද්ද කියන්නේ? මහා බීජ පත්‍රය. ඒක නම් අහන්න නැහැ, ඕනනම් ලියා. ඊට පස්සේ යහපැත්තේ තියෙනවා පයිනස් ගස්. කොනිෆෙරෝෆයිටා කියන ඩිවිෂන් එකට අයිති පයිනස් අන්ඩේට අයිති පයිනස්. එයා පැත්තේ තියෙන්නේ කේතු. ඔන්න එක කියලා කියනවා කේතුව. කේතුව කියන්නේ ඒකේ බීජ ගොඩාක් එකට තියෙන කොටසට කියන්නේ ඒකේ කැලියක්. මෙතන බීජ කැලේ බීජ ගොඩාක්. හරිනේ කේතුව. රයිට්. අපි එනම් මෙයාගේ view එකත් අර වගේම සාකච්ඡා කරමු. මං පොඩි එක දෙයක් අහන්න, එක දෙයක්. මේක බැරණු වැඩකුත් නැහැ. view එක ගැන කතා කරද්දි, view එක ගැන කතා කරද්දි මට කියන්න මේ ගස් ඔක්කොම මේක සනාලද විනාලද? සනාලද විනාලද? සනාලයි. ඇයි මුළු සිලබස් එකටම තියෙන විනාල ගස් දෙකයි. ඒ දෙක දැන් කතා කරලා ඉවරයි. මෙතනින් යාට ඔක්කොම මොනවද? සනාල. සනාල නම් ඒකේ සත්‍ය කඳ, සත්‍ය පත්‍ර, සත්‍ය මුල් තියෙනවා. පැහැදිලි ඔබට කියන කාරණේ. අන්න විව්වේ රයිට්. අපි ලිය මේකේ විශාල ගස් තියෙනවා දැක්කනේ. පයිනස් කියන්නේ අලි ගස්. ලියන්න. මෙම ශාක සත්‍ය පටක විභේදනයක් සිදු වී ඇත. සනාල පටක දරයි. මුල කඳ පත්‍ර තියෙනවා. මුල කඳ පත්‍ර තියෙනවා. සනාලයි කියන්නේ ඉතින් ෂුවර් මුල කඳ පත්‍ර තියෙනවා ඈ. දෙක හැඩය, ගහේ හැඩය. හරි. සමහරව පොඩි පඳුරු වගේ තිබුණාට ගොඩක් ගස් හොඳ උස විශාල ප්‍රමාණයේ ශාකමේ. අලි ගස්. පයිනස් කියන්නේ විශාල ගස්. හරිද? බොහොමයක් ගස් වේ කාෂ්ටීය ඍජු ගඳන් සහිතය. කාෂ්ටීය කියන්නේ මොකද? කාෂ්ටීය කියන්නේ නමේදී උගන්වලා තියෙනවා. මොකද කාෂ්ටීය කියන්නේ? අරටුව. ගහේ අරටුව කාෂ්ටීය. ආ ලියන්න. ප්‍රමාණයෙන් විශාල ශාකවේ බොහොමයක් ගස් වේ. ඒක නම් ඕනෙත් නෑ. බොහොමයක් ගස් තියෙන ඔක්කොම ගස් තමයි මේක. හරි. ගස් නැත්තම් ප්ලාන්ට් වලට දාන්න බෑනේ. කාෂ්ටීය ඍජු කඳන් සහිතයි. හොඳ ශක්තිමත් කඳන් තියෙනවා. සමහරක් පඳුරු. උදාහරණයක් මඩු කියන්නේ උසකට හැදෙන ගහක් නෙවෙයි, පඳුරු. පඳුරු. තව ඔය ගිකෝ ෆයිටා වගේ ඒවා තියෙනවා. ඒවා ඔය දැන් ලෑන්ඩ්ස්කේපින් වලට පාවිච්චි කරනවා. ලෑන්ඩ්ස්කේපින් කියන්නේ ගෙවතු උද්‍යාන අලංකරණය කියන්නේ. අන්න ඒවට ඒකත් ඉල්ල වෙනමම සබ්ජෙක්ට් එකක්. අපිට මේ ලංකාවේ සල්ලි හම්බ කරන්න ඕන තරම් විදි තියෙනවා. මිනිස්සු නෑ නෑ රස්සා නෑ නෑ කිව්වට විවිධ දේවල් කරන්න පුළුවන්. මිනිස්සු කම්මැලි. මිනිස්සු කාගෙන් හරි කඩා වඩාගෙන කීයක් හරි අරගෙන ජීවත් වෙන තමයි බලන්නේ. නැත්තම් ළමයි කොයි තරම් දේවල් තියෙනවද මුදල් හම්බ කරන්න. මට දැන් මේ ටියුෂන් නැත්තරම නැති වුණත් ඕන තරම් දේවල් තියෙනවා තම ජීවත් වෙන්න ඕන කරන මුදල් ටික හම්බ කරන්න. ඕන තරම් තියෙනවා. ගමට ගිහිල්ලා වගා කරන්න පුළුවන් ඉඩම් ටිකක් අරගෙන. එනවා. කොයි තරම් දේවල් මිනිස්සු කැමති නැහැ. මිනිස්සුන්ට ඕනේ මොකද්ද? මේ ඇවිල්ලා මේ කොහේ හරි
තැනක රස්සාවක් කළා නිකන්. දැන් අපේ ගමට ගියාම ගමේ මිනිස්සු හිතන් ඉන්නේ කොළඹ මෙහේ කියන්නේ මාර සුර සැප තියෙන සුප්පිරි පැත්තක්. උන්ට කුඹුරු තිනෝ අක්කර ගණන්. අනේ උන් වගා කරන්නේ. උන් අහන්නේ මචං රුපියල් 30 40000 ජොබ් එකක් හොයාගන්න. 30 40000 ජොබ් එකක් හොයාගෙන මේක අස්තරින් කරනවා ඇවිල්ලා. ඊට පස්සේ ඒකෙන් ටිකක් බෝඩිමටත් දීලා නිකන් කොළඹ හිටියම නිකන් එන ලොකුයි වගේ උන්ට. වෙන රටකට ගියා වගේ පිස්සු. අර අක්කර දෙක වගා කරන ලක්ෂ 3-4ක් හොයාගන්න පුළුවන්. ඒව කරන්නේ ඒව පුරන් වෙවි යන උන්ට ඕනේ මේක ඇවිල්ලා නිකන් හිතෙන මේක අමුතු අනේ මන්දා මට තේරෙන්නේ. ඒ මානසික මට්ටමින් ඉන්න සෙට් එකකුත් තියෙන උන්ට නිකන් මේ උන්ට මේ ඒ ගමේ ඉඳලාමයි පට්ට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. ගමේ ඉඳලා තියෙන ඉඩම් කඩක ටික වගා කරගත්තම ඒ උන්ට ඕනේ මේ රින්ගා මේ ඇවිල්ලා මේ මන් දන්නේ කියලා වැඩන්නේ. එහෙම මානසික මට්ටමක් තියෙන සෙට්ටුත් තියෙනවා. පෝෂණය අහන්න දෙයක් නැහැ. මේ මුළු පාඩමේ ඔක්කොම ස්වයං පෝෂින් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒක ආයිති කෙලින්ම ඔක්කොටම පොදුයි. මල් පිපුණාද නැද්ද ওই රෙද්දා එකක් කරලා ඔක්කොම ප්‍රභා සංශ්ලේෂණය. ඒක ඉතින් ආය අහන්න දෙයක් නැහැ. මේ පාර ඡන්ද කැම්පේන් වලට තරුණ උදවිය හරි අඩුයි. ඔක්කොම එන්නේ ලොන්තපෝල් හැඩපැන කෙවුන්. හරි තරුණ අය අඩුයි. හරි හරි මේ බලන්න මේ මේ. ඇයි දැන් මිනිස්සු තේරුම් අරන් තියනවා ගෙයින් ගෙට ගිහිල්ලා එක කරාට දැන් මේ ඉස්සරනේ ඔය යන්න මොකටද රස්සාවක් ගන්න. ඔය ගියාට පස්සේ ඒ ඒගොල්ලකින් අපි අවුගලයි මේකට ආව අපේ පුතාට රස්සාවක් කරන්න. එහෙම තමයි ඉස්සර. තමයි වැඩේ. හරි ඒ වැඩක් නැහැ. අපි මේකට මං ඕවා ගැන කතා කරන්න ගියොත් මට බ්‍රේක් නැහැ. හරිද? ඒ නිසා. රයිට් කමන්න නැහැ නේ. හා ඊළඟ එක ප්‍රජනනය. කොහොමද මේගොල්ලෝ ප්‍රජනනය කරන්නේ? බීජ තියෙනවා මේ. බීජ කලින් තිබුණේ මොනවද කියන්නේ? බීජාණු මේගොල්ලන්ගේ තියෙනවා. බීජ මගින් ලිංගික ප්‍රජනනයද බීජාණු මගින් අලිංග බීජාණුත් තියෙනවා මේගොල්ලන්. මම පෙන්නන්නම් රූප සටහන්. ප්‍රජනනය බීජ මගින් තමයි ප්‍රධාන වශයෙන් ආලියන්. බීජ මගින් ලිංගික ප්‍රජනනයද බීජාණු මගින් අලිංගික ප්‍රජනනයද සිදු කරයි. බීජ මගින් ලිංගික ප්‍රජනනය බීජාණු මගින් අලිංගික ප්‍රජනනය. බීජ අනිවාර්ය දන්නවනේ විවෘත බීජක. බීජ තියෙන ගස්. බීජ කලින් කට්ටියට බීජ තිබුණ නෑ. මේගොල්ලන් තමයි බීජ තියෙන්නේ. ප්‍රජනනය. අපි බලමු මේගොල්ලන්ගේ වැඩේ. හරිද? මෙන්න මේගොල්ලන්ගේ බීජ හදනවා. නේ මේ තියෙන්නේ ඒවා. ඒ බීජ හැදුවට පස්සේ ඒ බීජ වලින් නව ශාක ඒගොල්ලන්ට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බීජ. හරි ඔයාලා දකින්න පුළුවන් බීජ නිෂ්පාදනය වෙන ආකාරය. ඒකේ ගෑනු පිරිමි කියලා කෑලි දෙකක් තියෙනවා. පෝලන් නැත්තම් අර පරාග වගේ දේවල් තියෙනවා. ඒවා ඇවිල්ලා මේකේ ගෑවුනාම ඒවා බීජ බවට පත් වෙනවා. ඒ බීජ වලින් නව දැන් මේ සමහර ඇට තියෙන විශේෂයෙන් මඩු ඇට කෙලිම පැලවෙන්නේ නැහැ. ඒවා ගින්දරට දාලා පොත්ත පිච්චුනාට පස්සේ පැලවෙනවා කියලා කියන. මොකද ඒවා හැදිලා තියෙන්නේ ගිනිග ලැව් ගිනි හට ගන්නා ප්‍රදේශවල හැදිලා තියෙන. එතකොට ඒවා ඔරොත්තු දෙන්නේ කොහමද? ලැව් ගින්නක් ආවත් බීජ පිච් මේ වෙන්නේ නැහැ. බීජේ වටේ පිච්චෙනවා. ඊට පස්සේ තමයි වැස්සත් එක පැලවෙන්නේ. එහෙමත් තියෙනවා. රයිට්. ව්‍යාප්තිය. භෞමික පරිසරවල එච්චරයි. තෙතමනේ එහෙම අර කලින් වගේ සේවන සහිත තෙතම ඒ ඕන්නේ නැහැ. කෙලින්ම හොඳ භෞමික පරිසරවල පටස් ගාලා හැදෙනවා. ඔන්න ළමයි ඒ අත්තත් ඉවරයි. අන්තිම අත්තට අපි දැන් එන්නේ. මල් හට ගන්න අත්තට එන්නේ. මල් හට ගන්න අත්ත සපුෂ්ප ශාක යනු කුමන වර්ගයේ? දැන් අපි අපුෂ්ප ශාක වල වැඩේ ඉවරයි. සපුෂ්ප ශාක මල් හට ගන්න ගස් එච්චරයි. අහනවනේ සපුෂ්ප ශාක යනු කුමන වර්ගයේ ශාකද? මල් හට ගන්නා ශාක. මල් හට ගන්නා ශාක. මල් හට ගන්නා ගස්. ඔන්න මල් හට ගන්න ගස් ගැන කතා කරන්නයි යන්නේ.
එතකොට ඉවරයි ඈ තව චුට්ටකින් ඉවරයි කිංඩම් ප්ලාන්ට් එක ඉවරයි ඊට පස්සේ කිංඩම් ඇනිමාලියා පටන් ගන්න තියෙන රයිට් සපුෂ්ප ශාක යන මොනවද හරි සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය කුමක්ද කියන්න මල් හටගන්න ගස්වල මොකද්ද ගහේ ලිංගික කෑල් මොකද්ද පුෂ්පය මල ඒක නේද ගෑනු කොටස පිරිමි කොටස තිබුණේ හතවසර ඉගැන්නුවේ ආයි දැන් 14 වෙනි පාඩමේදී මලේ කෑලි උගන්වන්න තියෙනවා ඊළඟ පාඩමේදී මලේ කෑලි උගන්වන්න තියෙනවා හරි ලියන්න පුෂ්පය සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය මල මල තමයි යාගේ ලිංගික කෑල් මල සපුෂ්ප ශාක ආවෘත බීජක ශාක ලෙස හඳුන්වන්නේ ඇයි දැන් ඔන්න අහගන්න ඈ ළමයි මල් හට ගන්න ගහක් ගමු අඹ මං ආසයි අඹ වලට රයිට් මෙයා ගන්න අඹ ගහ කතාව නවත්තන්න ඔය චරුචුරු වෙනවා දැන් මේ මේ අඹ ගහේ මල් හැදෙනවා අඹ මල් අඹ මල් අඹ සාමාන්‍යයෙන් එක මලයිද මල් පොකුරක් හැදෙන පොකුරක් හැදෙන එතකොට ඒ ගමල් පොකුරේ ඔක්කොගේම අඹ හැදෙනවද නෑ අඹ මල් වැටිලා තියෙන උන්තරන් දැකලා ඇති ඉතින් මේක පරාගණේ වුණාට පස්සේ ළමයි අඹ ගෙඩියක් හැදෙනවා අඹ ගෙඩිය අඹ ගෙඩිය ඇතුලේ තියෙනවා මොකද්ද අඹ ඇටේ මෙන්න ළමයි බීජය හෙවත් ඇටේ බීජය බීජය වටේට දැන් මෙහන් කලින් විවෘත බීජක ශාක වගේ බීජය නිකන් එල්ලි එල්ලි තියෙන අඹ ගස්වල ඇට විතරක් එනවද නෑනේ අඹේ අඹේ අඹ ගෙඩිය වටේට අඹේ ඇටේ වටේට මෙන්න මේ වගේ කන්න පුළුවන් මම මේ පාට කරන කොටස ඵලයක් තියෙනවා එහෙනම් ඇට නිකම්ම එළියට විවෘත වෙලා නැහැ ඇට ළමයි ඵලයකින් ආවරණය වෙලා තියෙන ඇට ඵලයකින් මොනවා වෙලාද ආවරණය වෙලා තියෙන ඇටේ තියෙන ඇතුලේ කෙලින්ම ඇට එළි එළි තියෙන්නේ අඹ ගස්වල වඳුරු කෑවොත් මිස හරිද මේව තියෙන්නේ එතකොට මේ වගේ ඇටේ ඵලයකින් ආවරණය වෙලා තියෙන නිසා අපි මේවට කියන්නේ විවෘතද ආවෘතද ආවෘත බීජක ශාක හරිද ආවෘත බීජක ශාක දොඩං ආවෘතද විවෘතද දොඩං ඇටේ සම්පූර්ණ ඇතුළේනේ තියෙන්නේ ජම්බු ආවෘතද විවෘතද ආවෘතයි පොල් ආවෘතද විවෘතද ආවෘතයි පොල් එල්ලෙන් වැහිලා තියෙන්නේ කුවක් ආවෘතද විවෘතද ආවෘතයි පෑදල ගන්න කියන කන්නේ වී ආවෘතද විවෘතද වී පොත්තෙන් ආවරණය වෙලා තියෙන නේද පොත්තත් එක්ක මේ බීජය ආවරණය වෙලා තියෙන ඒක පෑදිලි රයිට් එනල්ලි අපෙන් අහනවා සපුෂ්ප ශාක ආවෘත බීජක ශාක ලෙස හඳුන්වන්නේ යාලියන් බීජය ඵලයකින් ආවරණය වී තිබෙන නිසා බීජය ඵලයකින් ආවරණය වී තිබෙන නිසා ඵලය කියන එක දැල් ලියන්න දන්නවනේ මෙහෙම ලියන්නේ මේ ඵලය මා ප්‍රාණ පා බීජය ඵලයකින් ආවරණය වී තිබෙන නිසා බීජය ඵලයකින් ආවරණය වී තිබෙන නිසා ආවෘත බීජක ශාක ඒ වචනේ එහෙමම ලියන්න ආවෘත බීජක ශාක හුරු වෙන්නත් එක නැත්නම් ළමයි උතනින් නවත්වන එහෙම නෙවෙයි බීජය ඵලයකින් ආවරණය වී තිබෙන නිසා ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි බීජය ඵලයකින් ආවරණය වී තිබෙන නිසා ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි ආවෘත බීජක ශාක ලෙස හඳුන්වයි රයිට් ඊළඟට සපුෂ්ම ශාක නැවත කාණ්ඩ දෙකකට බෙදිය හැක ඒ වර්ගීකරණය යන්න මම ඒ ටික දැන් ඔක්කොම කියලා දෙන්න යන්න එකට ඒතර වැඩේ ඉවරයි ඈ ඔන්න බලන්න ළමයි වැඩේ මේ ගස්වල හැදෙනවන ඇට මේ ගස්වල ඇට හැදෙනවා එතකොට ওই ගස්වල අපි අඹම ගමුකෝ අඹ මේ අඹ ගෙඩියේ ඇටේ තියෙනවනේ ඇතුලේ ඇටේ ඇතුලේ තියෙනවා ළමයි ආහාර ගබඩා කරපු ආහාර තැම්පත් කරපු තැම්පත් කළ ආහාර තැම්පත් කළ අපි කියනවා බීජ පත්‍ර කියලා බීජ පත්‍ර තියෙනවා ආහාර තැම්පත් කරපු බීජ පත්‍ර තියෙනවා මේකේ බීජ පත්‍ර දෙකක් තියෙනවා ඒ බීජ පත්‍ර දෙක ඇතුලේ ආහාර තැම්පත් කළා තියෙන්නේ ඇයි කියන්නේ මේ ගෙඩිය මෙතනින් නට්ටෙන් ගිලීලා වඳුරු අරන් ගිහිල්ලා කකා ගිහිල්ලා කොහේ හරි දානවා ඇටේ දැන් ඇටේ ඔන්නෝම ඇටේ තියෙනවා
ඇටේට වතුර වැටුනම ආගන්න වෙන වැඩේ ඈ. ආගන්න වෙන වැඩේ. හරි. ඇටේට වතුර වැටුනම මොකද දන්නවද? ඇටේ තියෙනවා, ඇටේ තියෙනවා පොඩි සිදුරක්. ඇටේ. ඒ මොකද්ද ඒ සිදුර? ඇටේ තියෙන සිදුර මොකද්ද? ඔයා දන්නවද මේක ලබන ඊළඟ පාඩමේ කියලා දෙනවා? ඔය ඇටේ හැදෙන්නේ මොකෙන්ද? ඩිම්බයකට මොකක් රිංගලද? ශුක්‍ර මේ පරාගයක් රිංගලා. ඒ පරාගේ රිංගපු තැන තියෙනවානේ. එතන තියෙනවා. එතකොට එතනින් වතුර ඇතුළු වුණාම මොකද දන්නවද වෙන්නේ? අහගන්න, මේක ආයු ගන්නන්නත් තියෙනවා. මම මේ දැන් ටිකක් කියන්නේ. මේක ඇතුලේ ළමයි එන්සයිම තියෙනවා. මේ ඇටේ ඇතුලේ එන්සයිම තියෙනවා. ඒ එන්සයිම සක්‍රිය වෙලා, ඒ එන්සයිම සක්‍රිය වෙලා ඇටේ මෙන්න මේ බීජ පත්‍රවල තියෙන ආහාර, මේ අම්මා අඹ අම්මා අඹ අම්මා මෙයා තමයි මාතෘ ශාකය. අඹ අඹ මෙයා අම්මනේ. මේ මාතෘ ශාකයේ විසින් මේ ඇටේ ඇතුලේ ආහාර තැන්පත් කරලා යවන්නේ ඇයි? මේ ළමයා, අයාගේ ළමයා නෙමේ. ඒ ගෙඩිය කොහේ හරි වැටුණාට පස්සේ ඇටේ පැලවෙන්න ඕනේ. පැලවෙන්න මුලදී ශක්තිය ඕනේ. ශක්තිය හදාන්න ආහාර ඕනේ. එතකොට ඒ ආහාර ටික අම්මා හදලා දෙනවා මෙතන. හදලා ඔය ඔළුව වදි පුතේ. එතකොට ඒ එන්සයිම සක්‍රිය වෙලා මේකේ බීජ පත්‍ර දෙකේ ආහාර අරගෙන ශක්තිය නිෂ්පාදනය කරලා මුල හදාගෙන කඳ හදාගෙන කොළ හදාගන්නකම් ඒ වැඩ ටික කරගන්න ආහාර ගබඩාවන් මේ පත්‍ර දෙකේ තියෙනවා. ඒවට අපි කියන්නේ බීජ පත්‍ර. ඔන්න කතාව. තව ගොඩක් කතා කරන්න තියෙනවා ඒක ඊළඟ පාඩමේ. උත්තරින් පස්සේ මොකද වෙන්නේ කියලා උගන්වන්න තියෙනවා. හරි. දැන් එහෙනම් කරුණා කළා මට කියන්න අපේ ළමයි. මොකටද ඇටේ ඇතුලේ බීජ පත්‍ර තියෙන්නේ? ඇටේ ඇතුලේ බීජ පත්‍ර තියෙන්නේ මොකටද? ඈ? ඈ? ඕ එන්නේ නැහැ නේ උත්තර. ඇටේ ඇතුලේ බීජ පත්‍ර වල මොනවද තියෙන්නේ? ආහාර. ඇයි මේ ආහාර තැන්පත් කරලා යවන්නේ? ඇයි මේ ආහාර තැන්පත් කරලා යවන්නේ? ඒ ඇටේ වැටිච්ච තැන පැලවෙන්න මුලදී ශක්තිය ඕනේ. නිකම්ම දැන් මේ පොඩි එකෙක් ගිල්ලත් තෝ හැදියන් කියලා දේවා හැදෙනවා. කිරි ටික දීලා ඌට කන්න බොන්න දීලා ඌ ලොකු වුණාම යම් කිසි දවසක තනියෙන් වැඩ කරගන්න. ඒ වගේ තමයි මේක. ඒ ඇටේ තියෙන ආහාර වලින් ශක්තිය දීලා ගහ හදා ගන්න තියෙන. එතකොට සමහර ගස්වල අහගන්න. සමහර ගස්වල ඇටේ ඇතුලේ, ඇටේ ඇතුලේ මොනවද තියෙන්නේ කියන්න? බීජ පත්‍ර කීයක් තියෙනවද? බීජ පත්‍ර දෙකක් තියෙනවා. අන්න ඒවට අපි කියන්නේ මොනවද? ද්වි බීජ පත්‍රි ශාක. සමහර ගස්වල ඇටේ ඇතුලේ බීජ පත්‍ර කීයද තියෙන්නේ? බීජ පත්‍ර එකයි. ඒවට කියන්නේ මොනවද? ඒක බීජ පත්‍රි ශාක. වෙන් කරලා හඳුනා ගන්න හරිම ලේසි. දීබීජ පත්‍රී ගස්වල කඳ අතු බෙදෙනවා. මෙහෙම අතු බෙදෙනවා. අඹ, රඹුටන්, ජම්බු, පේර. හැබැයි ඒක බීජ පත්‍රී ගස්වල කඳ අතු බෙදෙන්නේ නැහැ. තනි කෙලින් යන්නේ පොල්, ඉතුල්, තල්, ඒ වගේවා. වී, බඩ, ඉරිඟු මෙහෙම තනි කෙලින් යන්නේ. හරිද? ඒවායේ මුදුන් මුලක් නැහැ. තන්තු මුල් තියෙන. මේකට මොනවද තියෙන්නේ? මුදුන් මුලක් තියෙනවා. මේවා හතේදී උගන්වපුවා. දැන් පාඩම් කරවනවා. අද පාඩම් කරනවා. පාඩම් ගන්නවා. හරි, අද පාඩම් කරන්න ඕනේ. හතේ පාඩම් නම් දැන් දෙන්න පුළුවන්. දවස් පරස් ගාලා රයිට්. අපි යමු වැඩේට. අපෙන් අහනවා සපුෂ්ප ශාක ආයි කොටස් දෙකකට බෙදෙනවා. මල් පිපෙන ගස් බෙදී බෙදිය හැක එම වර්ගීකරණයේ පදනම. හා කියන්න, මල් පිපෙන ගස් දෙකකට බෙදෙන පදනම මොකක්ද? බීජයේ තියෙන බීජ පත්‍ර ගණන. හා ලියන්න. අනේ ඔගනි අර ගෙනියන්න. දැන් උගන්නන්න බෑනේ මගේ පැටි හොඳේ. ඔවා ගිහලා අර අරන් ගිහලා සෙල්ලම් කරන්න ඕන. පල්ලයට ගෙනියන්න. අම්මගෙන් අහන්න ඈ, නැත්නම් මට බැනු ගන්න. අම්මා එපාකවද? ඒකනේ නම් තියන්න. මොකද අපි ලිව්වේ? ලිව්වේ නැද මොකද අපි? හා ලියන්න. ලිව්වේ නැද මොකද? ලිව්වනේ මං කිව්වනේ. මොකද්ද කිව්වේ පුතේ? බීජේ ඇති බීජ පත්‍ර ගණන පදනම් කරගෙන. බීජේ ඇති බීජ පත්‍ර ගණන පදනම් කරගෙන. බීජේ ඇතුලේ තියෙන බීජ පත්‍ර ගාන. නැත්තම් බීජ පියලි කියලා තෝවට කියනවා. ඉතින් ළමයි ඒ අනුව මල් පිපෙන ගස් කොටස් දෙකකට බෙදෙනවා. ඒක බීජ පත්‍රී, ද්වි බීජ පත්‍රී. ඔන්න ඔය විදිහට පෙන්නන සපුෂ්ප ශාක කොටස් දෙකයි. එක බීජ පත්‍රයක් තියෙන ඒවට කියනවා ඒක බීජ පත්‍රී. බීජ පත්‍ර දෙකක් තියෙන ඒවට කියනවා ද්වි බීජ පත්‍රී.
ඒක බීජපත්‍රී බීජපත්‍රී. හරි දැන් මං හිතනවා ඕගොල්ලන්ට පුළුවන් දැන් මාත් එක ලියමු ඊට පස්සේ මම කටපාඩම් ගන්නවා දැන් විනාඩි 10ක් විතර දීලා කටපාඩම් ගන්නවා මේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාකවල ලක්ෂණ රයිට් අපි එකින් එක ගමු කොටු දාලා තියෙනවා ඕගොල්ලන්ට කොටුවේ කොටුව ලියන්න පුළුවන් පළවෙනි එක මේ බලන්න ඒක බීජපත්‍රීනි පළවෙනි පැත්ත යා ලියන්න බීජේ එක බීජපත්‍රයක් හටගනී නැත්නම් ඇත බීජපත්‍ර එකයි තියෙන්නේ මේ එකයි ද්විබීජපත්‍ර පැත්තේ ලියනවා බීජේ බීජපත්‍ර නැත්නම් බීජ පීලි දෙකක් තියෙනවා මේක මේ අනිත් එක එකයි දෙකයි ද්විබීජපත්‍රී ශාකයක් නම් ඒකේ බීජය ඇටේ ඇතුලේ බීජපත්‍ර දෙකයි ඒක බීජපත්‍රී ශාකයක් නම් ඇටේ ඇතුලේ එක බීජපත්‍රයයි එකයි ඔය බෑනේ ඉතින් මේ පල්ලෙටකින් සෙල්ලම් කරන්න යන මොකෝ හින්දි අම්මා දුන්නද කෑම කන්න යන පුතේ උඩට ඇවිල් පල්ලෙට යන දෙක අංක දෙක මේ බලන්න මේ බලන්න කඳ අතු බෙදී ශාකරේවි කඳේ අතු නැ කෙල්ලිම් මොනවද කඳ කඳෙන් දැන් පොල් ගහේ මෙහෙම අතු වෙනවද මේ වයිට් ගෙඩි හැදෙනවද ගෙඩි ගෙඩි නෑ හැදෙනවද නැද්ද හැදෙන්නේ නෑ කලාතුරකින් වෙනව හැබැයි ඈ එහෙම උනොත් කලාතුරකින් වෙනේවා අපි දකින්න ටීවී එකේ මොකේද ඈ ටීවී එකේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කලාතුරකින් වෙනේවා බලන්න අටපට්ටම හන්දක අටපට්ටම මේ දවස් අපි පෙන්නවා මෙන්න මේ හරියෙන් පොල් ගහ කෑලි පහකට විතර බෙදිලා අතු ඇවිල්ලා ඔන්නෝම එකක් ඒවා ඉතින් කලාම කලාතුරකින් වෙන්නේ ඒ වටපිට මේ විතරයි වර්ධකින් අම්බේ හරිද සාමාන්‍ය ජීවිතේදී හරි අමාරුයි right නමුත් ළමයි ද්විබීජපත්‍රි ගස්වල මේ කඳ ආතු බෙදිලා 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 ඔන්න ටගල් ලියා ගන්න කඳ ආතු බෙදී නැත කඳ ආතු බෙදී ඇත දැන් සමහර කෙනෙක් කියයි සර් ඔය තියෙන්නේ පොල් ගහේ ආතු මේ තියෙන්නේ සර් ආතු මේ ආතුද මේ අතුද පොල් ගහේ කොළවය කොළ කියන්නේ පත්‍ර පොල් ගහට තියෙන සංයුක්ත පත්‍ර මේ අපි සාමාන්‍ය ජීවිතේදී මේක පොල් අත්ත කිව්වට මේක පොල් පත්‍රය මේ ලොකු එක පොල් ගහේ එක පත්‍රයක් ඊළඟට යනවා මුල් ගැන ඒක බීජ පත්‍රී ශාකවල මුදුන් මුලක් නැහැ මේ වගේ තන්තු මුල් ගොඩාක් තියෙන හැබැයි ද්විබීජපත්‍රී ශාකවල මෙන්න මේ මම පාට කරන්නේ මුදුන් මුල මේ ප්‍රධාන මුලක් තියෙනවා ඒකෙන් අට ගන්න ශාකා මුල් තියෙනවා ආ දැන් අවබෝධයෙන්ම ලියන්න හතර වටේ කැරකැවි කැවි ඔය කොච්චර කිව්වත් ඔය කාරණේ තේරුම් ගන්න සාවධානව ලියන්න ලියද්දි අවබෝධයෙන් ලියන්න කිව්වට ඉන්නෝ ඉතින් විවිධයිනේ ළමයිනුත් නේද හැමෝම විවිධයි කෙනෙක් තේරුම් ගන්නද කෙනෙක් ඉතින් තේරුම් ගන්නෑ අවාසනාවට එක කරන් දෙයක් නැහැ ඉතින් තේරුම් ගන්න කිව්වත් මෝඩෙක්සේ නීනා විවි අතර වටේ කැරකැවි කැවි ඉන්නෝ ඒ එහෙමවත් තේරෙන්නේ නැහැ يعني එහෙම කිව්වට ඒක තේරුම් ගන්නවත් බෑ ඉතින් එයාට හදන්න බෑ හරිද ඒක කිව්වම ඒ යා යා ඒ ඉන්නෝ ඒ යන්නේ මෝඩකමේ සංකේතේ ඒකට නම් ටිකක් තියෙනවා මට ඒ නම් ටික දැන් මතක නැහැ මෝඩයාගේත් මෝඩයා මෝඩයාගේත් මෝඩයාගේත් මෝඩයා ඒ එහෙම නම් තියෙනවා මෝඩයාගේත් මෝඩයාට එක නමක් තියෙනවා මෝඩයාගේත් මෝඩයාගේත් මෝඩයාට තක తీරු ඔන්නම නම් සෙට් එකක් තියෙනවා අර රුචිර කියලා ඉන්න සයන්ස් ස්විච් විත් රුචිර කියලා YouTube channel එකක් තියෙනවා ඒක බලන්න ඒක මේ ළඟදී දාලා තිබුණා මෝඩයන්ගේ නම් ටික පහල ඊටත් වඩා මෝඩ එක මේ නම ඊටත් වඩා මෝඩයා මෙහෙම
ඔන්නෝම නා මට දැන් නම් ටික මතක මේ මෑතකදී දාලා තිබුණා. ඒ කියන්නේ සමහර ළමයි ඉන්න කොච්චර කිව්වද තේරුම් ගන්න තරම් ඥානයක් මොලයක් නැහැ. කොච්චර කිව්වද? එතකොට ඒ ළමයි හදන්න බෑ ඉතින්. කොහොම කරන්නේ? එයන් තේරුම් ගන්න නැහැ. හරිද? ඒක බීජපත්‍රි, ද්වි බීජපත්‍රි හරිනේ? හා. ඊළඟට යන්. දැන් ඒක බීජපත්‍රි ශාකවල ඒක බීජපත්‍රි ශාකවල සමාන්තර නාරට වින්‍යාසයක් තියෙන පොල් කොලයක් ගන්න. මේවා මේ හතේ දිය ගන්නවා මේම දිගට තියෙන සමාන්තර නාරටි මේ ඒක බීජපත්‍රි. ද්වි බීජපත්‍රි ශාකයක ගත්තොත් මේ වගේ දැලක් වගේ තියෙන හොඳම උදාහරණේ කොස් ගහ යට යන්න කොස් ගහ යට තියෙන දිරාපත් වෙච්ච කොළ දැලක් වගේ නාරටි ටික ලස්සනට පේනවා දැලක් වගේ. එතකොට ද්වි බීජපත්‍රි ශාකවල ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙන්නේ ඒක බීජපත්‍රි ශාකවල සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙන. ඔය වගුවම පුතේ සම්පූර්ණයෙන්ම පාඩම් කළ යුතුයි ඈ. කොහෙන් එයිද දන්නේ අපිට කියන්න බෑනේ විභාග ප්‍රශ්න පත්‍ර හදන එකගේ මේක අපිට කියවන්න බෑනේ හිත. ඌට හිතන එක උදාන. ඉතින් අපි හැම එකටම සූදානම් වෙලා යා යුතුයි. ජාලාභ නාරටි වින්‍යාසයක් දැන් මේ ගස් දෙක මතක තියාගත්තම ගොඩක් කියත හැකි. පොල් ගහ මතක තියාගන්න, අඹ ගහ මතක තියාගන්න, ලේසි. ඊළඟ එක. ඒක බීජපත්‍රි ශාකවල මල්වල පෙති තුනක් හෝ තුන්වරක් චක්කරෙන් යන්නේ. එක්ක තුනයි, එක්ක හයයි, එක්ක නවයයි, එක්ක දොළයි, තුන්වරක් චක්කරෙන්. අපි කියනවා ත්‍රියංකී පුෂ්පදරයි කියලා. ත්‍රියංකී කියන්නේ පෙති තුන හෝ තුනේ ගුණාකාර වලින් මල්වල තියෙන. හැබැයි ද්විබීජපත්‍රි ශාකවල චතුරංක. ඒ කියන්නේ මල් පෙති හතරක් හෝ හතරේ ගුණාකාර පහක් හෝ පහේ ගුණාකාර මල් තමයි තියෙන්නේ පෙති ගාණෙන් කියන්නේ. ත්‍රියංකී පුෂ්ප කියන්නේ මල් පෙති තුනක් හෝ තුනේ ගුණාකාර වලින් තියෙන මල්. මේකේ මල් පෙති තුනයිනේ 1 2 3 මේ. ඒව හැදෙන්නේ ඒක බීජපත්‍රි ගස්වල තමයි මල් පෙති තුන හෝ තුනේ ගුණාකාර වල තියෙන මල් හැදෙන්නේ. ද්විබීජපත්‍රි ශාකවල මල් පෙති 4 හෝ 4 ගුණාකාර 5 හෝ 5 ගුණාකාර මල් තමයි ඇදගෙන පහේ එකක් වෙයි. පහ. ඊළඟට ලියාගත්තද හරියද? හා. ඊළඟ ද්විතීක වර්ධනයක් සිදුවේ ද්විතීක වර්ධනයක් සිදු නොවේ ද්විතීක වර්ධනයක් සිදුවේ. ද්විතීක වර්ධනය වචනේ විතරයි පොතේ තියෙන්නේ මොකද්ද ඒ කියලා නෑ. හොඳේ අච්චු පොතේ නෑ. මොකද්ද ඔය ද්විතීක වර්ධනය කියන එක? අච්චු පොතේ නෑ. නම මෙතන තියෙනවා මොකද්ද කියලා දාලා නෑ කියලා දෙන්නා. නමුත් විභාගෙදී අහන්න ඉඩකඩ නෑ. මොකද අහන්න බෑ වාට. ඒක පොතේ කොහෙවත් නම විතරයි තියෙන්නේ. මොකද්ද ඒක කියලා කියලා දෙන්න නෑ. ද්විතීක වර්ධනය මම ඒක යන්තම් කියලා දෙන්නම්. සමහරවිට ඔබට තේරෙන්නේකුත් නැහැ. හැබැයි 11වසරට ගියාම තරමක් තේරෙයි. මේකයි කතාව. මෙයා ගන්න. පොල් ගහක් ගන්න. පොල් ගහේ ළමයි වතුර යන බට වතුර ගෙනියන බට මෙහෙම තියෙනවා. හරිද? බට ලයින් එක කොහොම තියෙනවා? එක සෙට් එකක්. ඒක ගාව ඒක ගාව ආහාර ගෙන යන බට ලයින් එකක් තව තියෙනවා. ඔන්නෝම ආහාර ගෙන යන බට ලයින් එක. එතකොට මේවා මේ වගේ බන්ඩල් බන්ඩල් තියෙන්නේ. අහගන්න. මේවා කොහමද තියෙන්නේ? බන්ඩල් බන්ඩල්. ඒ කියන්නේ පොල් ගහක් මෙහෙම කැපුවොත් ඒ පොල් ගහේ මේ වගේ බන්ඩල් 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 හැම තැනම බන්ඩල. එක බන්ඩලයක මොනවද තියෙන්නේ? එක පැත්තක තියෙනවා වතුර ගෙන යන බට, අනිත් පැත්තේ තියෙනවා ආහාර ගෙන යන බට. මේ මේ බන්ඩලෙත් එක පැත්තක තියෙනවා වතුර ගෙන යන බට, අනිත් පැත්තේ තියෙනවා ආහාර ගෙන යන බට. ඒ මේක කියලා දෙන්න නැහැ. නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න 11වසරට වැදගත්. ඒ බණ්ඩල් දෙක බණ්ඩලේ තියෙන වතුර ගෙන යන මට කියන වතුර ගෙන යන බට ලයින් එකට කියන නම හැමෝම දන්නවා ශෛලම. ආහාර ගෙන යන බට ලයින් එකට කියන්නේ ලෝයම. ඔය දෙක අතර මේ මේකේ මේ ඒක බීජපත්‍රි ශාකවල ඔය දෙක අතර හරිද? ඔය දෙක අතර වෙන පටකයක් මුකුත් දකින්න ලැබෙන්නේ නැහැ. තව මේක අසීමිත ලෙස උඩ හරිය හීනි වෙලා යට හරිය මහත් වෙන්න බෑ. එකම ප්‍රමාණයට තමයි යන්නේ. හැබැයි ද්වි බීජපත්‍රි ශාකවල අපි ගත්තොත් උඩ හරියට වඩා පහළ හරියේ මෙන්න මෙහෙම තියෙනවා. මැදම තියෙනවා මජ්ජාව, ඊට පස්සේ තියෙනවා වතුර ගෙනියන බට ටික, ඊට පස්සේ තියෙනවා ආහාර ගෙනියන බට ටික. හරිද? මෙහෙම ලයින් තුනක් තියෙනවා. තුනක් නෙවෙයි ගොඩක් තියෙනවා. මම අවශ්‍ය කරන එක විතරයි අඳිනවා. මේක අහගන්න ඕගලන්ට ඊළඟ පාඩමටත් ඕන වෙනවා ඈ. ඊළඟ පාඩම 17ට ඕන වෙනවා.
බද්ධ කිරීම ගැන කතා කරද්දී මේ වතුර ගෙන යන බටලයින් එකයි ආහාර ගෙන යන බටලයින් එකයි අතර ළමයි මෙන්න මේම තවත් ස්තරයක් තියෙනවා. අපි ඒකට කියන්නේ කැම්බියම කියලා. මතක තියාගන්න මේක ඕන වෙනව ඈ. ඊළඟ පාඩමට ඕන වෙනව 14 වෙනි පාඩමට කැම්බියම. මේ කැම්බියම පටකේ තියෙන නිසා ළමයි මේකෙන් සෛල හද හද එළියටත් දානවා ඇතුළටත් දානවා. මට කියන්න. මේම එළියට දානකොටයි ඇතුළට දානකොටයි ගහේ මහත මොකද වෙන්නේ? ගහේ මහත වැඩි වෙනවා. උඩ හරිය තාම වර්ධනය වෙලා නැති නිසා ගහේ උඩ හරිය ඊනි යට හරිය මහතයි. එතකොට මේ දීබීජ පත්‍රී ගස්වල ඔයගොල්ලෝ බලන අඹ ගහක පොල් ගහ වගේ ද අඹ ගහ ඒකාකාරත් නැහැනේ. උඩ හරිය ඊනි යටට යන්න යන්න මහතයි. නමුත් මේකේ වගේ කැම්බියම් පටකයක් නැති නිසා සම්පූර්ණ ගහම දල වශයෙන් එකම මහත යන. මේ ක්‍රියාවලියට කියන්නේ ද්විතීක වර්ධනය. මේකේ ද්විතීක වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ කැම්බියම් පටකේ නැති නිසා. මේකේ ද්විතීක වර්ධනයක් තියෙනවා කැම්බියම් පටකේ තියෙන නිසා. මේක ඕන වෙනවා ඊළඟ පාඩමකට මතක තියාගන්න. ඔයගලන්ට මම කතා කරනවා චාක බද්ධ කරන විදිය. එක ගහක කෑල්ලක් අනිත් ගහකට බද්ධ කරන්නේ කොහොමද ඊළඟ පාඩම. අන්න එතෙන්දි මේක ඕන වෙනවා. හරි රයිට්. ලියල ඉවර දෙ දෙකම. ඊට පස්සේ මේක කඳේ සෑම තැනම සමාන මහතින් යුක්තයි. කඳේ මුල් ප්‍රදේශයේ මහතයි උඩට යනකොට සීන්. ඒකට හේතුව ඒ ද්විතීක වර්ධනය තමයි. ද්විතීක වර්ධනය හරිද? ඉතින් ඉඩ නැති නිසා පුළුවන් නම් යටින් උදාහරණ දෙකක් තුනක් ලියා ගන්න. ඒක බීජපත්‍රී ශාක වී තෘණ පුවක් තල් කිතුල් උණ තෘණ බඩ ඉරිඟු ඒවා තියෙනවා. අර පැත්තේ ඉතින් ඔය කෝස් තෙල් ඒ වගේ ඒවා දෙකක් ලියා. අඹ හරි වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. පාඩම් කරන්න තියෙනවා. දැන් පාඩම් ගන්න වෙලාව. කවුද බලමු පාඩම් බලන්න දෙයක් නෑ. මං ඉතින් එකක් ගන්නවා. හරිද? මං හැබැයි පොඩි උදව්වක් කරනවා. උදව්වක් කරනවා. ඔයාට ඉක්මනින් පාඩම් කරන්න පාඩම් දෙන්න ලේසි වෙන්නේ. උදව්වක් කරනවා. හරිද? මේක ලියලා ඉවර තාම ලියනවා. විනාඩි පොඩ්ඩයි දෙන්නේ පාඩම් කරන්න. ගොඩක් දෙන්නේ වෙන වෙනම අල්පල් කතා කර කර ඉඳලා උත්තර දෙන්න බැරි වුණොත් බැරි වෙන එකට එක ගානේ ගුටි කන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම ගහනවා. අත පැලෙන්න දෙන්නේ. හරිද? අවංකව පාඩම් කර කර ඉඳලා බැරි වුණාට කමක් නැහැ. තමන් ඇත්තටම මට පේනවා ළමයා පාඩම් කරනවා කියලා අවංකව උරු කරනවා නම් ඒත් මට පේනවා. එහෙම කළා අබ්බක් ගාලා බැරි වෙනවා කියන්නේ ළමගේ ඇතුලේ දෝෂයක්. හැබැයි උගන්නන්න පාඩම් කරන්න දුන්න වෙලාවේ වටපිටේ උන් එක්ක අර මේ අර ලිඳ ළඟ සංගමේ වගේ කයිවාරුව ගහලා බැරි වුණොත් අම්මප ගහනවා. හරිද? ආයි ගහනවා. ආයි කතන්දර නැහැ. රයිට්. දැන් මම කරන උදව්ව මේකයි. කරන උදව්ව මේකයි. පොත දෙන්න පොඩ්ඩ. මම මෙන්න මේම ඔයාට චාට් එකක් ගහලා දෙනවා. මේක ඒක බීජ. මේක ද්වි බීජ. එතකොට පළවෙනි එක තමයි බීජ පත්‍ර ගණන. දෙවෙනි එක අතු බෙදීමද අපි දුන්නේ? ඔව්. අතු බෙදීම. තුන්වෙනි එක මුල. හතරවෙනි එක නාරටි විඤ්ඤාසය. පස්වෙනි එක පුෂ්ප මල. පුෂ්පයේ වැඩේ. හයවෙනි එක ද්විතීක වර්ධනය. හත්වෙනි එක කඳේ මහත. මෙයා ගන්න. ඔයාට ලේසි වෙන නැත්නම් දැන් මෙතන හතක් තියෙනවානේ. ටික වෙලාවක් යනකොට අමතක වෙන්න පුළුවන්නේ. එතකොට ඔයා මේක බලාගෙන කියන්න තමයි තියෙන්නේ. වැඩි වෙලා දෙන්න හැබැයි ඈ. මේක දැන් බෝඩ් එකේ තියෙනවා සර්. මේවයි. ඒක බීජපත්‍රය සර්. බීජපත්‍ර එකයි.
ද්විබීජපත්‍රිවල දෙකයි. මේකේ ස කඳාතු බෙදෙන්නේ නැහැ. මේකේ කඳාතු බෙදෙනවා. මේකේ තියෙන පන්තු මුල් පද්ධතියක්. මේකේ තියෙන තේරුණා? ලේසියනේ දැන්. විනාඩි 5ක් විතර දෙනවා. බලා ගන්න. ඇතනත කියන්න තියෙන. මේක බැලුවා. ඊට පස්සේ පුෂ්පේ නම් පෙති ගාන කියන්න ඕනේ. නාට්‍ය වින්‍යාසයේ නම් දෙක කියන්න ඕනේ සමාන්තර ජාලාබද කියලා. නේද? බෙදෙනවා. බෙදෙනවා. හැබැයි ඒක අපි කතා කරේ නැහැ නේ. ඒකේ අපි ඒ බීජ හට ගන්න පුෂ්ප ශාකවල දෙකක් කියලා නැහැ නේ. තනි එක තියෙනවා. එතකොට ඒකේ අපිට මේකේ කඳාටු හට ගන්න ඒවා නෑ ඒවා කියන්නේ පොදුවේ එක ගහ. තේරුණාද? පොදුවේ අර ගහක තියෙන මූලික ලක්ෂණ ටික තියෙනවා. මුදුන් මුලයි ටික තියෙනවා. ඒකේ එහෙම දෙකට බෙදන්න දෙයක් නැහැ. ඒකයි ඒක වෙනම කතාව. ඔව්. හොඳ ප්‍රශ්න. ඈ? ඇයි? බස් එක මොකද්ද? අද තියෙනවනේ පෙර. අද තියෙනවද පෙර? ගෙදරින් දන්නවනේ. චුවර්නේ. පෙරහැර ඉන්නවද ඔයා? කෝපිටි පන්සලේ. ඒ කියන්නේ අදරය මහරම් පැත්තෙන් යන්න බැරි වෙනවා.
බැරි වෙන එකට එක ගානේ නෙලනවා. දැන් වෙලාව දුන්න ඇති වෙන්නේ නැහැ, වැඩිපුරක් දීලා තියෙන. විනාඩි 5ක් වැඩි, 10ක් දීලා තියෙන, 10ක්. ඕක බැරනා ඉතින් 7ෙත් උගන්නපු එකන්නේ. හරි, දැන් ගන්නවා. යන පුතේ. කිය. මොකද්ද නම ඔයාගේ? මට මතක නැහැ. ඈ? චනුක. චනුක. ඔයාට ඕන නම් ඉස්සෙල්ලා ඒක බීජ පත්‍රී කියාගෙන යන්න පුළුවන්. ඕන කැමති විදියට. හා. ඇත. ඉති කරදර ඇතද නැතද? හරි. ඈ නැත. එක ගහක් කියන්න බලන්න උදාහරණයක්. එක බීජ පත්‍රිකා හෝල් ඩිනාල් ඇහෙන්න. දිව්‍ය පත්‍රි වල මොනවද ඒකට කියන්නේ? උත්තරේ කියන්නේ මොකක්ද? කියන්න. පල්පෙති තුනක් හෝ තුනේ ගුණාකාර හතරක් හෝ හතරේ ගුණාකාර පහක් හෝ පහේ ගුණ. ඒකට කිරි කියන නමත් පාඩම් කරන්න. චතුරාංකී පංචාංකී. හා කියන්න. නැත්නම් එකේ මොකද්ද තියෙන මුල්? චංකි චංකි පුෂ්ප. හරි, ගුඩ්. තවටයක් එනවා ඈ. ඔයා කියන්න. ඈ ඈ
සමාන මහතා. උල්ලාරිය මහත්. මෙතන හර්ෂි කියන බෑ. නෙවින්ද කියන බල නාට්‍ය වින්‍යාසය. දැන් ගුටියක් කන ලෑස්ති වෙන්න දෙනවා මං අම්මෝ ගන්න දැන්. ඊළඟට මොනද ජලජ ජලජ නාට්‍ය වින්‍යාස කොහෙද තියෙන්නේ? ජාලාභ නාට්‍ය වින්‍යාස. පුෂ්ප ගැන කියන්න. පුෂ්ප ප්‍රියංකි. චතුරාංකී හා පංචාංකී. මම කියන්න දැන් බලාගන්න භාගයක්. ඊළඟ ඇයි දිතික වර්ධනයක්. හරි මේ පේලින් හිරුකි කියන බන් ඔගලගේ පෞද්ගලික කතා පොඩ්ඩක් අඩු කරන්න ඇහෙන්න මේම කිව්වත් ඇහෙන්න. හරි ඇති මිනුක් මින්තරු මොකෝ තත්ත්වේ පුළුවන්ද ආම් බලන්න. දැන් ඊට පස්සේ තියෙන අපිට ඇනිමාලියා. ඇනිමාලියා ඇනිම අලියා. කියන්න බලන්න. මුල් කාලයේදී නෙවෙයි මුලහාරිය මහතයි
තීන් වෙන. හොඳයි නියමයි. ලින්දුනු කියන බොහොම තේ පාඩම් කරන ළමයි. ඔක්කොගෙම ගන්න වෙලා නැහැ නැත්නම් ගන්නවා. අද දිලුම් නැහනේ. හරි ළමයි. දැන් යනවා කිංඩම් ඇනිමාලියා අන්තිම රාජධානිය ඉගෙන ගන්නයි යන්නේ. කිංඩම් ඉන්ටර්වල් එක දෙනවා එකට. එකට දෙනවා. හරිද? රයිට්. දැන් ඉස්සෙල්ලා ආ ගන්න කිංඩම් ඇනිමාලියා. මේවා ඔයගොල්ලෝ දන්න කරුණු. මෙයා ගන්න. මේවා ඔයගොල්ලෝ දන්න කරුණු. ඒ කියන්නේ හා 7 8 වසරවල් දෙකේම මේ ගැන ඉගැන්නුවා. බහුසෛලික සත්තු ඇනිමාලියා රාජධානියටයි දාලා තියෙන්නේ. ඒ රාජධානිය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. කොඳු වැටපෙලක් මේ දන මේ ඉස්සර කාලේ හිටපු ඩයිනසෝරෙක් මේ තියෙන කොඳු වැටපෙල මේ. කොඳු වැටපෙලට කියනවා කෂේ රුව. නෑ කෂේ රුකාව කියන්නේ. කෂේ රු තියෙන මිනිස්සෙක්ගේ කෂේරුව. පේනවනේ දෙක තියෙන විදිය. තනි කෙලින්ද තියෙන්නේ නැමිලාද තියෙන්නේ. මේම තියෙන්නේ අපේ කොඳු කොන්ද තියෙන්නේ මේම. මෝල් ගා වගේ තනි කෙලින් නෑ. තිබුණනම් මෙච්චර නම්‍යශීලී වෙන්නත් බෑ. එනම් මෙහෙම ඉන්නේ ඔයා. මොනවාරි පෑනක් අයින් දිනුනොත් මෙහෙම ඇඳින්. මේ නැමිලා තියෙන නිසා තමයි ගාන්න මෙහෙම නැමෙන්න පුළුවන්. මේක තනි කෙලින් හිටියාම මම එහෙම මම දැකලා තියෙනවා මේ කොඳු වැඩ පෙළ හයි වෙච්ච මිනිස්සෙක්. නම්‍යශීලී නෑ. 1000කට එකද ලක්ෂයකට එකද මිලියනකට එකද කොහෙද හැදෙන්නේ ලෙඩේ. ඇටකටු ඔක්කොම මේ අස්ථි ටික එකට හයි වෙනවා. කැල්සියම් තැම්පත් වෙලා හයි වෙනවා. එකක්වත් මොකද තොලවන්න බෑ. එලීම ආයි ලීයෙන් හදපු රූකඩයක් වගේ හාමුදුරු කෙනෙක්. හරිද? මට මේ ලෙඩේ නම මතක නෑ දැන්. එලීම ආයි රිටක් වගේ තමයි. මොකද හොෙල් නෝ එල්ලු. උස්සලා තියන්නේ. හාමුදුරු කෙනෙක්. ඉතින් අර ඉන්න අය ටික 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 ආත්මේම කරලා පොඩ පොඩ මොබිලයිස් කරනවා. ටික ටික හදා ගන්න ඉතින් ට්‍රයි එකක් දෙනවා. එක බොහොම කලාතුරකින් හැලලා ලෙඩක්. ජීවිතේ මා ඉස්සෙල්ලා පළවෙනි වතාවට දැක්කේ ඒ වගේ ලෙඩක්. හරිද? නම් මතක නැහැ ලෙඩේ. බැම්බූස් මොකද උනෝ මුදු නම. කෙසේ වෙතත් අහගන්න. දැන් මේ අර කෙනෙක් අහගන්න. කෙනෙක් කිව්වනේ කශේරුකාවක් කියලා. කශේරුකාවක් කියන්නේ මේ එකක්. මේ එකකට කියන්නේ කශේරුකාව. මේ එක කෑල්ලකට කියන්නේ කශේරුකාව. කශේරුකාව ඔක්කොම එකතුනම හැදෙන්නේ මොකද? කශේ රුව. මේ තියෙන්නේ අපේ වලිග කෑල්ල. අපිට වඳුරගෙන් ආපු කෑල්ල. මේකට කියන්නේ ත්‍රිකාස්තිය. මේකට කියන්නේ අනුත්‍රිකාස්තිය. මේ අපේ වලිගේ තමයි මේ තියෙන්නේ ෂීන වෙලා. වලිගෙක තියෙන ඇටකටු ටික ඔක්කොම මෙතන තියෙනවා. හැබැයි ඔක්කොම යුක්ත වෙලා තියෙන. එකට එක්කව වෙලා කෑලි දෙකක් බවට පත් වෙලා තාමත් අපේ තියෙන ඕකෙ තියෙනවා. හරිද? එතකොට මේ සත්තු බෙදානේ ප්‍රධාන කොටස් දෙකකට කෂේරුවක් හෙවත් කොඳු වැටපෙලක් තියෙන සත්තු පෘෂ්ඨවංශීන් කියලා බෙදනවා. කෂේරුවක් හෙවත් කොඳු වැටපෙලක් නැති සත්තු අපෘෂ්ඨවංශීන් කියලා බෙදනවා. ඉතින් අපෙන් අහනවා ප්‍රශ්නයක්. ඇනිමාලියා රාජධානියට අත සත්තු කොටස් දෙකකට බෙදිය හැක. එම බෙදීමේ පදන මාලියාන කෂේරුවක් හෙවත් කෂේරුකා නෙමෙයි ඈ කෂේරුව. කෂේරුවක් හෙවත් කොඳු වැට පෙලක් තිබීම හෝ නොතිබීම මත. කෂේරුවක් හෙවත් කොඳු වැට පෙලක් තිබීම හෝ නොතිබීම මත. කෂේරුවක් හෙවත් කොඳු වැට පෙලක් තිබීම හෝ නොතිබීම මත තමයි අපි සත්තු කොටස් දෙකකට බෙදන්නේ. කෂේරුව කොඳු වැට පෙලක් තිබීම හෝ නොතිබීම මත. ඉතින් ඒ අනුව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඇනිමාලයා රාජධානිය ලියන්න. ඕගොල්ලන්ට මෙතන එක වචනයක් තියෙනවා පෘෂ්ඨවංශීන්. ඊළඟ එකේ අහනවනේ ඒක පෘෂ්ඨවංශීන්. ඕකටම අයන්න දාලා ලියන්න දෙවෙනියට අපෘෂ්ඨවංශීන්. පෘෂ්ඨවංශීන් කියන එකට ඉස්සරහට අයන්න දැම්මම අපෘෂ්ඨවංශීන්. අපෘෂ්ඨවංශීන්. ඊළඟට අහනවා අපෘෂ්ඨවංශීන් යනු කවර ආකාරයේ සතුන්ද? මේ යන දැනුම තියෙන නිසා අවුරුදු දෙකකම ඉගෙනගෙන තියෙන නිසා මම ටිකක් ලියාගෙන යනවා. අපෘෂ්ඨවංශීන් තමයි කොඳු වැට පෙලක් රහිත සතුන්. කොඳු වැට පෙලක් ඇති උන්ට කියන්නේ අපෘෂ්ඨවංශීන්. අපෘෂ්ඨවංශී ගොඩාක් ඉන්න ලෝකේ අපෘෂ්ඨවංශී ජාති. හරිද? අපෘෂ්ඨවංශීන්. එතකොට ඔයගොල්ලන්ගෙන් අහනවා ප්‍රධාන කොඳු වැට පෙළක් නැති එනම් අපෘෂ්ඨවංශීන් වංශ මොනවාද? ගොඩක් තියෙනවා.
ඒවයින් ටිකක් උගන්නනවා. ඔයා හිතන්න එපා, දැන් සමහර ළමයි මොලේට වැරදි අදහසක් දාගන්න. මොකද මේ ලෝකේ ඉන්න සියලුම අපෘෂ්ඨ වංශීන් මෙන්න මේ අපි ඔයගේ ලියන කොටස් පහට තමයි ඇවිත් නැහැ. තව වර්ග ඉන්නවා. ඒව ඔයගලට උගන්වන්නේ නැහැ. ඔයගලට උගන්වන්නේ ගොඩක් සත්තු මේකේ ඉන්නවා. හරිද? ඒව ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. යම්කිසි සීමාවක් තියෙනවනේ ඕ ලෙවල් මට්ටමට. ඉතින් මේ කොඳු වැඩ බලන්නේ නැති සත්තු ඔයගොල්ලෝ අටේදී ඉගෙන ගත්තා වගේ එක වර්ගයක් තමයි නිඩාරියාවන්. ලියා ගන්න නිඩාරියා. හෙවත් සීලෙන්ට රේටා. පළවෙනි වංශය නිඩාරියා. නිඩාරියා. සීලෙන්ට රේටා. කියන්නේ තේගොල්ලන්ටම තමයි සීලෙන්ට රේටා. කුරුපුරුදි අටේදී මේවා කතා කරලා තියෙන උගන්නලා තියෙන්නේ. ආයි පොඩ්ඩක් වැඩිපුර චුට්ටක් උගන්නනවා. නිඩාරියා සීලෙන්ට රේටා. දෙවනි වර්ගයේ ඇනෙලිඩා. ඇනේ ඇනෙලිඩා ඇනේ ඇනේ. ඕක සමහර තැන්වල ඇනලිඩා කියලා කියනවා. ඇනෙලිඩා කියලා තියෙනවා පොතේ තියෙන ඇනෙලිඩා ඇනේ. ඉඩ තියෙනව නේද? වරණක් දාල් යන උන්ට තව නමක් කියනවා. සකණ්ඩ පණුව කියලාත් කියනවා. සකණ්ඩ පණුව කියන්නේ මේගොල්ලන්ටම තමයි. කණ්ඩ සහිත පණුව. සකණ්ඩ. සකණ්ඩ පණුව. කණ්ඩ සහිත පණුව. සකණ්ඩ පණුව. තුන මොලුස්කා. මොලුස්කා කියන්නේ මෘදු දේහ දරන්නන්. මෘද් වංශීන් කියලාත් කියන මෘද් වංශීන්. ඒකත් ලියා ගන්න. මෘදු දේහ දරන්න. ගොළු බෙල්ලු අල්ලලා බලන්න. මාර මෘදුයි. හංගොල්ලෙක් මෙහෙම අල්ලලා බලන්න. ලිස්සනෝ. දැල්ලෙක් අල්ලලා බලන්න. ලිස්සනෝ. මෘදුයි දේහය. ඊට පස්සේ ආත්‍රෝපෝඩා. සන්ධි සහිත පාද දරන්නන්. සන්ධිපාදිකයන් කියලා කියනවා. සන්ධිපාදිකයන්. සන්ධිපාදිකයන්. ආත්‍රෝපෝඩා. සන්ධිපාදිකයන්. ආත්‍රෝපෝඩා. ඊට පස්සේ ඔය හතරම ඔයගොල්ලෝ 8 වසරේ ඉගෙනගෙන තියෙනවා. 10 වසරේ තව එක වංශයක් ඇඩ් කරනවා. ඒ තමයි එකයි නොඩ මේටාවන්. එකයි නොඩ මේටාවන්ට විශේෂණාවක් නැහැ. එහෙම සිංහලෙන් එකයි නොඩ මේටාවන්. එකි නොඩ මේටා කියලා ඉංග්‍රීසියෙන් මේ එකයි නොඩ මේටා. මේක එක එක අය එකි නොඩ මේටා කියනවා. මේ මේ මොගයාගේ උපදේ දාලා තියෙන එකයි නොඩමේටා නැත්නම් මාටා කියන්නත් පුළුවන්. දැන් මේ අහන්න අපේ ළමයි කොඳු වැඩ පෙළන්නේ නැති සත්තු පහයි දිනේ ජාති. අපෝ නෑ තව ඉන්නවා. නෙමට ඕඩාවන් ඉන්නවා. ප්ලැටීල් මින්තෙස්ලා ඉන්නවා. ස්පොන්ජිස්ලා ඉන්නවා. තව වර්ග තියෙනවා. ඒක දැන් ළමෙත් වර්ධවා තේරුම් ගන්න බෑ. ලෝකේ කොඳු වැඩ පෙළන්නේ නැති සත්තු ජාති පහයි කියලා නෙමෙයි. මේ පහක් උගන්වන්න දාලා තියෙනවා. තව තියෙනවා. හරිද? ඉතින් කෙසේ වෙතත් ඉස්සෙල්ලාම අපිට ඉගෙන ගන්න තියෙන සීලෙන්ට රේටාවන් ගැන. සීලෙන්ට රේටාවන්. රයිට්. අපි යමු සීලෙන්ට රේටාවන්ට. ඉස්සෙල්ලාම අපි බලමු මේ සීලෙන්ට රේටාවන්ට උදාහරණ මොනවද. මේ පොඩි පන්තිවල ඉගෙන ගත්ත මේවා. හරිද? අපි බලමු උදාහරණ. මේ ඔයා ලියන්න එපා. මේ ඉන්නේ හයිඩ්‍රා කියන සතා. මෙයා ඉන්නේ මිරිදියේ. කරදිය නෙමෙයි. මේ ඉන්නේ හයිඩ්‍රාවේ. මොකද මෙයාගේ නම හයිඩ්‍රා. මේ හයිඩ්‍රාවන් තම වර්ගයාභෝග කරන එක ක්‍රමයක් තමයි අංකුරණය. උගේ ඇඟෙන් චූටි බඩ් එකක් එනවා. පොඩි පිපිලා. ඊට පස්සේ ඒක තව චුට්ටක් ලොකු වෙනවා. තව චුට්ටක් ලොකු වෙලා ලොකු වෙලා ගිහිල්ලා මේවා කෑලි ටික ඇවිල්ලා මෙතනින් ගැලවිලා යනවා. එතකොට තවත් හයිඩ්‍රාවෙක් ඇදෙනවා. ඇඟෙන් චුට්ටක් නෙරුවා. ඒ જાති එකෙක් ඇදුණා. ඊට ඔක තියෙනවා. චුට්ටක් නෙරන්න මෙහෙමම නෙරනවා. හරිද? බබෙක් හම්බෙන්න. චුට්ටක් නෙරලා බබු හම්බෙන්නේ. හයිඩ්‍රා. මිරිදිය වාසියෙක් ඈ. අලියන් හයිඩ්‍රා. තුන්වෙනි ඉන්නේ හයිඩ්‍රා. හයිඩ්‍රා. දැනගන්න ඕනේ රූපෙත් එක්කම දැනගන්න ඕනේ. ඒකයි රූප දාලා නම් කරවන්නේ. ඊට පස්සේ මුහුදු මල. පළවෙනියට තියෙන මුහුදු මල. මුහුදු මල් ඉතින් එක එක જાතියේ මුහුදු මල් තියෙනවා. පොදුවේ කියන්නේ සී ඇනිමිනි මුහුදු මල. මේ තියෙන උගේ කට. කෝ කට. ඔය තියෙන කට. මුහුදු මලේ කට. දත් තියෙනවද? අපෝ නෑ දත් නෑ. කට. කටයි ගුදයයි දෙකම එකයි යාගේ. කන්නෙත් ඔතනින් යන්නෙත් ඔතනින්. කෑම දාගන්නෙත් මතනින් කෑම යන්නෙත් ඔතනින්. ආහාර මාර්ගය අසම්පූර්ණයි. අපිට තියෙනවා සම්පූර්ණ ආහාර මාර්ගය. මොකද අපිට සම්පූර්ණ ආහාර මාර්ගයක් කියන්නේ කන්නේ එක තැනකින් යන්නේ තව තැනකින්. අපිට සම්පූර්ණයි. මෙහෙන් කෑව වෙනින් ගියා. මුංගේ ආහාර මාර්ගයේ අන්තය කෙලවර අන්දයි. අන්දයි කියන්නේ මේ මොකද්ද අපි කියන්නේ? වැහිලා තියෙන්නේ. වැහිලා. එතකොට මෙතනින් තමයි මේ ග්‍රාහිකාවලින් මාළු අල්ලගෙන ඔබා ගන්නවා මේක ඇතුළට. මාළුව දා ගන්නවා ඇතුළට. ඊට පස්සේ ජීර්ණේ වුණාට පස්සේ ඒ ටිකේ වැඩක් නැති ටික එළියට දාන්නේ ඔතනින්ම තමයි. මේකට අපි කියන්නේ මෞක ගුද විවරේ. මෞක ගුද. ගුදරේ කියන්නේ ගුදේනේ.
හරි ඉතින් ඔයාලට මේ ගැන දැනගන්න ඕන නම් මේ ඉංග්‍රීසි වචන තියෙනවා පොතේ තියෙනවා අච්චු පොතේ නිකන් ඔය වෙන වෙන වල්පල බල බල ඉන්නවට වඩා YouTube යනවා නම් මේවා ගහලා බලන්න ඉඩාරියා ඕන තරම් විස්තර තියෙනවා ඕන තරම් වීඩියෝස් තියෙනවා ඉංග්‍රීසි ඇති ඊළඟ මුදුමල් ලිව්වනේ ලොඩියා හෙවත් ජෙලිෆිෂ් දෙකට ඉන්නේ ලොඩියා නැත්තම් ජෙලිෆිෂ් ඕන තරම් ලංකා මුහුදෙත් ඉන්නවා මේගොල්ලෝ ලොඩියෝ ගල්කිස්ස මුහුදු වෙරළලා හිටපු සමහර කාලවලට ගොඩ ගොඩ ගහනවා ලොඩියෝ විසයි හරිම ලස්සනයි මැරෙන්නේ කසනවා දද එනවා රෝස පාට ජෙලි ගොඩක් වගේ රෝස පාට ආසයි අල්ලන්න දැක්කා මෙහෙම මෙහෙම නිකන් මේ ඉහළ පාළ යමින් ඔය මං එක පාරක් දැක්ක ගල්කිස්ස මුහුදු වෙරළේ මේ වගේ එකෙක් ඇවිල්ලා හරි පුදුම ලස්සනයි හරි නිකන් එහා මෙහා පේන ප්ලාස්ටික් වලින් වගේ හැදිලා තියෙන්නේ අල්ලන්න බෑ හැබැයි ඇල්ලුවොත් ග්‍රාහිකාවල මේ උඩ කොටස නෙමෙයි මෙන්න මේ වැල් වැල් වගේ තියෙන ඒ තුළ තියෙනවා දංශක කෝස්ට් කියලා ඒවෙන් එහා අනිනවා ඇන්නයි කියලා ඒක පේන්නේ නැහැ අන්වීක්ෂීය මේ කොටස් ඒව ඇහැට පේන්නේ නැහැ නමුත් ඒකේ විස තියෙනවා ඒ විසට අත කසන්න ගන්නවලු දද එනවලු ඒ වගේ වැඩ වෙනවා කියලා තමයි කියන්නේ ඉන්න ඕන් තරම් ඈ ලොඩියෝ නැත්තම් ජෙලිෆිෂ් කියලාත් කියනවා ඊළඟට මේ තව ජෙලිෆිෂ් මෙන්න මේ වගේ හරිම ලස්සනයි ඈ මාරම ලස්සනයි සාමාන්‍ය මන් දැකපු එක කුඩයක් විතරයි. ගල්කිස්ස මුහුදු වෙරළට ගොඩ ගහලා තිබුණා. පණ තියෙනවා ඒත් මෙහෙම මෙහෙම වෙවි තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේක. කොරල් බූබාවන් මේක. මෙතන තිබුණා කොරල් බූබාවන්ගේ එකම එදා ළමයිට පෙන්නුවා. කොරල් බූබාවන් ඉන්නේ තනියෙන් නෙවෙයි කොහොමද ඉන්නේ? ධනාවාස ගොඩාක් එකට ඉන්නේ. අවාසනාවට නෑ එදා නම් මේ ළමයි තිබිලා මම පෙන්නුවා චූටි චූටි කොරල් බොහු බාවන් ගොඩාක් හැදිච්ච කොරල් පරමේව හරි තව විනාඩි දෙකක් තියෙන රයිට් නිඩාරියාවන් කුමන පරිසරවල ජීවත් වේද මේ අහන් මේ අහන් සියල්ලන්ම ජලජ ආගන්න ඔක්කොම ඉන්නේ වතුරේ එක එකක්වත් නෑ ගොඩ බිම සියල්ලම වතුරේ ඉන්නේ බහුතරයක් ඉන්නේ හරදී ඒ කියන්නේ කොරල් පරවල තමයි කොරල් පර කියන්නේ අපි කොරල් පර ආශ්‍රිතව තමයි මේගොල්ලෝ ගොඩාක්ම ඉන්නේ හරි තාලියන් සියල්ලන්ම ජලජ වාසී ඉන්නේ ඔක්කොම ජලජ වාසී සියල්ලන්ම ජලජ වාසී ඉන්නේ වැඩි පිරිසක් දියේ වෙසේ ඒ කියන්නේ කොරල් පර ආශ්‍රිතව තමයි මේගොල්ලෝ ගොඩක්ම ඉන්නේ වැඩි පිරිසක් ඉන්නේ කරදියේ කොරල් පර වැඩි පිරිසක් කරදියේ වෙසේ හරිද හරි දැන් මගේ ඔල්ලෝස්ුවෙන් වෙලාව 12යි මේ දැන් අට වැටුනේ 12යි 58යි එතකොට ඕගොල්ලන්ට විවේකයක් දෙනවා එකයි එකයි 12 13 වෙනකම් එකයි 13 ඇයි දැන් විනාඩි දෙකක් තව දුන්නානේ එකයි 13 එකයි 13 වෙනකම් විවේකේ එකයි 13
ඉගෙන ගන්න යන්නේ නිධාරියාවන් ගැන. හරි. අපි ඔක්කොම පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ලියමු ඈ. නිධාරියාවන්ගේ විස්තරය කතා කරලා ලියමු. ඔන්ලයින් අයට ඇහෙනව නේද? හරි දැන් ඇති ඈ. දැන් ඔයගලන්ට වැඩි කරත් එක්ක විවේකේ දුන්න විනාඩියා. හරි ආගන්න. මෙමයයි කතාව. දැන් නම් ටික දන්නවනේ. නම් ටික දන්නවා. ලකුණු කරා. මෙන්න අහගන්න. මේ ලෝකේ ළමයි සතෙක් නිර්මාණය වෙනකොට මූලික සෛල ස්තර කීපයක් හැදෙනවා ඉස්සෙල්ලා. ඒකෙන් තමයි සතා හැදෙන්නේ. දැන් අපි උගන්නකෝ. හරිද? අපි අම්මගේ ඇඟ ඇතුලේදී බඩේදී මෙන්න මේව බටයක් වගේ හැදෙනවා මේම. ඒ බටේ වටේට මේ වගේ සෛල ස්තර කීපයක් හැදෙනවා. ඔම බටයක් වගේ තියෙන. මුලදී. මිනිස්සෙක රූපයක් පේන්නේ නැහැ. එතකොට මේ බටේ ඉස්සරහා විවෘත කෙළවර කට වෙනවා. අනිත් කෙළවර මොකද්ද? ගුදේ බවට පත් වෙනවා. ඒක වටේට තමයි අනිත් සෛල ස්තර හැදිලා අපේ අත මූණ කට මේ ටික ඔක්කොම හැදෙන්නේ. හරිද? මේ ආහාර මාර්ගයේ නැමැති බටේ පොඩි කාලේ ඉඳන්ම තියෙනවා. ඒක ඉස්සරහා කෑල්ල කට වෙනවා. අනිත් කෑල්ල ගුදේ වෙනවා. ඔකයි වෙන්නේ. එතකොට හොඳට අහගන්න. දැන් විවේකේ දුන්නා ආයි වෙන වැඩ කරොත් නම් අම්මව එලවනවා මං පන්ති. දැන් බෑනේ. දැන් දැන් අහගෙන ඉන්න ඕන. දැන් මේ වෙලාව විවේකේ දෙන්නේ මේ වෙලාවේ රිලැක්ස් වෙන්න. හොඳට නිදහසේ ඉන්න. දැන් ආයි එන්න ඕනේ. එක දිගට ඉගෙන ගන්න බැරි වවන් දාන්න. ඒකනේ විවේකයක් දෙන්නේ. රයිට්. එතකොට මේ සත්තු මේ අපි ගත්තොත් එහෙම මේ නිඩාරියාවන්ට සෛල මූලික සෛල ප්‍රස්තර දෙකකින් තමයි මේගොල්ලෝ හැදෙන්නේ. මූලික සෛල ප්‍රස්තර දෙකයි. ඒ සෛල ප්‍රස්තර දෙකෙන් තමයි මුගේ ඇඟ හැදෙන්නේ. එතකොට මේ සෛල ප්‍රස්තර දෙක මේකේ නම් ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා මේ එක්ටෝඩර්ම් සහ එන්ඩෝඩර්ම් කියලා දාලා තියෙනවා. මේ පද ඕගලන්ට ඉගෙන ගන්න නැහැ. අන්තස් චර්මයේ, බහිස් චර්මයේ, මධ්‍ය චර්මයේ කියලා චර්ම තුනක් තියෙනවා. චර්ම කීයක්ද? චර්ම තුනක්. එතකොට මේ චර්ම තුන තමයි මේ සත්තු හැදෙන්නේ. මුන්ට තියෙන දෙකයි. මුන්ට නැහැ මධ්‍ය චර්මයේ කියන එක නැහැ මුන්ට. මැද එක නැහැ. මැද චර්මයේ එකක් නැහැ. මුන්ගේ සෛල ප්‍රස්තර දෙකකින් හැදෙනවා. ඔයාගේ මුළු සිලබස් එකටම අහගන්න. සමස්ත විෂය නිර්දේශයටම ඉන්නේ ද්විපස්තරය විතරයි. මේගොල්ලෝ විතරයි ද්විපස්තරය විදිහට ඉන්නේ. අනිත් ඔක්කොම ත්‍රිපස්තරය. අපිත් ඇතුළුව අපි හැදෙන්නේ සෛල ප්‍රස්තර තුනකින්. මුන් හැදෙන්නේ සෛල ප්‍රස්තර දෙකකින්. දැන් ඔයගොල්ලෝට පේනවා මේ නිල් පාට ස්තරෙමි. මේ එළියෙන් තියෙන නිල් පාට ස්තරය තමයි ඔය බාහිර සෛල ප්‍රස්තරය. මේ ඇතුළෙන් කොටු කොටු වගේ තියෙන ස්තරය තමයි මේක තමයි ඇතුළේ තියෙන සෛල ප්‍රස්තරය. මේ මැදින් තියෙන රතු පාට කලාපයක්. ඒකේ සෛල නැහැ. මේකට කියනවා මිසෝග්ලියා කියලා. මිසෝග්ලියා. හරිද? ඒකේ සෛල නැහැ. දැන් තේරුම් ගන්න සියලුම නිඩාරියාවන් හැදෙන්නේ සෛල ප්‍රස්තර කීයකින්? දෙකයි. හරිද? ඒක නිසා අපි ඒගොල්ලන්ට කියනවා මොකද්ද? ද්වි ප්‍රස්තරයන්. මුළු සිලබස් එකටම ද්වි ප්‍රස්තර විදියට ඉන්නේ කවුරු විතරද? නිඩාරියාවන් පමණයි. නිඩාරියා. ඒකේ තේරුමත් ද්වි ප්‍රස්තර කියන එක. නිඩාරියා කියන්නේ ප්‍රස්තර දෙකේ සත්තු. හරිද? ඊළඟට මේගොල්ලන්ගේ මේම මවුත් ඇන් ඒනස්. කටයි ගුදයයි දෙකම එකයි. ඒනස් කියන්නේ ගුදය, මවුත් කියන්නේ මුඛය. හරිද? ඊළඟට මේගොල්ලන්ට තියෙනවා සත්තු අල්ලගෙන අඩපණ කළා කටට ඔබා ගන්න. මේ වගේ ටෙන්ටකල්ස්. ඒ කියන්නේ අපි කියනවා ග්‍රාහිකා කියලා. මෙතින් ග්‍රාහිකා තියෙනවා, ටෙන්ටකල්ස් තියෙනවා. ඒ ග්‍රාහිකාවල තියෙනවා ළමයි ඇහැට පේන්නේ නැති ශුද්‍ර දංශක කෝෂ්ඨ කියලා ජාතියක්. දංශක කෝෂ්ඨ කියලා ජාතියක්. ඇහැට පේන්නේ නැහැ. ඒවයින් දැන් මේ හරියට මාළුවෙක් ආවොත් මාළුවා පොඩි රංගනයක් දානවා. මාළුවත් නිකන් කින්ඩර් වගේ රටින් ගියොත් ටින් 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 ගාලා එකකින් විදිනවා. විද්දා මොකද වෙන්නේ? ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. හරිද? ඔගොල්ලෝ ඉතනවා ඒ නයි උලක් ඇවිල්ලා බොස්. එහෙම පේන එකක් නෙමෙයි මේ. ඉතින් මේක වැදුනට පස්සේ මාළුවා අඩපණ වෙනවා. මාළුවා අඩපණ වෙනවා. මාළුවාට කොහෙවත් යන්න බෑ. ලා කලන්ත වගේ තී නැති වෙලා ඉන්නවා. ඒ වෙලේ ටක් ගාලා මොකද කරන්නේ? ග්‍රාහිකා වලින් අල්ලගෙන ඔබා ගන්නවා කට ඇතුළ. මේ ග්‍රාහිකා වලින් අල්ලගෙන මේක ඇතුළට ඔබා ගන්නවා. මාළුවා දැන් බඩි. එතන මේ කැලලට කියන්නේ මෙන්න මේකට අපි කියන්නේ ඉන්ටර්නල් කැවිටි කියලා ඉංග්‍රීසියෙන් දාලා තිනවා. මේකට අපි කියන්නේ සීලෝ මාන්ත්‍රය. ඒ වචන දැනගන්න අලුත් වචන ඈ. සීලෝ මාන්ත්‍රය තමයි ඒගොල්ලෝ ආහාර මාර්ගයේ විදිහට වැඩ කරන්නේ. මේකෙන් අල්ලගත්ත දාගත්ත මේකට සීලෝ මාන්ත්‍රය. හරිද? ඊළඟට අපි ගත්තොත් මම සමස්ත විස්තරේම ගත්තොත් මේ සීලෙන්ටරේටා කියන වංශයේ ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි මේ බුහුබා ආකාරය. අනිත් එක තමයි මෙඩුසා ආකාරය. ආකාර කීයද? දෙකයි. මොනවාද? බුහුබා ආකාරයයි මෙඩුසා ආකාරයයි. බුහුබා ආකාරයේ සිලින්ඩර ආකාරයි. මෙඩුසා ආකාරයේ දිගහරින ලද කුඩයක් වගේ.
භූභා ආකාරයේ කට තියෙන්නේ උඩින්. මෙඩුසා ආකාරයේ කට තියෙන්නේ යටින්. භූභාග ආකාරය ඔත් කොතනට හරි සෙට් වුණොත් ගලකට සෙට් වුණොත් සෙට් වුණාම තමයි යන්න බෑ මැරණකන් එතන. දැන් මේ අර ගත්ත එකේ මේ මෙන්න මේ තැන්වල ඉන්නේ නැති මුන්. ඉතින් උතෙන්ට සෙට් වෙලා හිටියා ඉතින් මැරුණා එතනම යා කොහෙවත් යන්න බෑ. මෙතෙන්ට දත වගේ හයි වෙලා තියෙන. හරිද? මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ මෙහෙම කර 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 යන්න පුළුවන්. නෝවා තමයි මේගොල්ලෝ අතර වෙනස්කම්. හරි? ඒ වගේ මේගොල්ලන්ගේ සීලෝ මාත්‍රය කියන එක මම කිව්වා ආහාර මාර්ග විදිහට වැඩ කරන සීලෝ මාත්‍රය. හරිද? ඉතින් ඊළඟට මේගොල්ලන්ගේ සමමිතිය. සමමිතිය ගත්තොත් නිඩාරියාවන්ට තියෙන අරිය සමමිතියක්. මුළු සිලබස් එකටම අරිය සමමිතිය තියෙන කාට විතරද? නිඩාරියාවන්ට විතරයි. හරි. ඒ කියන්නේ යම්කිසි ජීවියෙක් ගත්තොත් මේ ලෝකේ ඉන්න ඕනම ජීවියෙකුට තියෙන සමමිතිය ආකාර තියෙනවා. ඒකත් තමයි මේ බයිලටරල් සිමෙට්‍රි කියන්නේ මොකද්ද? ද්විපාර්ශ්වික සමමිතිය. ද්විපාර්ශ්වික සමමිතිය තියෙන මිනිස්සෙක් හරි ඕක අතේ බෙදන්න සමාන කෑලි දෙකකට බෙදන්න පුළුවන් එක තලයයි තියෙන්නේ. මෙන්න මේව දෙකට බෙදුවොත් මේ පැත්තට මේ පැත්ත සමානයි. පැහැදිලි අපිට කියන කාරණේ. ද්විපාර්ශ්වික සමමිතිය එකක්. අපිට තියෙන ද්විපාර්ශ්වික සමමිතිය. සම ගොඩක් සත්තුන්ට ද්විපාර්ශ්වික සමමිතිය. සමහර සත්තු ඉන්නවා උගේ මධ්‍ය අක්ෂයේ ඔස්සේ මෙහෙම කැපුවොත් සමාන පළු දෙකක් හම්බ වෙනවා. මෙහෙම පැලුවොත් සම මෙහෙම 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 කොහොම පැලුවත් සමාන පළු දෙකක් හම්බ වෙනවා. ඒගොල්ලන්ට කියන්නේ අරිය සමමිතිය තියෙන සත්තු කියලා. මුළු සිලබස් එකේම එකම එක සත්තු වගේ අරිය සමමිතියද මුන්ට විතරයි. ඊළඟට මෙලෝ සමමිතියක් නැති ඒසිමිට්‍රිකල් සත්තු ඉන්නවා. ඒසිමිට්‍රිකල් කියන්නේ අසමමිතික සත්තු. සමමිතියක් නැහැ. කොයි විදියට පීයක් අරන් කපන්න බැලුවා සමාන පළු දෙකක් නම් හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලෝ ගැන ඕගොල්ලන්ට උගන්වන්න නැහැ. මේගොල්ලන්ට කියන්නේ ස්පොන්ජිස්ලා කියලා. ලෝකේ නිඩාරියාවන්ට කලින් ඇතිවෙච්ච කට්ටිය තමයි ලෝකේ පරිණාමයේදී මේ නිඩාරියාවන් එන්න කලින් ලෝකේ හිටපු ජීවීන් වර්ගයක් තමයි ස්පොන්ජිස්ලා කියන්නේ. ස්පොන්ජිස්ලා වෙනස් වෙලා තමයි නිඩාරියාව ඇති උනේ. ඒක ඕගොල්ලන්ට අදාළ නැහැ මම නිකන් කිව්වේ. එහෙනම් සමමිති ආකාර කීපයක් තියෙනවා. ඒකෙන් මුන්ට තියෙන මොන සමමිතියද? අරිය සමමිතිය. ඊළඟට මේ තියෙන අරිය සමමිතිය ගන්න පුළුවන් විදි. ඊට පස්සේ අර දංශක කෝස්ට මේවා ඇහැට පේන්නේ නැහැ හරි අන්වීක්ෂීයයි. එතකොට මේ දංශක කෝස්ටේ මේ තියෙන විදල නැති අවස්ථාව දුන්න තද කරන් ඉන්නවා. සතෙක් ආපු ගමන් ටොං ගාලා අතාරිනවා. මේ තියෙන කසේ වගේ එක ගිහිල්ලා වැදිලා උන්ට ඒ විෂ වැදිලා ඒ සතාව අඩපණ වෙනවා. මේ තියෙන දංශක කෝස්ටේ විදින්න කලින් මේ තියෙන දංශක කෝස්ටේ විද්දට පස්සේ මේවා තියෙන ග්‍රාහිකාවල ඈ උගේ ඇඟේ ග්‍රාහිකා තියෙන මේ ටෙන්ටකල්ස් අර මේ මෙල්ලෙන කෑලි ආන්න ඒවයි තමයි දංශක කෝස්ට් තියෙන්නේ. මේගොල්ලෝ සියල්ලන්ම විලෝපියන් වෙනස් සත්තු අල්ලන් කන කට්ටිය ඈ ස්වයංපෝෂී එකෙක්වත් නැහැ. ඔක්කොම කරන්නේ තව පොඩි පොඩි සත්තු අල්ලගෙන කන විශේෂයෙන් පොඩි පොඩි මාළු අල්ලන් කන. හරි. ප්‍රජනනය ගත්තොත් අංකුරණය මේ තියෙන අංකුරණය මේ හයිඩ්‍රාවයේ මං කිව්වේ චුට්ටක් එනවා පොඩි බඩ් එකක්. ඒක තව චුට්ටක් ලොකු වෙනවා තව වෙලා මේ වෙලා මෙතනින් ගලවලා අලුත් සතෙක් හැදෙනවා. මේකට තමයි කියන්නේ මොකද්ද? අංකුරණය. ඊට අමතරව අලිංගික ප්‍රජනනය ලිංගික ප්‍රජනනය මේවත් මේගොල්ලෝ සිද්ධ කරනවා. ඉතින් ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ නිඩාරියාවන් ගැන. ලියලා පාඩම් ගන්නව ඈ හැම ඔයම වංශයක් ගැනම ලිව්වට පස්සේ පාඩම් ගන්නවා. හරි වා යන්න. තා මාර්ටන යන්ති නෑ යන්න. හරි. හැබැයි ගෙදර දැනුවත් නේද? ආ මං කෝල් එකක් දෙන්නම් ගෙදර නම්බර් එක ඇති මං ගාව. රයිට් අපි යනවා වැඩේට. ගන්න බලන්න. අද කීයටද පෙරහැර තියෙන්නේ? 9ට. හරි ගන්න. අපෙන් අහනවා නිඩාරියාවන්ගේ දේහ සැකැස්ම ගැන කෙටියෙන් පැහැදිලි කර නාලියන්. මොවුන්ගේ දේහය හරි ශෛල ප්‍රස්තර දෙකකින් සෑදී ඇත. මොවුන්ගේ දේහය ශෛල ප්‍රස්තර දෙකකින් සෑදී ඇත. ශෛල ප්‍රස්තර දෙකයි. ශෛල ප්‍රස්තර දෙකකින් සෑදී ඇත. මොවුන්ගේ දේහය ශෛල ප්‍රස්තර දෙකකින් සෑදී ඇත. ශෛල ප්‍රස්තර දෙකයි. එම නිසා ඒකටම ගන්න. එම නිසා මොවුන් ද්වි ප්‍රස්තරයන් ලෙස වචනය හයිලයිට් කරන්න අලුත් වචනයක් ද්වි ප්‍රස්තරයන්. එම නිසා මොවුන් ද්වි ප්‍රස්තරයන් ලෙස හඳුන්වයි. ද්වි ප්‍රස්තරයන් ලෙස හඳුන්වයි. ද්වි ප්‍රස්තරයෝ. ද්වි ප්‍රස්තරයන් ලෙස හඳුන්වයි. මේ රූපය ඔයගලන්ට දාලා තියෙනවා. ඒ රූපය අපි නම් කරමු. මෙන්න මේ
ඊතලේ තියෙන තැනට දාන්න සීලෝ මාන්ත්‍රය. සීලෝ මාන්ත්‍රය. සීලෝ මාන්ත්‍රය. මේකට දාන්න මුඛය ගුදය. ටෙන්ටකල් එකට දාන්න ග්‍රාහිකා. අනිත් ටික ඕනේ නැත. එක්ටෝඩර්ම් කියන එක බහිෂ්චර්ම, එන්ඩෝඩර්ම් කියන එක අන්තස්චර්ම, ඒව නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට නැහැ උගන්න. රයිට්. තව ලියන ඕකට ඈ. ඕකටම ලියනවා. තව දුරටත් උතනම තව ඉඩ ගොඩක් තියලා තියෙන ලියන්න තව තියෙන නිසා. රයිට්. දේහය තුල රූලා කරලා ලිව්වත් කමන්න ඉඩ තියෙනවා. දේහය තුල සීලෝ මාන්ත්‍රේ නම්. සීලෝ මාන්ත්‍රේ අලුත් වචන හයිලයිට් කරගෙන මං කියන්න ඕනේ. දේහය තුල සීලෝ මාන්ත්‍රේ නම්. සීලෝ මාන්ත්‍රේ. අලුත් වචනයක් සීලෝ මාන්ත්‍රේ. දැන් මේ වචන පාඩම් කරගන්න එක තමන්ගේ වගකීමක් ඈ. සීලෝ මාන්ත්‍රේ නම් ආහාර මාර්ගයේ ලෙස ක්‍රියා කරන කූරයක් පවතී. සීලෝ මාන්ත්‍රය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කූරයක් පවතී. ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කූරයක් තියෙනවා. ඕර තමයි මාතු අරුමුන් අල්ලල ඔබා ගන්න. මේක ඇතුළේ දාගන්න. මොනවෙන්ද ඔබා ගන්නේ? ග්‍රාහිකාවලි. මේ ග්‍රාහිකාවලින් අල්ලල උස්කල් දාන්න. නිඩාරියා කියලා ගහලා බලන්න මේ මුන් කෑම කන විදිහ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් වල තියෙනවා. කොහමද කෑම කන්නේ? මොනවද වර්ග? ඔයා දන්නේ නැති අපි මෙතන කියලා දුන්නේ නැති දේවල් තෝන් තරම් ඒකේ අඳුන ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මේක මුකුත් කරන්න ඕනේ නැහැ. එහා පැත්තේ අහනවානේ. එයා පැත්තේ අහනවා. සිලින්ඩරයට වන් පවතින ස්වරූප දෙක ආලියන්න. මෙඩුසා කියලා එක ආකාරයක් ඉන්නවා, බුහුබාව කියලා තව ආකාරයක් ඉන්නවා. මෙඩුසා සහ බුහුබාව. මේ තියෙන්නේ බුහුබා ආකාරයේ, මෙඩුසා ආකාරයේ. සිලින්ඩරයට වන් සමහරව බුහුබාවන් වගේ, සමහරව මෙඩුසාවන් වගේ. බුහුබා ආකාරයේ, මෙඩුසා ආකාරයේ. බුහුබා ආකාරයේ, මෙඩුසා ආකාරයේ. දැන් ඔයාගෙන් අහනවා මේ මෙඩුසා සහ බූබා ආකාරයේ වෙනස්කම් සංසන්දනය කරන්න ප්‍රධාන වෙනස්කම් මොනවාද? රයිට්. අපි ලියමු වෙනස්කම් ටික. ආලියන්. ඉස්සෙල්ලාම ලියමු මෙඩුසා. ලියන්න. මෙඩුසා ආකාරය ගැන. දිගහරන ලද කුඩයක් වැනි හැඩේ නිකන් දිගහැරපු කුඩයක් වගේ හැඩතලේ. මෙඩුසා ජෙලිෆිෂ් ගැන ඔය කියන්න. ලොඩියා ගැන. දිගහරන ලද කුඩයක් වැනි උගේ හැඩය. දිගහැරපු කුඩයක් වගේ. දිගහරන ලද කුඩයක් වැනි මුඛය සහ ගුදය දෙකම එකයිනේ. මුඛය සහ ගුදය පහලින් පිහිටයි. උන්ගේ යටින් මේ ඒ උඩින් නෙවෙයි පහලින්. මුඛය සහ ගුදය පහලින් පිහිටයි. මුඛය සහ ගුදය පහලින් පිහිටයි. සංචරණය කළ හැකි. උන්ට යන්න පුළුවන්. මෙහෙම මෙහෙම වෙවි වතුර යනවා. සංචරණය කරන්න පුළුවන්. සංචරණය කළ හැක. ඉරාසි භූභාවන් ගැන ලියමු. මේ ආකාරය භූභාව. අලයන්. සිලින්ඩර ආකාරය. සිලින්ඩරයක් වගේ. භූභාව ආකාරය සිලින්ඩරයක් වගේ. සිලින්ඩර ආකාරය. සිලින්ඩර ආකාරයි. සිලින්ඩර ආකාරය. මුඛය සහ ගුදය දෙකම එකයි. එයාගේ මුඛය ඉරක් ගුදය ඉහලින් පිහිටයි. මුඛයයි ගුදයයි උඩින් තියෙන. මුඛය ගුදය ඉහලින් පිහිටයි. ඔත් ජීවිත ගත කරයි. ඔත් කොහෙවත් යන්න බෑ. ගලකට සෙට් වුණාම මැරණකම් එතන. ඔත් ජීවිත ගත කරයි. ඔත් ජීවිත. ඔත් ජීවිත ගත කරයි. ඊට පස්සේ 76 සිලෙන්ඩර් රාවන්ගේ සම්මිතිය. අරීය සම්මිතිය ලියන්න. මේගොල්ලන්ට තියෙන අරීය සම්මිතියක්. රේඩියල් සිමෙට්‍රි. අරීය සම්මිතිය. හා අරීය සම්මිතිය.
අරිය සම්මිතිය. ඊළඟට අහනවා සීලන්ට රේඛාවන්ගේ පෝෂණ ක්‍රමය. සියල්ලන්ම විලෝපියන්. හැමෝම විලෝපිය. පොඩි පොඩි මාළු අල්ලගෙන කන්නේ. සියල්ලන්ම විලෝපියන්න මෙන්න වචනේ. ඔක්කොම මේකේ ඉන්නේ විලෝපියෝ. වෙන වෙන පොඩි පොඩි සත්තු අල්ලන් කන කට්ටිය. සියල්ලන්ම විලෝපියන්නේ. ඊළඟට අහනවා දංශක කෝෂ්ඨ යනු මොනවාද? දංශක කෝෂ්ඨ කියන්නේ මුංගේ ග්‍රාහිකාව ගොදුරු අඩපණ කිරීමට යොදා ගන්නා ව්‍යුහයන්ට කියන්නේ දංශක කෝෂ්ඨාලයන්. මොවුන්ගේ ග්‍රාහිකා මත පවතින. මොවුන්ගේ ග්‍රාහිකා මත පවතින. ග්‍රාහිකා කියන්නේ අර එල්ලෙන අඬු වගේ ඒවා. මොවුන්ගේ ග්‍රාහිකා මත පවතින. ග්‍රාහිකා මත පවතින. ග්‍රාහිකා මත පවතින. ගොදුරු අඩපණ කිරීමට යොදා ගන්නා. ගොදුරු අඩපණ කිරීමට යොදා ගන්නා. ග්‍රාහිකා මත පවතින. ගොදුරු අඩපණ කිරීමට යොදා ගන්නා. ගොදුරු අඩපණ කිරීමට යොදා ගන්නා. විව්ව. දංශකේ වචනේ ලියන්න පුතේ. දංශක කෝෂ්ඨ දංශකමේ වචනේ හුරු වෙනත් එක ලියන. දංශක කෝෂ්ඨ ලෙස හඳුන්වයි. දංශක කෝෂ්ඨ. දංශක කෝෂ්ඨ ලෙස හඳුන්වයි. දංශක කෝෂ්ඨ. ඊළඟට සිලෙන්ඩරේටාවන්ගේ ප්‍රජනනය. අපි කිව්වා ඒගොල්ලන්ගේ ප්‍රජනනය අංකුර සෑදීම මගින් අලිංගික ප්‍රජනනය වෙනවා. ලිංගික ප්‍රජනනයත් මේගොල්ලෝ පෙන්නනවා. ආලියන් අංකුර සෑදීම් මගින් අලිංගික ප්‍රජනනය සිදුවේ. මෙතන අංකුර හදන විදියක් මේ. අංකුර සෑදීම් මගින් අලිංගික ප්‍රජනනය සිදුවේ. උන් ලිංගික ප්‍රජනනයත් කරනවා. දෙකම තියෙනවා. අංකුර සෑදීම මගින් අලිංගික ප්‍රජනනය සිදු වෙනවා. ලිංගික ප්‍රජනනයත් මේගොල්ලන්ට කරන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි පොඩ්ඩක් බැලුවොත් ළමයි කොරල් පරයක් නිර්මාණය කොහොමද? මෙහෙම ගස් තලාවක් තියෙනවා. තියලා මේ වගේ එක එක පොලිප්ස් නැත්තම් භූභාවයක් මෙන්න මෙහෙම ඇවිල්ලා මේකට සෙට් වෙනවා. මෙහෙම හරිද? සෙට් වෙලා එයා මොකද කරන්නේ? එයාගේ ඇඟෙන් නිකුත් කරනවා ඇමෝනියම් කාබනේට් කියන රසායනික සංයෝගය. එතකොට මෙයා මුහුදෙන එන්නේ මුහුදු වතුරේ තියෙනවා කැල්සියම් කියන කැල්සියම් CA ඈ. කැල්සියම් දෙක දන අයන තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ කාබනේටුයි මුගේ ඇඟෙන් පිට වෙන කාබනේටුයි මුහුදේ තියෙන කැල්සියමුයි එක වෙලා මේ තියෙන තනි කරමුකෝ. මේ තියෙන්නේ මොනවද? තා පිරිසිදු. ඉතාම පිරිසිදු මොනවද මේ? කැල්සියම් කාබනේට්. මේ තනි කරම තියෙන කැල්සියම් කාබනේට් හොඳම පිරිසිදු එක. හරිද? කොහොමද ඒක හැදුනේ? මුං නිසා හැදුනේ. කොහොමද ඒක හැදෙන්නේ? මුංගේ ඇඟෙන් ස්රාව වෙන ඇමෝනියම් කාබනේට් වලට කැල්සියම් දෙක දාන එකතු වුනාම කැල්සියම් කාබනේට් මුගේ ඇඟ වටේ හැදෙනවා මේ. ඒකත් එක තව පොලිප් කෙනෙක් මේකත් එක. මේක ඝනාවාස විදියට ඉන්නේ. එයාගේ වටේත් හැදෙන. ඉතින් මේක මේම මේම ඇදිලා ඊට පස්සේ දැන් ඔයා දැකලා ඇති කොරල් පරවල මේ මම පෙන්නන්නම් මේ. ඔය මේ වගේ ළමයි එක දිගට මේකට තව පොලිප්ස්ලා ඇවිල්ලා සෙට් වෙලා සෙට් වෙලා මේක ටික 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 වර්ධනය වෙන මාර මේ. ලංකාවේ තිබුණු කොරල් පරවල සුන්දරත්වය අද වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හේතුව සුනාමිය. සුනාමි ආපු පළාත්වල තිබුණු කොරල් පරේ සුනාමි රළපහරට විනාශ වුණා. එතකොට අපේ අවාසනාව. ඊට කලින් අපිට ඒක බලන්න යන්න බැරි වුණා. මටත් බැරි වුණා. හරිද? ආ මගේ ඉක්කඩුවේ මගේ යාළුවෙක් ඉන්නවා සංජය කියලා. සංජය. හරිද? ආ ඌට කතා කරාම ගියා අපි දවසක් බලන්න ගියා. එතකොට සුනාමියෙන් පස්සේ ඒ ඌ කියනවා මචං මෙහෙමයි මේකේ මාර ලස්සනයි. දැන් සුනාමියෙන් පස්සේ මේකේ තිබුණු සුන්දර අඩු වුණා. කෑලි කැඩිලා ඒවා විනාශ වෙලා ගියා සුනාමි නිසා. දැන් ඕගොල්ලෝ ගිහින් බලමු. හැදෙනවම ගිහින් බලන්න. ඊළඟ ආත්මේ තමයි බලන්න. මොකද කොරල් පරයක් සෙන්ටිමීටර් කීපයක් විශාල වෙන අවුරුද්දක් යනවා. සෙන්ටිමීටර් ගානක් දික් වෙන අවුරුද්දක් යනවා. එතකොට මේක මීටර් 100ක් යනවා. පැහැදිලි ඔබට කියන කාරණේ. ඊට එහා යනවා.
අපේ ජීවිත කාලයේදී ඒ මම මේක කියන්න විශේෂ හේතුව මේක ඇත්තටම උගන්වන්නත් නැහැ. පොතේ නැහැ. මම මේක කියන්න හේතුව අපි ගුරුවරු විදියට ඕගොල්ලෝ දැනුවත් කරන්න ඕනේ. ළමයි ගියාම අතපය තියාගෙන ඉන්න බෑ. ඒවා මොනවා හරි එකකින් අයින්වා තියෙන හරි එකකින් ගාලා මේවා කඩනවා. බලන තින සුන්දරත්වේ නැති කරන ඒවා කරන්න එපා. ඇයි කියන්නේ මේ කෑ මේ එකක් හැදෙන්න වසර දහස් ගාණක් යනවා මේ වගේ කොරල් පරයක් ලස්සන එකක් නිර්මාණය වෙයි. ඒක ගිහිල්ලා මිනිහෙකුට විනාඩි ගාණෙන් කඩන්න පුළුවන්. හැබැයි ඒක හැදෙන්න තව අවුරුදු ගාණක් යනවා. ඒ සුන්දරත්වේ තව මිනිහෙකුට බලන්නත් නැහැ. උඹලට බලන්නත් නැහැ. දැන් ගිහිල්ලා මේවා ලස්සන තැන් වලට තියෙන ගල් වලින් අතේ තියෙන මේවයින් කඩන්න එපා. මේගොල්ලෝ ඕගොල්ලෝ බලන්න යනවනේ මේවා සමහර වෙලාවට. හැබැයි මේවා බලන්න යනකොට ගොඩක් වෙලාවට යන්නේ මේ බෝට් එකේ. නමුත් ඩයිවිං කරලා බලන්නත් පුළුවන්. දැන් ඕගොල්ලන්ට මේක සුන්දරත්වය බලන්න ඕන නම් පිජන් අයිලන්ඩ් ගිහින් තියෙනවද ඔයගොල්ලෝ? පිජන් අයිලන්ඩ් කියලා පරවිද උපත කියලා එකක් තියෙනවා. ඒකට ගියාම ඕගොල්ලන්ට ඩයිවිං කියලා දෙනවා. ඉස්සෙල්ලා ඩයිවිං කියලා ගානක් ඇතුළ ඩයිවිං මුදි කිමිදෙන්න කියලා දෙනවා. කියලා දීලා ඩයිවිං කිට් එකක් දාලා ඔයාව ඇතුළට බස්සනවා. බස්සලා ඔයාට නිදාසේ ඒක අත්විඳින්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට එක නමුත් ඩයිවිං කිට් එක ගහලා ඇල්ල ඔයාව බලන්න පුළුවන්. ඉතින් එහෙම හම්බ වෙනකොට ඒවා බලන්න පුළුවන්. නැතුව ගිහිල්ලා තියෙන ඒවා විනාශ කරන්න එපා. ඒක ගුරුවරයෙක් විදිහට ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතාලම ඕන කමින් ඒවා කරන්න එපා. සුන්දරත්වය නැති කරන්න එපා. ඉන්නවනේ අමනේ ඉන්න බෑ. නිකන් ඉන්න බෑ. අත තියන් ඉන්න බෑ. කලන් ඩොග් ගලන් තියෙන ගලක් හරි අතාර ඩාං ගල කියන්නේ. හරි එහෙම කරන අය ඉන්නවා. කරලා සතුටු වෙනවා. මෝ يعني අමන සතුටක් ලැබෙනවා. ඒවා කරන්න එපා. හරි රයිට් අපි යන් ඊළඟ කොටසට. සීලෙන්ට රෙරාම්ගේ ප්‍රජන් ලිව්වද? ආ කොරල් කොරල් මේක ලියන්න එපා. මං කියන්නම් ළමයි අපි ලියමු. ඉතාලම කේටි ලියන්න. කොරල් බුහුභාවන්. කොරල් බුහුභාවන් ඝනාවාසයක් ලෙස සම්බන්ධ වීමෙන්. කොරල් බුහුභාවන් ඝනාවාසයක්. ඝනාවාසයක් කියන්නේ ඒ වගේ දහස දහස් ගාණක් ඉන්න තැනක්. ඝනාවාසයක් ලෙස සම්බන්ධ වීමෙන්. මං කියන එක ලියන්න. මේකේ තියෙන එකපා. කොරල් බුහුභාවන් ඝනාවාසයක් ලෙස සම්බන්ධ වීමෙන්. ඝනාවාසයක්. කොරල් පර නිර්මාණය වේ. ඝනාවාසයක් ලෙස සම්බන්ධ වීමෙන් කොරල් පර නිර්මාණය වේ. ඒක ඉතුරු ටික ඕනේ නැහැ. ඇමෝනියම් කාබනේට ඔය පාඩම් කරන්න ඕනේ නැහැ. මේ තියෙන කොරල් පරය. හරිනේ නම් නිඩාරියාව ඉවරයි. දැන් විනාඩි දෙක තුන විනාඩි පහක් දෙනවා. හැබැයි ආයි බැරි වෙන්න බෑ. විනාඩි පහෙන් මේගොල්ලෝ ගැන පොත පෙරලලා දැන් කියපියව. මොනවද උදාහරණ? කොහෙද ඉන්නේ? මොනවද තියෙන ආකාර දෙක? උන්ගේ ස්වරූප මොනවද? දංශ කෝෂ්ඨ කියන්නේ මොනවද? ඒ ටික දැන් බලා ගන්න මුලින්දා අගට. මුන්ගේ කෑම කන මාර්ගයට මොකද කියන්නේ? මොකද කියන්නේ? සීලෝ මාන්ත්‍රය. සීලෝ මාන්ත්‍රය වචන ටික උඩින් ඉඳන් පල්ලයට අවංකව බලන්න. ඊට පස්සේ අපි පොඩි ප්‍රශ්න ටිකක් ෂේප් එකේ පොදුවේ කතා කරලා එක එක කෙනාගෙන් අහන්න නැතුව වෙලා මදිනේ. මානිපන්ති නම් වෙන හැම මේ හැම වංශයක්ම ඉවරුනා පාඩම් කරන්න විනාඩි 10 බැගින් දීලා ගත්තා. හරිද? දැන් ඕගොල්ලන්ට විනාඩි 5යි දැන් තියෙන වෙලාවත් එක මදිනේ. විනාඩි 5ක් දෙන්න. ඊ අපි ඒගොල්ලගේ පන්තියේ 10 වසරේ සිකුරාදා පන්ති ඉවර කරා. තව කුට්ටි විනාඩි 15 විතර වැඩක් තියෙන මේ පාඩම. ඉවරයි. ඕගොල්ලන්ට ඕන එකේ වීඩියෝ බලන්න පුළුවන් විභාගයට කලින්. දැන් ඒගොල්ලන්ට ලබන සතිය අපි පටන් ගන්නවා 8 වෙනි පාඩම. ජීවින්ගේ ලාක්ෂණික. ඕගොල්ලන්ටත් ඒක ඊට කලින් ඕගොල්ලන්ට ඊළඟ සිකුරාදා මං හිතනවා ජීවින්ගේ ලාක්ෂණික පටන් ගත්ත නම් හොඳයි කියලා. මොකද ඒක අනිවාර්යෙන් විභාගයට එනවා. බල මේකේ ලබන සතියේ. දැන් ඕක බලන්නකෝ. ඒ කොමාරි කරව යවන්න ඕනේ ඒකයි. අතන කාටවත් කියන්න බෑ සර් සර් පාඩම් ටික කරේ නෑ අපිට ලකුණු අඩු වුණා කියන්න බෑ. ඇයි? 11:14 පාඩමෙන් එනවා නම් එන්නේ පොඩි ලකුණු දෙක තුනක ඕනනම් හතරක උපරිම කැලලක් ඒ ජීවේ අඛණ්ඩතාවය. මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් දායි කියලා. තියෙන තත්වෙත් ඒක. එතකොට කාටවත් ලකුණු 90ට එහා ගන්න පුළුවන් මේ කරපු ටික පාඩම් ටිකේ. එතකොට ලකුණු 90ට එහා ගන්න පුළුවන් මේ කරපු පාඩම් ටිකේ. කාටවත් චෝදනා කරන්න බෑ. මට සර් 90ක් තියෙන එකෙක් ඇවිල්ලා කිව්වොත් මම පිළිගන්නවා. ගන්න බැරුණා සර් කරපු මේක ආවේ නෑ කියලා. 99 98ක් වගේ තියෙන එකේ අර ප්‍රශ්න දෙක නිසා එහෙම වෙන්නේ නෑ ලේසි. ලකුණු 75ට ආරම්භ පෙන්නන්න එච්චරයි මම කියන්නේ. ඔව් මොකද? හරි දැන් බලන්නකෝ. ඔව් බලන්න මුලින්ම ආවට බලන්න අවංකව බලන්න අවංකව. අවංක වෙන්න ඕන ඉගෙන ගන්නකොට. ඉගෙන ගන්න එකට වංචාව හොරට. තමන් ඉගෙන ගන්නවා වගේ පෙන්නමින් වංචාව කරොත් ඉතින් ඒකේ ප්‍රතිඵල ඔබටම තමයි හම්බ වෙන්නේ. මට නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ.
මට ප්‍රශ්නයක් තියෙන මගේ එකේ ලකුණු අඩු වෙන එක. නමුත් ඒකේ බලපෑම වැඩිම තිනවාට. වංචාව කරන්න එපා ඉගෙන ගන්න එකට. එච්චරයි මට කියන්නේ. ඉගෙන ගන්න එක වංචාව. Tamanට දැනෙන්න ඉගෙන ගන්න. කවුරුවත් කියනවට අම්මා තාත්තා ගහනවට ඒ පොඩි පොඩි කාලේ දැන් බෑ. දැන් තමන්ට ඉගෙන ගන්නවා. ඇරන් පොඩ්ඩක් දෙන්න නිල් පැන්. අකිත්ම ඉන්නවනේ. ඔව් අකිසත් ඉන්නවනේ. අද මෙතුකි නෑනේ. තනුමිත් නෑනේ. තනුමි ඉන්නවද? නෑ. අන්සී හිටියානේ. ඉන්නවනේ. ඉම්හානී ඉන්නවනේ. මනුලී අවීෂයි දෙන්නම නෑනේ. ඔන්ලයින් ඉන්නවද? කවුද ඉන්නේ? ආ තනුමිත් ඉන්නවනේ. තනුමි අවීෂයි ඉන්නවා. අනුමිත් ඉන්න. දහම්දි. කේෂානි. එමංගි. සිතුම්යා ඉන්නවද? දසන්දි ඉන්නවද? නෑ. මනුලිත් ඉන්න ඕනේ. දෙන්න එකට ඉන්නේ. සිතුම්යා නෑනේ. සිතුම්යා නෙවෙයි සොරි. මේ තසන්දි නෑනේ. තසන්දි. අර්ෂි ඉන්නවා. හිරුකි ඉන්නවා. හේලි ඉන්නවා. දිල්ෂි ඉන්නවා. තෙසලි ඉන්නවා. තෙසලි ඉන්නවා. දෙහන්සා ඉන්නවා. ගිත්මි නෑ. ජිනානි ඉන්නවා. අශිනි ඉන්නවා. මල්සිනි ඉන්නවා. සිනුරි ඉන්නවා. තිසරි ඉන්නවා. දුලනි ඉන්නවද? දුලනි ඉන්නවනේ. ඔන්ලයින්. නෙවින්දි ඉන්නවා. නිල්නි ඉන්නවා. රිසාරා ඉන්නවද? රිසාරා ඔල්ලෝ ටික බලමු. තාත්සිලු ඉන්නවා. වියස් ඉන්නවා. මිනුක ඉන්නවද? මිනුක නෑ. දිනාල් ඉන්නවා. ලින්දිනු ඉන්නවා. දිලුම් නෑ. මිනුක ඉන්නවා. දා ඉන්නවනේ. මිනුක ඉන්නවා. දිලුම් නෑ. යනිදු ගියා. චන්දිර ඉන්නව නේද? ඉන්නවා. ගුනිදු ඉන්නවා. හසක නෑ. අදනේ හසක ඔන්ලයින් ඉන්නවද? නෑ. හසක නෑ. මින්දුලි ඉන්නවා. කලන ඉන්නවා. ගගන ඉන්නවා. යුමින් නෑ. මිනුක් මින්තරු ඉන්නවා. චෙනුක. චෙනුක ඉන්නවා. චනුක ඉන්නවා. සිතුල ඉන්නවද? සිතුලත් නෑ. හරි thank you. හරි විනාඩි පහ අහවරයි. ඉවරයිනේ විනාඩි පහ. ඔව්. හරි දැන් ගමු. මට පොදුවේ කියන්න. මම වෙන වෙනම අහන්න සූදානම් නැහැ. පොදුවේ ටක් ගාලා කියන්න. මේගොල්ලන්ගේ ඇඟ හැදිලා තියෙන්නේ සෛල ප්‍රස්තර කීයකින්? ඒක නිසා මුළු සිලබස් එකටම ඉන්නේ දීප්‍රස්තර කියන ජාතිය එකයි. ඒ තමයි නිඩාරියාවන් විතරමයි දීප්‍රස්තර. එතනින් එහාට ඉගෙන ගන්න හැමෝම මොන ප්‍රස්තරද? ත්‍රිප්‍රස්තර. හරිද? මුන්ගේ කෑම දාගන්න මල්ලට මොකද්ද කියන නම? සීලෝ මාන්ත්‍රේ. සීලෝ මාන්ත්‍රේට කෑම අල්ලන් දාගන්න ඒගොල්ලන්ට උදව් වෙන්නේ මොනවද? ග්‍රාහිකා. ග්‍රාහිකා වලින් ගොදුරු අඩපණ කරන්න. මොනවද ග්‍රාහිකා මත තියෙන්නේ? දංශක කෝස්ට්. ඒවයි මිදලා ගොදුරු අඩපණ කළා මේගොල්ලෝ සීලෝ මාන්ත්‍රය ඇතුළට දාගන්නවා. සීලෝ මාන්ත්‍රේ විවරය මුකේ විදියටත් ගුදේ විදියටත් වැඩ කරනවා. මුන්ගේ ස්වරූප දෙකක් ඉන්නවා. මොනවද? භූභාකාරයයි බෙඩුසාකාරයයි. බෙඩුසාකාරය දිගාරලද කුඩයක් වගේ. අරයා භූභාව සිලින්ඩරයක් වගේ. උන්ගේ සිලින්ඩර් මේ භූභාකාරයේ කට තියෙන්නේ උඩි. බෙඩුසාකාරයේ කට තියෙන්නේ යටින්. භූභාවන් ඔත් බෙඩුසාවන් සංචරණය කරන්න පුළුවන්. පැහැදිලිද? මුන්ගේ සමමිතිය ගත්තොත් මොන සමමිතිය?
මුළු සිලබස් එකටම ආර්ය සම්මිතිය තියෙන එකම සත්තු වර්ගය කවුද? නිඩාරියාවන් විතරයි, නැත්නම් සීලින්ටරියාවන් විතරයි. ඉතින් ඔය ටික තමයි මූලික වශයෙන් ඉන්නේ කොහෙද? සියල්ලම් ඉන්නේ කොහෙද? ජලයේ. වැඩිපුර ඉන්නේ කොහෙද? අර්ථී. රයිට්. අපි යනවා නීඩාරියාවන් ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් යන්නේ ඇනේලිඩා. ඇනේ. ඇනේලිඩා. දැන් මේගොල්ලන්ගේ විස්තරය දෙක දිගට අහගන්න, ඊට පස්සේ අන්තිම විනාඩි කීපේ දඩබඩස් ගාලා ලියලා දාමු චුට්ටැ ලියන්ති. දැන් මේ ඇනලිඩාවන් කිසිල උදාහරණ තුනයි වාඩ පොතේ දාලා තියෙන්නේ ලියන්න. ගැඩවිලා පළවෙනි රූපේ. ගැඩවිලා ඇනලිඩාවන්ට උදාහරණය තමයි ගැඩවිලා. හොඳට බලන්න, ගැඩවිලාගේ ඇඟේ පෙට්ටි 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 තියෙනවා මේ කෝච්චියක් වගේ. මෙතන හොඳට පේන තියෙනවා මේ ආගන්න. අපි මේවට කියන්නේ ඛණ්ඩ කියලා. මොනවද කියන්නේ? එක පෙට්ටියකට කියන්නේ ඛණ්ඩ. ඛණ්ඩ සහිත පණුවන් කවුද? සකණ්ඩ පණුවන්. මේගොල්ලන්ගේ හැඩය ගත්තොත් දිගු නාලාකාර ව්‍යුහයක් තියෙන්නේ. දිගයි නාලාකාරයි. හරිද? ද්විපාක්ෂික සම්මිතිය පෙන්නනවා. තව එක්කෙනෙක් ගමු. කවුද? පත් පණුව. පත්තෑය නෙමෙයි ඈ. පත්තෑ පණුව. ලියන්න පත්තෑ පණුව. පත්තෑ පණුව. මෙයා පත්තෑයෙක් නම් නෙමෙයි ඈ. හොඳට මතක තියාගන්න, පටලව ගන්න එම නෑ. දුන්නු ගමන් ලියනවා පත්තෑය කියලා. නෑ. පත්තෑ පණුව. මේකගේ හිස මේ හරියේ තියෙනවා. මේව මේකව සමාන පළු දෙකකට විතරයි වෙන් කරන්න පුළුවන්. එහෙනම් මොන පාර්ශ්වික සම්මිතියද තියෙන්නේ? ද්විපාක්ෂික සම්මිතිය තමයි. ඔන්නෝම් පැලුවොත් තමයි සමාන පළු දෙකක් හම්බෙන්නේ. මේ මොනවද යාගේ? මොනවද මේ? පාද නෙමෙයි. උන්ට පාද නෑ. අපි මේවට කියන්නේ දැඩි කෙඳි කියලා. මොන කෙඳිද? දැඩි කෙඳි. දැඩි කෙඳි. මේකේ පාදයක කිසිම ස්වරූපයක් නැහැ. මේකට කියන්නේ දැඩි කෙඳි. සංචරණයටයි උදව් වෙන්නේ. සංචරණයට. මෙයා ඇවිල්ලා කරදිය වාසියෙක්. මෙයා මිරිදිය දකින්න ලැබෙන්නේ ඔය කොරල් පර. ඔය මොකද ජරාවේ වාඩි වෙලා? එපා පුතේ, ජරාව නැගිටින්න පුතේ. නැගිටලා ඉන්න යන්න කිම්. හරිද? කරදිය තමයි මෙයා ඉන්නේ. මෙයාට තව නමක් කියනවා. නෙරේස් කියලාත් කියනවා. නෙරේස්. නෙරේස් කියලාත් කියනවා. රයිට්. හරි, නම ලියාගත්තා නේද එයාගේ? හා, ඊළඟට නෙරේස් කියලා ලියා ගන්න. ඊළඟට කූඩැල්ලෝ. දැන් මෙයාගේ ලං වෙලා බැලුවොත් පාම් පෙති වගේ තියෙනවා. පාම් පෙති වගේ. කණ්ඩ. කණ්ඩ දකින්න පුළුවන්. කූඩැල්ලෝ. කූඩැල්ලොත් භෞමික තෙත සහිත භෞමික පරිසරෙත් ඉන්නවා, මිරිදියෙත් ඉන්නවා, කිවුල් දෙත් ඉන්නවා. එක එක පරිසරවල ඉන්න කූඩැල්ලෝ ඉන්නවා. දිය කූඩැල්ලෝ කියලා ඉන්නේ. හරිද? හරි, එහෙනම් හොඳ ළමයි වගේ මට කියන්න. මුං හැම කෙනාගේ මොකද්ද ඔයා දැක්කේ? මොනවද දැක්කේ? කණ්ඩ. මෙම කණ්ඩ දැක්කා. කණ්ඩ සහිත පණුව සකණ්ඩ පණුව. ඊළඟ මේගොල්ලන්ගේ වෙලාව තමයි මදි. බලමු. මේගොල්ලන්ගේ ඇඟ ගත්තොත් ලියන්න ඕනේ නැ, මේ ඉන්න තැන් ටික පස්සේ ලියමු. මෙහෙමයි වැඩේ, හොඳට බලාගන්න ඈ. මුංගේ ඇඟේ මේ මැදින් තියෙ මේමනේ ඔන්න ඔහොම තියෙන්නේ. මේම කුවරයක් තියෙනවා. ඒක තියන්නේ ආහාර මාර්ගයේ. මේ හරිද? හොඳට අහගන්න. මේක පොතේ කියන එක තේරු කියවල තේරුම් ගන්න බෑ. ඒකයි ගුරුවරයෙක් ඕනේ තේරුම් ගන්න. මුංගේ ඇඟේ මැදින් තියෙනවා ආහාර මාර්ගයේ වට තියෙනවා. මේ හරිද? ඒක වටේට තව ස්තරයක් තියෙනවා. ඒක වටේට තව ස්තරයක් තියෙනවා. හා, ස්තර කීයද? එකයි දෙකයි තුනයි. මේක කෑම කන නලයනේ, කුහරයනේ. මේ තියෙන්නේ උගේ කට. මේ තියෙන්නේ උගේ මොකද්ද? ගුදය. එතකොට ඒ කෑම කන බට්ටේ වටේට ස්තර කීයක් තියෙනවද? තුනයි. එහෙනම් මේගොල්ලෝ ද්විප්‍රස්තර නෙමේ. කවුද? ත්‍රිප්‍රස්තර. හැබැයි තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. ත්‍රිප්‍රස්තර කියන එකේ මුංගේ ඔන්න බලන්න, මෙතන තියෙන සෛල ප්‍රස්තරේ තියෙනවනේ. හොඳට අහගන්න ඈ. හොඳට අහගන්න. පොතේ නෑ මේ කිසි තියෙන්නේ. අම විතරයි තියෙන්නේ. ගුරුවරයෙක්ගෙන් අහගන්න වෙනවා ඔයාට. උන්ගේ මේ මැද තියෙන ස්තරේ පැලෙනවා ළමයි. පැලිලා මැද තියෙන ස්තරේ මෙන්න කුවරයක් නිර්මාණය වෙන. මේ දම්පා කුවරේ පැලුනේ. මොන ස්තරද පැලුනේ? මැද ස්තරේ. පැලිලා කුවරයක් හැදෙනවා. ඒ කුවරේ තරලයක් පිල්ල තියෙන්නේ. මෙන්න මේ මන් මේ දම්පාට කරන්නේ කුවරේ. මැද මධ්‍ය චර්මයේ පැලිලා මෙහෙම කුවරයක් හැදෙනවා. මේ කුවරේට කියන්නේ සීලෝමය කියලා. මොන ලෝමයද? සීලෝමය. අපි මෙතනින් ඊට කතා කරන හැම ජීවියෙම ත්‍රිප්‍රස්තරයි සීලෝමිකයි. සීලෝමය. අර සීලෝ මාන්ත්‍රය නෙමෙයි, සීලෝමය. අපිත් සීලෝමිකයි. මෙතනින් යාට අපි කතා කරන හැම සතෙම්ම
උන්ට සීලෝමයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? සෛල ප්‍රස්තර තුනක් තියෙනවා. හැබැයි සෛල ප්‍රස්තර තුනක් තියෙන සීලෝමයක් තුත් ඉන්නවා. අපි කතා කරන්නේ නැහැ ඒගොල්ලෝගේ. ඇටි එල්මින්ටේස් කියලා වංශයක් වලට ගන්නන්න නැහැ. උන්ට යක් නැහැ. සෛල ස්තර තුන විතරයි තියෙන්නේ. මැද ස්තරේ පැලිලා නැහැ. ඉතින් අපි ඒවා සාකච්ඡා කරන්න නැති නිසා පොතේ නැති නිසා මම යන්තම් ඔයාලට පොඩ්ඩක් දැනුම ගන්න කිව්වේ. නැත්තම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන මේ මේක කියවන්න බලන්න. ආ මොකද තීලොම් මේක කොයි කොයිලොම් නෙවෙයි. හරි මේක කියවන්නේ කොහොමද? තීලොම් කියලා. හරිද? ඊට පස්සේ මෙයාගේ බොඩි කව එක තියෙනවා. එක්ටෝඩර්ම් එක එළියෙන් තියෙන සෛලිස්තරේ නිල් පාටට දකින්න පුළුවන්. ඊපස්සේ මෙයාගේ ඩයිජෙස්ටිව් ට්‍රැක් එක නැත්නම් ආහාර මාර්ගයේ තියෙන එන්ඩෝඩර්ම් එක ඇතුලේ තියෙන ස්තරේ කහ පාටට දකින්න පුළුවන්. මේ තියෙන ආහාර යන නලය කුහරය මේ මැද තියෙනවා. බලන්න මැද තියෙනවා එයාගේ මොකද්ද? මීසෝඩර්ම් එක. මීසෝඩර්ම් කියන්නේ මධ්‍ය චර්මය. ඒක පැලිලා කුහර ඇදිලා මේ පැලිලා කුහර ඇදිලා ඒ කුහරයට අපි කියන්නේ මේ කුහරයට තමයි ගහලා තියෙන්නේ මොකද්ද? සී ලෝමය. සී ලෝමය. අපිට මං හිතන්නේ ලොකු වෙලාවක් නැති නිසා අපි ඉස්සෙල්ලා ওই ටික ලියලිමු ගන්න. ඇන්ලිඩාවන් කුමන පරිසරවල ජීවත් වේද? ආ ජීවත් වෙන පරිසර ටික ලියන්න. මේ තෙතමනේ සහිත ගොඩබිම ඉන්න කූඩැල්ල වගේ උන්. තෙතමනේ තියෙන්න ඕනේ. දියසීරාව තියෙන්න ඕනේ නැත්තම් මුම් මැරනවා. දියසීරාව නැත්තම් මලා තමයි. කාට හරි කියන්න පුළුවන්ද ඇයි ඒ කියලා? ඇයි වතුර ඕනේ මේගොල්ලන්ට? වියලි පරිසරවල ඉන්න බැරි ඇයි? කාට හරි පුළුවන්ද කියන්න? ඔ ඔ හැම වෙලෙම මොකද වෙන්නේ? ඒක තමයි වේලුනා මැරෙන්නේ ඇයි? ඈ ඔ මූ මෙයා ඔක්සිජන් ගන්න මොකහරාද? සමහරා සම වේලුනොත් ඔක්සිජන් යන්න බෑ. සමේ තියෙන තෙතමන ගතිය වතුරේ දිය වෙලා තමයි ඔක්සිජන් ටික ඇඟ ඇතුළට ගන්න. ඒ නිසා මෙයා වේලුනොත් මෙයා මැරෙනවා. දැන් ඉස්සර ඔයගොල්ලෝ විශ්වාස කරන්න ගන්නෑ මේ අපි මේ ගොඩනැගිල්ල හදලා තියෙන හරියේ පට්ට කැලේ මේ ගොඩනැගිල්ල හදලා තියෙන හරියේ මීට අවුරුදු 30කට විතර කලින් එන කැලේ තිබුණේ පිට්ටනියක් තිබුණේ වටේට කැලේ. මේ හරියේ ඔය පල්ලෙයා මේ කුඹුරට වතුර දිය සීරාව ගලාගෙන යනවා. නිකන් වතුර පාරවල් අර සිංහරාජ වනාන්තරේ වගේ දිය සීරාව මෙහෙම ගලාගෙන යනවා පහළට. ඒ තරම් ගස් කොළන් වලින් වටවෙච්ච ප්‍රදේශයක් මේක. දැන් ඔබට පේනවා ඇති හතර වටේ ගෙවල් අදලා. මේ යහා පැත්තේ ලොකු වන මේ කැලයක් තිබුණේ. ඔය යහා පැත්තේ ගෙදර අපේ ගෙදර ඔය මේ යහා පැත්තේ ගෙවල් අදලා ඔක්කොම තනි කර කැලේ. මේත් කැලේ. මේ හරියෙම මේ ඔය උණ ගස් අර තනි කර කැලේ. විශ්වාස කරන්න කූඩැල්ලෝ නිතරම දිය සීරාව තියෙනවා කූඩැල්ලෝ හිටියා මේ. දැන් එක කූඩැල්ලෙක් ඇස්පේට් එකට දකින්න හම්බෙන්නේ එක කූඩැල්ලෙක්. ඇයි පරිසරයේ වේලිලා ගිහින් අපි ගස් කොළන් කපලා ගොඩනැගිලි හදලා උන්ට බෑ ඒ පරිසරේ ඉන්න ගැඩවිල්ලෙක්වත් ලේසියට හොයාගන්න නෑ. මොකක් අතතර හරිම අමාරු ගැඩවිල්ලෙක්වත් හොයාගන්න මේ આવට මං කියන්නේ. හරිද? තෙතමනේ නෑ. හරිනේ. ඇයි ගොඩනැගිලි ඉදිකලා වහලා තියෙන්නේ පස තෙතමනේ නෑ. රයිට්. ආ ඊළඟ එකට යන්. මේක ලිව්වා නින තැන් ඇන්ලිඩාවන් ත්‍රිප්‍රස්තරයන් ලෙස සලකන්නේ යාලියන දේහය ශෛල ප්‍රස්තර තුනකින් සෑදී ඇති නිසා. දේහය ශෛල ප්‍රස්තර තුනකින් සෑදී ඇති නිසා. දේහය ඇඟ ශෛල ප්‍රස්තර තුනකින් සෑදී ඇති නිසා. ශෛල ප්‍රස්තර තුනයි. කලින් එවුන්ගේ දෙකයි මුන්ගේ තුනයි. ශෛල ප්‍රස්තර තුනකින් සෑදී ඇති නිසා. ඊළඟට අහනවා මුන්ට සකණ්ඩ පණුව කියන්නේ ඇයි? ඔන්න රූපෙකින්ම බලා ගන්නකො මේ. රූපෙකින්ම බලා ගන්න රූපෙකින්ම. මේ මුන්ගේ ඇඟ කෝච්චියක් වගේ තියෙනවා. ඒක ඇත්තරම කෝච්චි පෙට්ටි වගේ. එළියෙනුත් බෙදිලා ඇතුළෙනුත් බෙදිලා මේක මේ බෙදිලා මේ පේනව නේද? බෙදිලා. එතකොට මුන්ගේ ඇඟ බාහිරින් වගේම අභ්‍යන්තරවලනුත් සමාන කාණ්ඩවල මේ දේහයේ අභ්‍යන්තරවද ඇතුලෙන් මේ ඇතුලෙනුයි බාහිරව බාහිරින් හොඳට පේනවා. පාන් කෑලි කපවලා පාම් පෙති කපල වගේ සමාන ඛණ්ඩ වලට බෙදিলা තියෙන නිසා මේගොල්ලන්ට කියන්නේ මොකද්ද? සකණ්ඩ පණු. හාලියක්. දේහය අභ්‍යන්තරවද බාහිරවද? දේහය අභ්‍යන්තරවද බාහිරවද? සමාන ඛණ්ඩ වලට බෙදී ඇති නිසා. දේහය අභ්‍යන්තරවද බාහිරවද? සමාන ඛණ්ඩ වලට බෙදී ඇති නිසා. සමාන ඛණ්ඩ වලට බෙදී ඇති නිසා.
සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වයි. සකණ්ඩ පණුව, කණ්ඩ සහිත පණුව. කණ්ඩයක් කියන්නේ මේ එක පෙට්ටියක්. සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වයි. පණුව. ඊළඟට අහනවා ඇනලිදාවන්ගේ දේහයේ හැඩය. සිහින් දිග පණුවාකාර දේහයක් තියෙනවා. මේ හැමෝම දිගයි පණුවාකාර. සිහින් දිග පණුවාකාර දේහයක් දරයි. සිහින් දිග පණුවාකාර දේහයක් දරයි. පණුවෙක් වගේ. ඒකටම ලියන්න ද්විපාක්ෂික සම්මිතිය පෙන්වයි. ද්විපාක්ෂික සම්මිතිය පෙන්වයි. ද්විපාක්ෂික සම්මිතිය පෙන්වනවා. මෙතන සිහින් දිග පණුවාකාර දේහයක්. ද්විපාක්ෂික සම්මිතිය පෙන්වනවා. මොකද තමයි මේ මැද තියෙන්නේ? මොකද උඩ ලෙඩක් ඇදිලාද? මෙවුල. මොකද්ද? මෙවුල. ඕකේ තමයි ආගේ ප්‍රජනක ව්‍යුහ ටික තියෙන්නේ. මෙවුල. ඕකට කියන්නේ මෙවුල. ඔය පොතේ දාලා තියෙනවා, නම දාලා තියෙනවා උතන මේ. රූපේ දාලා තියෙනවා නේද? ඔය තියෙන්නේ මෙවුල කියලා. සංසේචිත ඩිම්බ තියෙනවා ඒකේ. මෙවුල. හරි, තව චුට්ටක් තියෙනවා. වෙලාව තමයි වැඩි. ඒක කරන්න විනාඩි දෙකක් තියෙනවා ඇති වෙයි. දැන් කියලා දුන්නානේ. දාගෙන තියෙනවා ඇතුළට. ඒ වුණාට ආයි ගන්න පුතේ. ආ ගන්න. නැත්නම් ආයි එතකොට ලබන සතියේ කෙලින්ම මොලුස්කාවන්ගේ ඉඳලා කරන්න පුළුවන්. දැන් මේ සීලෝමය කියන්නේ මොකද්ද බලන්න. විභාගෙදී ඇව්වොත් දේහ බිත්තියයි බොඩි කවරින් එක. දේහ බිත්තිය මේ නිල් පාටට තියෙන්නේ. ඊට පස්සේ ආහාර මාර්ග බිත්තිය මේ ඇතුලෙන් තියෙන්නේ. ඒ දෙක අතර, ඒ දෙක අතර මොකද්ද? තරලයක් පිළි කුවරයක් තියෙනවා. තරලයක් පිළි කුවරයක්. ආන්න එකට කියන්නේ මොකද්ද? සීලෝමය. එතකොට ඔයාගේ සීලෝමය කියන්නේ මොකද්ද කියලා අහනවා. මෙතෙන්ට එනකන් අපි ලියනවා ආලියන්. දේහය තුල දැන් දඟලන්න නැතුව ලියන්න. රක් ගාලා කරලා ඉවර ගන්න පුළුවන්. දේහය තුල මේක අනිවාර්යයෙන්ම වැදගත් ඈ. තාම වැදගත්. විභාගෙදී ඇව්වොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ අලුත් වචන. දේහය තුල ශරීර බිත්තිය, මේ නිල් පාට තියෙන ශරීර බිත්තිය, ශරීර බිත්තිය, දේහය තුල ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර. අන්ත්‍රය කියන්නේ මේ කහ පාට කොටස. දේහය තුල ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර තරලයක් සහිත කුවරයක් පවතී. තරලයක් සහිත කුවරයක් තියෙනවා. අපි ඒකට කියනවා සීලෝමය කියලා. තරලයක් සහිත කුවරයක් පවතී. අනිවාර්යෙන් ඒක රවුම් කරලා තියන්න, හයිලයිට් කරලා තියන්න. විභාගෙදී ඇව්වොත් සීලෝමය කියන්නේ මොකද්ද කියලා ඔක ඔම්මම ලියන්න ඕනේ. ඔක අලුත් වචනයක්. ඔවා අහන්න පුළුවන් අනිවාර්යෙන්. ඔයාට මීට පෙර 8 වසරදී ඔය ඉගැන්නුවේ නැහැ සීලෝමය. ඊට පස්සේ අහනවා සීලෝමය ඇති වැදගත්කම මොකද්ද? මේ ළමයි මේ අහන්. මේ සීලෝමය වැදගත්කම මොකක්ද දන්නවද? මේගොල්ලන්ගේ ඇඟ චලනය වෙන දැකලා තියෙනනේ. කූඩැල්ල යන්නේ මෙහෙම ඇඟ දික් කරනවා, ආයි කොට කර ගන්නවා, දික් කරනවා, කොට කර ගන්නවා. එතකොට මේ බාහිර ස්තරයේ දික් වෙනකොට, කොට වෙනකොට මෙන්න මේ ඇතුලේ තියෙන ආහාර මාර්ගය දික් වෙනවා, කොට වෙන්න ගන්නවා. එතකොට අමාරු වැඩි. හැබැයි මේ වගේ කුහරයක් වඩ පස්සේ මේ එළියෙන් තියෙන චලන ඇතුළට දැනෙන ප්‍රමාණය අඩුයි. එතකොට ආහාර මාර්ගය එහෙම ඇකිලීමකට ලක් වෙන්නේ නැහැ. ඒ තමයි මේකේ තියෙන වාසිය. හරිද? ඉතින් අපි ඒකත් ලියමු. මෙමගින් දේහ චලනවලදී ඇඟේ මාංශ පේශි චලන වෙනකොට ආහාර මාර්ගයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ මේ සීලෝමය නිසා. මෙමගින් දේහ චලනවලදී ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවීම වළක්වනවා. ඕක නොතිබුණා නම් මුළු ඇඟම යනකොට ආහාර මාර්ගය දික් වෙනවා, පොඩි වෙනවා. එතකොට එයාට සංචරණයේදී ආහාර මාර්ගයට බලපෑමක් එල්ල වෙනවා පේශිවලින්. දැන් ඒක වෙන් වෙලා තියෙන්නේ. බාහිර ස්තරයයි ඇතුළත ස්තරයයි වෙන් වෙලා තියෙන මේ සීලෝමේ. සීලෝමය. මේවා උනන්දුවෙන් අනිවාර්යෙන් බලන්න. මම ලබන සතිය ගන්නවා සීලෝමේ කියන්නේ මොකද්ද කියලා පාඩම් කරන් එන්න. ලබන සතිය විභාගෙ තිබුණයි කියලා විභාග මේ පන්තියෙන් නැතු ඉන්න එපා. ඒක වෙන අපරාධයක් ඈ. ඇයි? හ්ම්? ඉතින් විභාගෙ තියෙන්නේ සඳුදානේ. සෙනසුරාදා ඉරිදා දවස් දෙකම තියෙනවා විභාගෙ තියෙන්නේ සඳුදා. ඕගලන්ට කොහොමත් විද්‍යාව තියෙන්නේ 10. එතකොට තව කල් තියෙනවා අපිට වැඩ කරන්න පුළුවන්.
අරද මම කොහොමත් නිවාඩු දෙන්නේ අකණ්ඩව කරගෙන යනවා. නිවාඩුවක් දෙනවා එක සතියක්. ඒක මම කියන්නම් බොහෝ විට ඒක වැටෙන්නේ 14 වෙනිදා. 14 වෙනිදායි 13 වෙනිදා ට්‍රිප් එකක් තියෙනවා. අපේ ඉස්කෝලේ ට්‍රිප් එකක් දාගෙන තියෙනවා. ඉතින් ඒ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා සීගිරි තඹුරු යනවා කියන්නේ මහරෑ වෙනව එනකොට කොහොමත්. එතකොට මේ කරගන්න සෙන්සුරාද ක්ලාස් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අනිත් පැත්තට අනිත් පැත්තට ඒ ට්‍රිප් එක නොගිය සමහර වෙලාවට මට ඔය දවස් නිවාඩුවක් දෙන්න වෙයි. ට්‍රිප් එක මං හිතන්නේ සමහර විට ඒක කැන්සල් වෙයි. ආහරි දිමුසව දාලා තිබුණාට ඔයගොල්ලෝ හවස වෙච්ච සිද්ධිය දන්නේ නැහනේ. එදා හවස වෙච්ච සිද්ධිය දන්නවද? බෝල ගහලා එකෙකුට අර ළමයෙක්ට හොඳටම ගහලා තාම යන්තම් බේරගත්තේ තා පොඩ්ඩෙන් මරණ වූ. මේ ඒ සිද්ධිය නිසා එදා ප්‍රින්සිපල් කිව්වා ඒ ට්‍රිප් යවන්නේ නැහැ කියලා. කතන්දරයක් කිව්වා බලමු මේ කොහොම වෙයිද දන්නේ නැහැ. හරිද? ආත්‍ර සෝරි ඇනලිඩාවන්ගේ ප්‍රජනනය මේක ලිව්ව ගියා. ප්‍රජනනය ලියමු. සමහර සතුන් අලිංගික ප්‍රජනනයද සමහර සතුන් ලිංගික ප්‍රජනනයද සිදු කරයි. සමහරුන් ලිංගික ප්‍රජනනය කරනවා සමහරුන් අලිංගික ප්‍රජනනය කරනවා. කොහොම වුණත් අඛණ්ඩව පන්ති තියෙනවා 7 වෙනිදා. ලබන සතිය කියන්නේ 7 වෙනිදා පන්ති ඇත. 14 වෙනිදා ගැන පස්සේ කියන්නම්. 7 වෙනිදාට කියන්නම්. 14 වෙනිදා මොකද වෙන්නේ? ඒ ස්කෝල වලට ගියාම ඉතින් ඒ ස්කෝල වල කාර්යයන් වලට සහයක් දෙන්න එපා. ඒකනේ වැඩි ස්කෝල වල උගන්වනකොට. හරි ලබන සතිය හම්බ වෙමු. ඔයා පාඩම් කරගන්න කරුණාකරලා එකතු වෙන්න දෙන්න එපා.